ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් අලුත් අවුරුද්දක් අලුත් වැඩසටහනක් අලුත් නිවේදකේ හැමදේම අලුත් නිසා අපි අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා හිතුවා රූපවාහිනී අපේ ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති සමන් නතාවද හෙට්ටි මහතා හැමතිස්සෙම අලුත් විදියකට හිතන කෙනෙක් අලුත් වැඩ කරන්න කැමති කෙනෙක් ඒ නිසා වෙන්න ඇති ඒ සභාපතිතුමා අපිට යෝජනා කරන්නේ සංවාදය කියලා අලුත් වැඩසටහනක් පටන් ගන්න කියලා මේක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සංවාදයක් මේක සංවාදය කියලා නම තිබ්බේ මං හිතන්නේ මේක සංවාදයක් අපි කාලීන වටිනාකමක් තියෙන සමාජීය වටිනාකමක් තියෙන විවිධ ක්ෂේත්‍රවල දේශපාලනය වෙන්න පුළුවන් කලාව වෙන්න පුළුවන් සාහිත්‍ය වෙන්න පුළුවන් වෙනත් ඕනෑම ක්‍රීඩාවක් වෙන්න පුළුවන් වෙන ඕනෑම ක්ෂේත්‍රයක කාලීන වටිනාකමක් තියෙන ඒ ක්ෂේත්‍රවල විද්වතුන් ප්‍රවීණයින් සහ කතාබහට ලක්වෙන විශේෂ චරිත එක්ක තමයි සංවාදයේ යෙදෙන්නේ. ඒ අනුව අපේ මංගල වැඩසටහනට අපි ආරාධනා කරන්නේ ක්ෂේත්‍ර කීපයකින්ම කැපී පෙනෙන ක්ෂේත්‍ර කීපයකින්ම කතාබහට ලක්වුණු ක්ෂේත්‍ර කීපයකින්ම අපි කතා කළොත් එහෙම ඉහළම තලයක ඉන්න විශේෂ අමුත්තෙක් එක්කලා. අපි සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම එතුමා හොඳ සාහිත්‍ය දරෙක්. අපි අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් එහෙම එතුමා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. අපි සමාජීය වශයෙන් ගත්තොත් එහෙම එයා හොඳ සමාජ මත බිහි කරන හොඳ සමාජ මතධාරියෙක්. දේශපාලන අතින් ගත්තොත් එහෙම පසුගිය වසර කීපය තුළම එතුමා දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන දේශපාලන මතධාරියෙක්. අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසුරිය මහතා. අයිබෝවන්. සුබලුත් අවුරුද්දක්. සුබලුත් අවුරුද්දක්. අවුරුද්ද සුබ වෙයි නේද අපිට? අපි උත්සාහ කරමු සුබලුත් අවුරුද්දක් බවට පත් කරගන්න. මහාචාර්යතුමා අපි දැන් කතා කරන්න ඔබතුමා සමග විවිධ මාතෘකා විවිධ විෂයන් තියෙනවා. නමුත් මේ වැඩසටහනේ ආකෘතිය අනුව අපි කතා කරන්නේ කාලීන වටිනාකමක් තියෙන මාතෘකාවක් ප්‍රධාන කොටගෙන. ඒ අනුව ඔබතුමාගේ අනික් ක්ෂේත්‍ර අපි මේ සාකච්ඡාවේදී දෙවෙනි කොට අපි ගම්මු මේ අපිට දැන් මේ දේශපාලන උණුසුමක් තියෙන කාලේනේ මේ කාලේ රටේ හුඟ දෙනෙක් මේ දේශපාලන උණුසුමක් පිට දේශපාලන කතාබහක යෙදෙන වෙලාවක් නිසා අපි හිතුවා වැඩි කතා අපේ සංවාදයේ වැඩි කොටසක් දේශපාලන මේ පැත්තකට වර කරලා කතා කරන්න කියලා. දැන් මෙහෙම පටන් ගමුකෝ. දැන් ඔබතුමා අපි හඳුනනවා දශක ගානාවක් සිට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෙක් හැටියට සාහිත්‍ය පැත්තෙන් නවකතා කෙටිකතා ඒ වගේම අධ්‍යාපනය පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් හැටියට ඒ වගේම ප්‍රවීණ දේශකයෙක් හැටියට ඔබතුමාගේ කතා අහන්න හරි කැමති අපි කවුරුත්. ඉතින් ඒ ඊට අමතරව මේ පසුගිය වසර කීපය තුළ විශේෂයෙන්ම 2005 මැතිවරණ සමයේදී අපි දකිනවා ඔබතුමාගේ මින් පෙර නුදුටු මුණුවරක් දේශපාලන මත ප්‍රකාශකයෙක් හැටියට දේශපාලන මතධාරියෙක් හැටියට ඔබතුමා 2015 ඉතා ප්‍රබලව ඉස්මතු වෙනවා. මොකද එකපාරටම නිකන් දේශපාලනයට බහින්න හිතුනේ? ඒක මගේ පිළිතුර ඇත්තටම සාහිත්‍යකරුවෙක් හැටියට යම්කිසි දේශපාලන මතවාදයක් මට තිබුණා. ඒ දේශපාලන මතවාදය ඇත්ත වශයෙන්ම සරලව කියනවා නම් වඩා යහපත් සමාජ සංස්කෘතික ජීවිතයක් උරුම කර ගැනීම කියන කාරණාව. ඒ ආකල්පය අපිට ඉස්කෝලේ යන කාලේ අපිට ගුරුවරුන්ගෙන් ලැබිච්ච යම්කිසි පන්නරයක් කියලායි මම හිතන්නේ. දැන් මට මතකයි අපේ ඉස්කෝලේ එක ගුරුවරයෙක් හිටියා ජාතික ඇඳුම අඳින්නේ එතුමා සෙරප්පු සපත්තු දාන්නේ නැහැ. ඉතාම දක්ෂ ගුරුවරයෙක් අපට සාහිත්‍ය ඉගැන්වුවේ. රුසියානු සාහිත්‍ය අපිට බොහොම කියවීමේ ආසාව ඇති කරපු ගුරුතුමා. එතුමා ලංකා සමසමාජ පක්ෂයේ සමාජිකයෙක්. හැමදාම මැයි පළවෙනිදට බස් එකේ නැගලා රතුපාට කමිස ඇඳගෙන පෙළපාලි වලට පයින් ආවේ. කාලේ දේශපාලනය කළේ මිනිස්සු එහෙම හැංගීමෙන් කවුරුවත් එකතු කරගෙන ආවේ නැහෙනි. පාසල ගැන කියනින්ද පාසල මොකද්ද කියලාත් අපි කියනවා. මිනොංගොඩ නාලන්දා මධ්‍ය මහාවිද්‍යාලය. හැබැයි කවදාක්වත් එතුමා මේ ළමයින්ට දේශපාලනය කරන්න කිව්වේ නැහැ. හැබැයි එයා මට හිතෙන්නේ අපිට සමාජයේ දිහා විචාරශීලීව බලන්න යම්කිසි පුහුණුවක් ලබා දුන්නා කියලා. ඒක තමයි නිර්මාණකරුවෙක් හැටියට මට යම් ආකාරයකට බලපෑවේ.
ඉතින් මම සාහිත්‍ය කලා කටයුතු වල নিমগ্ন වෙලා තමයි මූලික වශයෙන් කටයුතු කළේ. ඒකට අපි කවුරුත් සසල වෙච්ච දෙයක් තමයි මේ රටේ මේ ලස්සන රටේ අවුරුදු 30කට වැඩි කාලයක් මේ පොළවට ඔරොත්තු නොදෙන තරම් ලේ වැගිරුවා මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු. භාෂා දෙකක් කතා කරන මිනිස්සු. මේකෙන් අපි පුදුමාකාර විදිහට කම්පාවකට පත් වුණා. දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ අපි තේරුම් ගත්ත දේ තමයි මේ රටේ නැවත ලේ වගුරුවන්නේ නැති රටක් මේ රට රටක් බවට පත් කරගන්නට ඕනේ. ඉපදිලා ඉන්න දරුවන්ටත් ඉපදෙන්න ඉන්න දරුවන්ටත් සාමකාමීව ජීවත් වෙන්නට පුළුවන් රටක් අපට අවශ්‍යයි. මේ ජාතිය එක්සේසත් කිරීමේ අවශ්‍යතාව තමයි දැන් අප කළ යුත්තේ කියන කාරණා. මම මේ ගැන ප්‍රසිද්ධ දේශනයක් පැවැත්තුවා 2011 මාසේ 24 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ඒ දේශනය මගේ නවකතාවක් ප්‍රකාශයට පත්වන අවස්ථාවේ තමයි මම මේ දේශනය පැවැත්තුවේ. ඒ දේශනයේදී මම කියපු එක කරුණක් උපුටා දක්වන්නට කැමතියි. යුද්ධයෙන් විනාශ වූ රටකට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ භෞතික සංවර්ධනයක් නොවන බව මගේ හැඟීමයි. යුද්ධයෙන් කඩා වැටුණු රටක් ගොඩනැගීමට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ යහපාලනයයි. ජන ජීවිතයේ ගොඩනැගීමයි. සීමිත පිරිසක් අසාමාන්‍ය ලෙස පරිභෝජනය කරන බහුතරයකට ජීවන අපේක්ෂාවන් අතහරින්නට සිදුවන යථාර්ථය රාජ්‍ය පාලකයා අවබෝධ කරගෙන නැති බව සිදුවෙන සෑම කටයුත්තකින්ම අද පෙනෙනවා. අපේ රටට නීතියේ පරමාධිපත්‍යය අවශ්‍යයි. සිවිල් සමාජයේ ශක්තිමත් වීම අවශ්‍යයි. රටක දූෂණය හා අවනීතිය රජ යන බව පෙනෙන විට අනාගත පරම්පරාව පානගන්නේ අඳුරු යුගයකට යයි මට සිතෙනවා. අහිංසක තරුණ ජීවිත පූජා කර නිදහස් කරගත් රට යුද්ධයෙන් මානව ධර්මතා විනාශ වූ රට තුළ මානව ධර්මතා ස්ථාපිත නොකර කරන භෞතික සංවර්ධනය රටක දියුණුවද? දෙක මම දීර්ඝ වශයෙන් මේක මේ කතාවේදී සාකච්ඡා කරලා තියෙනවා 2011. දැන් අත්ත වශයෙන්ම මේ දේශනය පවත්වන අවස්ථා වකවානු වෙනකොට අපට අවශ්‍ය වුණා යම්කිසි සමාජ සංවාදයක් ගොඩනගන්න, අපේ රට යහපත් රටක් බවට පත් කරගන්න. ඉතින් මට හිතෙන්නේ යුද්ධයෙන් පස්සේ අපේ රටේ රාජ්‍ය පාලනය තුල අපි දැක්කේ යම් කිසි ආකාරයකට අර යුද්ධයෙන් උන්මාද වූ තත්ත්වයක්. මේක අපි යම් ආකාරයකට සසල කළ කරුණක්. ඔය වකවානුවේ තමයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ 73 වෙනි ජන්මදිනය පැවැත්වේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. එදා උන්වහන්සේ වෙනුවෙන් සමරු දේශනය පැවැත්වේ මම. ඒ උත්සවේදී උන්වහන්සේ කතා කරනකොට කියපු එක දෙයක් තමයි මගේ ජීවිත කාලයේ මම ඉතිරි කොටස කැප කරන්නේ මේ රටෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කියලා බොහොම උන්වහන්සේගේ අභීත හඬින් යම් ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශයෙන් අනතුරුව මේ සමාජය තුළ වැදගත් වෙනසක් අවශ්‍යයි කියන පුද්ගලයෝ සෝභිත හාමුදුරුව වටා ඒකරාශී වෙලා අවසානයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනැගුණා. ඉතින් සෝභිත හාමුදුරුව මට බොහොම සමීප හාමුදුරු නමක්. මට ඇත්තටම බොහොම ආදරෙයි හාමුදුරුව. මට නොයෙක් වර කතා කළා මේ ව්‍යාපාරයට ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා. හැබැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය. මම මුලදී මම මේකට වැඩිය වුණා. මට ඕන වුණේ ලේඛකයෙක් හැටියට මම දරන අදහස් සමාජගත කරන්න. ඒත් අවසානයේදී හාමුදුරුව කොහොම හරි මාව ගෙදෙට්ට ඇවිල්ලා මට කතා කරලා මාව මේකට එකඟ කරගත්තට පස්සේ මං හාමුදුරුවත් එක්ක විවිධ තැන්වල ගිහිල්ලා අපි මිනිස්සුන්ව දැනුවත් කරන්නට පටන් ගත්තා. මේ රටේ අපි සාමකාමීව ජීවත් වෙන්නට ඕනේ. අපි
මේ රට යහපත් රටක් බවට පත් කරන්න ඕනේ අපිට නෙමෙයි අනාගතයට. ඒ වෙනකොට හාමුදුරුවොත් එක්ක වැඩ කරනකොට මට හිතුනේ හාමුදුරුවන්ගේ විශාල අභ්‍යන්තර පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා සෝභිත හාමුදුරුවෝ හුඟක් ජාතිකවාදී ව්‍යාපාරවලනේ මුල් කාලේ නිමග්න වෙලා හිටියේ. හැබැයි පසු කාලේ උන්වහන්සේ මං හිතන්නේ සමාජ ව්‍යාපාරවලම නිමග්න වීමෙන් යම් පරිපාකයකට පත් වෙච්ච චරිතයක්. එක අවස්ථාවකදී හාමුදුරුවෝ කියපු එකක් මගේ මතකේ හොඳට තියෙනවා. මහත්තයෝ, සිංහල මිනිහගේ, දෙමළ මිනිහගේ, මුස්ලිම් මිනිහගේ බඩගින්නේ වෙනස මොකක්ද? සිංහල මිනිහගේ, දෙමළ මිනිහගේ, මුස්ලිම් මිනිහගේ වේදනාවේ වෙනස මොකක්ද? මේ විදිහට බොහොම ප්‍රායෝගික ලෙස හාමුදුරුවෝ මේ සමාජය කියවපු කෙනෙක් බවට පත් වුණා. ඔය හාමුදුරුවොත් එක්ක වැඩ කරගෙන යන අතරවාරයේ තමයි අනපේක්ෂිත මොහොතක 2015 ජනාධිපතිවරණයට දින නියම වන්නේ. ආචාර්යතුමා, දැන් අපේ මාදුළුවාවේ හාමුදුරුවෝ පටන් ගන්නේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය. සාධාරණ සමාජයක අවශ්‍යතාවය තේරුණේ යුගයේයි සමාජයේ අසාධාරණ දේ දවස්වල? ඔව්, ඇත්ත වශයෙන්ම දූෂණය කියන එක පිළිබඳ අප්‍රමාණ සාධක අනාවරණය වෙමින් තිබුණා නිල නොවන ආකාරයට. ඒ වගේම දේශපාලන බලය පාවිච්චි කරලා මහජන දේපල අවභාවිත කිරීම, රාජ්‍ය ධනය අවභාවිත කිරීම, එක පැත්තකින් මිනිස්සුන්ගේ ජීවන අරගලය බොහෝම සෝචනීය තත්ත්වයකට පත්වීම, සේට්ටම වඩා මිනිස්සුන්ට නිදහස පිළිබඳ ඇතිවෙච්ච යම් කිසි භීතිකාවක්. දැන් මම පුද්ගලිකව විඳලා තියෙන අත්දැකීමක් තමයි විශ්වවිද්‍යාලයේ හවස් කාලේ වෙනකල් වැඩ කරලා එක දවසක් 6 අමාරට ඉතර එනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙන්න දෙන්නේ, එළියට යන්න දෙන්නේ නැහැ අපිට. හමුදාවෙන් අපිව නතර කරගෙන ඉන්නවා. විශාල පිරිසක් හිටියා, 30-40ක් විතර හිටියා. ඊට පස්සේ දැන් වාහනයෙන් බැහැලා ඉන්නකොට අපිට ගියා පාර පැත්ත බලන්න මේ අනිත් පැත්ත බලාගෙන හිටගෙන ඉන්නේ කිව්වා. හරිද? කොයි මොන අවුරුද්දේද? මේ 2014 ඉතර. 2014 ඉතර. එතකොට දැන් මේ මොකද එක්තරා විශේෂිත පුද්ගලයෙක් මේ යනවා. ඒ යනකල් තමයි දැන් එතකොට දැන් මං කල්පනා කළේ ඇයි අපි වහල්ලු බවට පත් කරලා තියෙන්නේ මේ වගේ රට කොන්නේ වගේ දේවල් වලින් මේ සමාජය තුළ අපිට මූලික අයිතිවාසිකම් අහිමි තත්ත්වයක් දැනෙන්නට පටන් ගත්තා. ඉතින් දැන් අර ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම කියන්නේ ඔය සෝභිත හාමුදුරුවන්ගේ ඒ ව්‍යාපාරයේ වැඩ කටයුතු අපි කළේ ඇත්ත වශයෙන්ම මේ සමාජ සංස්කෘතික ජීවිතයේ වඩා යහපත් දෙයක් බවට පත් කර ගැනීමට ඒකට වේගයෙන් අර දේශපාලනික මුහුණුවරක් ලැබුණේ මේ ජනාධිපතිවරණයට දින නියමවීමත් සමග. එතකොට දැන් ඒකේ එක අවස්ථාවකදී මතු වුණානේ මේ පොදු අපේක්ෂකයෙක් ඕනේ කියලා. අද පොදු අපේක්ෂකයා සෝභිත හාමුදුරුවෝ වෙනවා කියලා පොදු අපේක්ෂක හැටියට. ඉතින් ඒ වෙනකොට සෝභිත හාමුදුරුවෝ විශාල වැඩ කොටසක් මං හිතන්නේ හැමින් සිරුවේ කරමින් ගියා. ඉතින් මෙතෙන්දී අපි සම්බන්ධ වුණා. ඒ වෙලාවේදී සම්බන්ධ වුණාට පස්සේ මට හිතෙන්නේ අපිට දැනුණා දැන් මේක මේ වැඩේට බැස්සට පස්සේ මේක අවසානයක් දක්වා අරගෙන යන්නට ඕනේ කියලා. අන්න එතෙන්දි තමයි අර ඔබ කියපු මගේ යම් කිසි ආකාරයක මගේ භූමිකාවේ යම් වෙනසක් වෙන්න ඇති කියලා මම හිතනවා. සෝභිත හාමුදුරුවන්ගේ බලපෑම, ඔබතුමාගේ බලපෑම, සෝභිත හාමුදුරුවන්ගේ බලපෑම සහ උන්වහන්සේගේ අදහස් වලට ඇත්ත වශයෙන්ම යම් ආකාරයකට එකඟ වීම. ඇත්තටම ඔබතුමා කියනවාද සෝභිත හාමුදුරුවන්ගේ බලාපොරොත්තුවක් තිබුණාද පොදු අපේක්ෂකයන්ට? නෑ, කිසිසේත්ම හාමුදුරුවන්ගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. හාමුදුරුවන්ට තිබුණ එකම බලාපොරොත්තුව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. හාමුදුරුව හැමතිස්සෙම කියවපු පොතක් තමයි ආචාර්ය එන්.එම්. පෙරේරාගේ විවේචනාත්මක විශ්ලේෂණයක් කියන පොත. මේ පොත එන්.එම්. පෙරේරා මහතා ලියන්නේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් වකවානුවේමයි. ඒතර මේ හාමුදුරුව හැමතිස්සෙම කියපු දේ තමයි පාර්ලිමේන්තුවෙන් අපේ රට පාලනය කරන්නට ඕනේ. පාර්ලිමේන්තුවෙන් පාලනය කරන්න. ඉතින් මේ පිළිබඳ ඉතාම වැදගත් දේවල් අපිටත් තියෙනවා. අපිත් ශිෂ්‍යයෝ හැටියට පාර්ලිමේන්තුවෙන් රට පාලනය කරන කාලේ අපි ලබපු අත්දැකීම් තියෙනවා. අපේ රටේ තිබිච්ච යම්කිසි සීලාචාර දේශපාලන සංස්කෘතියක් තිබුණා. එක පුද්ගලයෙක් අතේ බලය කේන්ද්‍රගත වීමෙන් තමයි ඒක
නැති වුණේ. ඉතින් මේක වෙනස් කර ගැනීමේ ඌමනාව තිබුණා මිසක් හාමුදුරුවෝ මේ පොදු අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හාමුදුරුවෝ මුල ඉඳලාම කල්පනා කළේ සියලු බලවේග එකතු කරලා පොදු අපේක්ෂකෙක් ජයග්‍රහණය කරන්න පුළුවන් පොදු අපේක්ෂකෙක්ව සොයාගත යුතුයි කියලා හාමුදුරුව පෞද්ගලිකව මාත් එක්ක කියලා තියෙනවා. මහත්වෝ මොන වුණත් මේ රටේ හාමුදුරු කෙනෙකුට ජනාධිපතිවරණයෙන් දිනන්නත් බෑ දිනුවත් ජනාධිපතිකමක් කරන්නත් බෑනේ මහත්වෝ. අන්න එහෙමයි හාමුදුරුවෝ කිව්වේ. හාමුදුරුවන්ට තිබුණේ වෙන අරමුණක්. ඉතින් ඒ වෙලාවේදී තිබුණනේ විශාල කුතුහලයක් තිබුණනේ කවුද දැන් මේ එන්නේ කියලා. ඒ වෙලාවේදී කාටවත් අනර්ථයක් නොවන විදිහට ඔව් මම තමයි එන්නේ කියලා හාමුදුරුව සමහරවිට කියන්න ඇති. ඔව් ඇත්තටම ඒ ඔය වකවානු වෙනකොට 2015ට කලින් එවකට තිබුණු රජයට එරෙහිව ජනමත ගොඩනැගීමෙන් තිබුණු කාලේ පොදු අපේක්ෂකයෙක් කියලා සංඛාවකත් හිතන්නේ නැහැ. වෙනතෙක් මානෙකවත් කවුරුවත් හිටියේ නැහැ. ඒක මිනිස්සු අතරමංගලා වගේ හිටපු කාලෙක අපි පුද්ගලික හේතුව ඇත්තටම සෝපිත හමුදුර වෙනවා හොඳයි කියලා ඒක එක්තරා සමයකදී. ඔබතුමා දැන් ඔතනදී ඉස්සරලා කලින් කිව්වා මේ සමාජ අසාධාරණයන්ට නිදහස නැති නිසා ඒ වෙනුවෙන් පෙනී සිටිය හාමුදුරුව එක්කලා ඔබතුමා එකතු වුණා කියලා. ඔය වකවානු වෙනකොට 2000 අපිට අවුරුදු 30ක් විතර තිබුණු අපේ ත්‍රස්තවාදී යුද්ධය නැති වෙලා දැන් රටට එක්තරා විදිහක නිදහසක් ලැබිලා තිබුණු කාලෙක නේද ඔය? එතකොට අපිට රටේ නිදහසක් නැති නිදහසක් අපි ලබාගෙන තිබුණු කාලයක් නේද? එතකොට එතකොට අර තිබුණු ත්‍රස්තවාදීන්ගෙන් සිදුවිච්චි අකටයුතු අකරතැබ්බ මිනිමෙරුම් කලකෝලාහල ඒවා නැතුව අපේ රටට කිසියම් විදිහක සාමයක් උදාවිච්ච කාලයක් නොවේද ඔය කාලේ? ඔව්. දැන් ඒක අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්නට ඕන කාරණාවක්. යුද්ධයේ තිබුණු කාලේ මිනිස්සු පාර යන්න බය වුණා. දරුවන්ගේ ජීවිත පිළිබඳ බයක් තිබුණා. ඒ සේරම දේවල් ඇත්ත. යුද්ධයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම අපි කල්පනා කළ යුතු වැදගත්ම දේ තමයි යුද්ධයේ ඉවර වීම කියන එක නෙමෙයි. නැවත යුද්ධයක් ඇති නොවෙන එක. මොකද මේ යුද්ධයේ බාහිර බලවේගයක් එක්ක නෙමෙයි වෙනත් රටක් එක්ක නෙමෙයි මේ යුද්ධය කළේ මේ රටේම ජීවත් වෙච්ච මිනිස්සුනි. එතකොට මේ යුද්ධය ඇති වුණේ ඇයි? මේ යුද්ධය නැවත ඇති නොවෙන තත්ත්වයක් ගැන කල්පනා කරනවා රටක පාලකයෝ කල්පනා කළ යුත්තේ ඒකයි. ඒත් එක්කම මට වැටහුණු දේ තමයි සාමය කියන එක මිනිස්සුන්ට බලහත්කාරයෙන් උඩින් පවට පටවන්නට බැහැ. ඒක මිනිස්සුන්ට අභ්‍යන්තරව තමන් තුළ ඉපදෙන්නට ඕන දෙයක්. එතකොට අපිට දැනෙනවා නම් මේ රටේ සුළු ජාතිකයෝ යම් කිසි පීඩනයකට ලක් වෙනවා. එතකොට මහජාතිකයොත් එක්ක කටයුතු කරනකොට ඒ අය යම්කිසි ආකාරයකට සැකයකින් බලනවා. මේක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේවා අර මම අර නිකන් අලු මොනවද මේ ගිනි ගොඩ යට තියෙන ගිනි පුලිඟු වගේ තමයි. එතකොට සියලු පුරවැසියන්ට තමයි මේ යුද්ධයෙන් පස්සේ සාමය අවශ්‍ය වුණේ. එතකොට මේ සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කරන එක පාලකයන්ගේ වගකීම. මෙතන අනිත් දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ දීර්ඝ කාලයක් බුදුදහම අදහපු රටක අපි ජීවත් වෙන්නේ. ඒක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවන් දකිත්වා කියලා භාවනා කරපු මිනිස්සු. එතකොට අපි කොච්චර සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනද ලෝකයට පරමාදර්ශයක් දෙන්නට පුළුවන් ආකාරයට ජීවත් වෙන්නට ඕන පුද්ගලයෝ තමයි අපි. අනිත් පැත්තෙන් බලනකොට අපිට වඩා පල්ලෙහා තිබුණු රටවල් පහුගිය වකවානුවේ අපිට වඩා හුඟක් ඉහළට ගිහිල්ලා අපි අද ඒ රටවල් වලින් ආධාර ලබා ගන්න තත්ත්වයට පත් වෙනා තියෙනවා. මේ සේරම දේවල් ටිකක් ගැඹුරින් එක තැනකට අරගෙන බලනකොට අපට පෙනෙනවා ජාතිය එක්සේසත් කර ගැනීමට අසමත් වීම කියන ක්‍රියාවලිය නිසා තමයි අපි හැම අතින්ම පහලට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මිනිස්සුන්ට එකිනෙකා කෙරේ සැකයෙන් තොරව ජීවත් වීම රටේ නීතිය සෑම පුද්ගලයෙකුටම එක හා සමාන භුක්ති විඳින්නට පුළුවන්කම යුක්තිය සාධාරණත්වය මෙන්න මේව ඇතුළෙන් තමයි නිදහස මිනිස්සුන්ට ලැබෙන්නට ඕනේ. යුද්ධය නතර වෙන ඒක එක නිදහසක් තමයි. යුද්ධය ඉවර වුණා. හැබැයි මිනිස්සුන්ට ජීවත් වීමේ නිදහස කියන එක දැන්
කවුරු හරි පටු මානෙකින් බල්ලා කියනවා නම් යුද්ධේ වුණාට පස්සේ කාටද නිදහස නැති වුණේ අර එහෙමයි කියලා තර්ක කරන්නට පුළුවන්. ඒ වුණාට අපි දන්නවා යුද්ධයෙන් පස්සේ මොන තරම් අපරාධ සිද්ධ වෙලා තියෙනවද යුද්ධේ නාමයෙන්. දැන් ඔය නිරන්තරයෙන්ම සංවාදයට ලක්වන සාපරාදී මනුෂ්‍ය ඝාතන පැහැර ගැනීම මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම ඒ සේරම දේවල් ඇත්ත වශයෙන්ම යුද්ධෙන් පස්සේ සිද්ධ වෙච්ච දේවල්. ඒ වගේ දේවල් වැඩි වර්ධනය වීමේ ප්‍රවණතාවක් තිබුණේ සාමාන්‍ය මිනිස්සු බියෙන් ජීවත් වෙනවා නම් ඒ රට දියුණු රටක් වෙන්නේ නැහැ. මම නිතරම ඔය මතක් කරන කතාවක් තමයි මහත්මා ගාන්ධිතුමාගේ කියමනක් තියෙනවා රටක දියුණුව මනින්න පුළුවන් එකම එක මිනුම් දණ්ඩයි තියෙන්නේ. මොකක්ද ඒ මිනුම් දණ්ඩ? ඒ රටේ පුරවැසියෝ කාන්තාවන්ට සලකන්නේ කොහොමද? ඒ රටේ වැඩිහිටියෝ දරුවන්ට ආදරය කරන්නේ කොහොමද? මේක පිටු ගානක් විවරණය කරන්නට පුළුවන්. දැන් අපි බලන්න ඕනේ අපේ රටේ අපේ අතීතයේ මොනතරම් යහපත් ශිෂ්ට සම්පන්න සමාජ සංස්කෘතික ජීවිතයක් තිබුණද සහජීවනයක් තිබුණද විවිධ ජාතීන් අපි එකට ජීවත් වුණාද. මම පිළිගන්න එක කතාවක් තමයි අපි කුඩා කාලේ අහලා තියෙනවානේ සුරූපී කාන්තාවකට රත්තරම් පුරෝගත සෙම්බුවක් හිස මත තබාගෙන පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දල තුඩුවට තනියම ඇවිල්ලා ආපහු නිරුපද්‍රිතව යන්න පුළුවන් රටක් කියලා. මම ඕක බොරුවට හදපු කතාවක් කියලා හිතන්නේ. මං කියන්නේ ඕක ඇත්ත. එහෙම කාලයක් අපිට තිබුණා. අපි පාසල් යන කාලේ අපිට භූගෝල විද්‍යාව උගන්වපු ගුරුතුමා ඒ කාලේ තිබුණා අර LD කියන වෑන් වල අපි ළමයින්ව පටවගෙන යාපනය ගියා අපිව සංචාරයකට. අපිව යාපනයේ මිදිවදුවල අරවල මෙවල ඇවිදලා ඉවරලා හෙන රෑ ගස්සෙක නිදාගෙන ඉඳලා ඇවිල්ලා තියෙනවා. අපි අත්දැකීම් ලබලා තියෙනවා. ඒම්සු ගොවිතැන් කරන හැටි අපිව ප්‍රායෝගිකව දැකලා තියෙනවා. එතකොට මට හිතෙන්නේ අපි යම් කිසි ආකාරයකට සහජීවනයෙන් ජීවත් වෙච්ච රටක්. අපේ රටේ මිනිස්සුන්ට මූලික වශයෙන් අවශ්‍ය වන දේ තමයි වැඩිහිටියන්ට මම තේරුම් අරන් තියෙන හැටියට අමුදරුවන් පෝෂණය කිරීම, දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීම, සෞඛ්‍ය පහසුකම් වගේ සරල අවශ්‍යතාවන් තමයි අපේ මිනිසුන්ට තියෙන්නේ. අනිත් පැත්තෙන් ටිකක් ඉහළ තලයට ගියාම නීතිය මත රට පාලනය වීම. මෙන්න මේවා මේ සන්දර්භය තුළ තමයි නිදහස කියන එක සාක්ෂාත් වන්නේ. මෙන්න මේ නිදහස වෙනුවෙන් තමයි කිසියම් අරගලයක් කළේ. ඔතන කියන්නේ යුද්ධයෙන් පසුව අපි යුදමය ජයග්‍රහණයක් කළත් රටට අවශ්‍ය නිදහස සහ ඒ ජාතීන් අතර තිබුණු විසංවාදයේ නැවතීමක් තිබුණේ නැහැ. ඒ පිළිම න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ කියන එක. ඔව් ඒක ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කරන්න තිබිච්ච හොඳමම දේ තමයි ඒක. ඒක තමයි නොකළම දේ. හිතා අපිට පොඩි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් සාකච්ඡාවට එකතු වෙමු. මාචාර්යතුමා, ඔබතුමා මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට අමතරව සාහිත්‍ය දරේක් හැටියට, නවකතා කෙටි කතා රචකයෙක් හැටියට, විචාරකයෙක් හැටියට, ගවේෂකයෙක් හැටියට, මධ්‍යස්ථ මතධාරී විද්වතෙක් හැටියට මේ රට පිළි අරගෙන තිබුණේ. දේශපාලනයේ කතා කරන්නට යෑමෙන් ඔබතුමාගේ ඒ තිබුණු හඳුනා ගැනීමට, ඒ තිබුණු අනන්‍යතාවයට බාධාවක් වුණා කියලා හිතන්නේ නැද්ද? මොකද සමහර අය කියනවා කලාකරුවෝ විද්වතුන් මේ දේශපාලනය කතා කළ යුතු නැහැයි කියලා. ඔබතුමා දේශපාලනය මතධාරියෙක් වුණාට පස්සේ කිසියම් අවාසියක් වුණා කියලා හිතන්නේ නැද්ද? සමහරලාට ඒක වෙන්නට පුළුවන්. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මගේ සමීපතමයෝ කනගාටුව පළ කරලා තියෙනවා. හොඳම දේ තමයි පහුගිය අවුරුද්දේ මේ ජනවාරි පළවෙනිදා නෙමෙයි පහුගිය ජනවාරි පළවෙනිදා මගේ පැරණි ශිෂ්‍යාවක් මට උදේ පාන්දර දුරකථනයෙන් සුබ පතන්ඩ කතා කරලා ඉවර වෙලා මේ අනේ සර් මේ දැන්වත් ඔය වැඩවලින් අයින් වෙන්න කියලා තමයි මට කිව්වේ. මේ අවුරුද්දෙත් ඒ ශිෂ්‍යාව කතා කරලා කිව්වා සර්ට් ඉතින් කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉතින් මං ආයෝ වගේ යන්නේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ ඒවෙන් පේන්නේ දැන් මම යම් කිසි විදිහේ මොකක් හරි අපි කියන්නේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන හිටියනම් ඒකට පළුද්දක් වුණා කියලානේ. හැබැයි ඒක පිළිබඳ අනවබෝධයෙන් නෙමෙයි මම මේ සෝභිත හාමුදුරුවොත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණේ. එතකොට දැන් අපි
යම්කිසි අවබෝධයකින් තමයි මේ සමාජයේ වෙනසක් අවශ්‍යයි කියන තැනට පත් වුණේ. එතකොට කලාකරුවෝ, ලේඛකයෝ වගේ පුද්ගලයෝ පක්ෂ දේශපාලනයේ නිමග්න වීම කියන එක එක්තරා ආකාරයකට සමාජ දෝෂ දර්ශනයට ලක්වන දෙයක් තමයි. මම ඇත්ත වශයෙන්ම මේක පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. අපි මේ පක්ෂ දේශපාලනයකට නෙමේ අපි ඇත්ත වශයෙන්ම දායක වුණේ. මේක දේශපාලනික ව්‍යාපාරයක් තමයි කිසියම් ආකාරයකට. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගැනීමේ ව්‍යාපාරයකටයි අපි දායක වුණේ. ඒ නිසා තමයි අපි කල්පනා කළේ මේ රට නිදහසෙන් පස්සේ දිගටම පාලනය කළේ ප්‍රධාන පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ පක්ෂ දෙකටම මේ රටේ ප්‍රශ්න විසඳන්නට බැරුව ගියා. පක්ෂ දෙකම අසාර්ථක වුණා. මෙන්න මේ නිසා මේ රටේ ප්‍රශ්න, සංකීර්ණ ප්‍රශ්න විසඳන්න නම් මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙන්නට ඕනේ. සම්මුතියක් අවශ්‍යයි. එතකොට අර අපේ ඉතින් දේශපාලන ක්‍රමයේ තුල අපි කැපුවත් නිල් කැපුවත් කොළ කියන පුද්ගලයෝ තුල මේක පිළිබඳ විශාල කැළඹීමක්, අසන්තෝෂයක්, කෝපයක් තියෙනවා. ඒක මිනිස්සු විතරක් නෙමෙයි, මේ දෙපැත්තින නායකයෝ තුලත්, දේශපාලනඥයෝ තුලත් ඒක තියෙනවානේ. හැබැයි අපි බලන්නේ ඒක දිහා ඊට වඩා වෙනස් ආකාරයකින්. අපි කල්පනා කරන්නේ මේ රටේ යම් කිසි සංකීර්ණ ප්‍රශ්නාවලියක් තියෙනවා නිරාකරණය කරගන්න. ඒක මේ ප්‍රධාන පක්ෂ දෙකම එකට එකතු වෙලා නිරාකරණය කරගන්නට ඕන කියන මතය තමයි අපි දරන්නේ. ඉතින් ඒ නිසා මෙබඳු ආස්ථානයක ඉඳගෙන රටක සංවේදී මිනිස්සු කතා කරන්න ඕනේ. කලාකරුවෝ, ලේඛකයෝ, උගතුන් කතා කරන්නට ඕනේ මේ වගේ ප්‍රශ්නය ගැන. සමාජයට යම්කිසි අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕනේ. අපි දන්නවා සිංහල බෞද්ධ සමාජය තුළ මේ ජාතික ප්‍රශ්නය පිළිබඳ එක මතවාදයක් තියෙනවා. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පවතින මතවාදයක්. ඒක අපේ රටේ දේශපාලනඥයෝ තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා පලිප්පු දමමින් දිගටම අර හිඟන්නගේ තුවාලේ වගේ අරගෙන ආපු එකක්, සුවපත් කරගත්තේ නැති දෙයක්. දැන් මේකේ මේක පිළිබඳ සමාජයට අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කාටද? ඒක දේශපාලනඥයෝ ලබා දෙන්නේ නැහැ. ඒක ලබා දෙන්න ඕනේ කලාකරුවෝ, සාහිත්‍යකරුවෝ, රටේ උගතුන්, බුද්ධිමතුන්. ඇත්ත වශයෙන්ම මේක ලබා දෙන්න පෙරමුණ ගන්න ඕනේ භික්ෂුන් වහන්සේලා, ආගමික නායකයෝ. ඒගොල්ලෝ තමයි මේකට පෙරමුණ ගන්න ඕනේ. අවාසනාවකට ඒ හුඟක් අය මේ කාරණාවේදී ඉන්නේ බොහොම වැරදි ආස්ථානයක. අපි තේරුම් ගන්න ඕනේ අවසාන වශයෙන් අපි කොච්චර කාලයක් ජීවත් වෙනවද? අවුරුදු 200ක් ජීවත් වෙනවද? 150ක් ජීවත් වෙනවද? 100ක් ජීවත් වෙනවද? 100ක් ජීවත් වෙලා වැඩකුත් නැහැ. අපි ජීවත් වෙන කාලය තුල අපි ජීවත් වෙන්නට ඕනේ ඊළඟ පරම්පරාවට යහපත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් රටක් වෙනුවෙන් යම් කිසි ආකාරයකට දායක වෙමින්. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. හින්දා මම අවංකවම කල්පනා කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රටේ වැදගත් බුද්ධිමත් සංවේදී පුද්ගලයෝ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හඬ නැගීම කියන එක අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. මම හිතනවා ඇත්තටම අන්න එතන තමයි මේ වැදගත්ම දේ තියෙන්නේ කියලා. මොකද මේ සාමාන්‍ය ජනතාව දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලින් හෙම්බත් වෙලා ඉන්නේ. සමහර වෙලාවට දේශපාලනඥයෙක් කතා කරන්නේ එක්ක තමන්ගේ නායකය වෙනුවෙන්, තමන්ගේ පක්ෂය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන්, ඊළඟට එක්ක තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ගේ බලය වෙනුවෙන් බොහෝ වෙලාවට. ඒ නිසා අර මධ්‍යස්ථ මතධාරී කලාකරුවෙක් විද්වතෙක් කතා කරපුවාම ඒකේ වටිනාකමක් තියෙනවා ජනතාවට. ඒ නිසා මම හිතනවා එක්තරා විදිහකට කලාකරුවෝ ඒ කරන දේ යහපත් අධ්‍යයක් කියලා මාත් පුද්ගලව හිතන දේ තමයි. මෙහෙම දෙයක් වෙනව නේද? එතකොට දැන් අපි අපේ මතේ ප්‍රකාශ කරනකොට අපිට සිද්ධ වෙනවා එක් පක්ෂයක් විවේචනය කරන්නත් තවත් පක්ෂයකට සහාය දක්වන්නත්. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. එතකොට කලාකරුවෝ දේශපාලනඥයෝ වෙනුවෙන් නායක වෙනුවෙන් කඩේ යනවා කියලා වචනයකුත් හැදෙනවා නේද? ඔව්, කඩේ යනවා තමයි. ඉතින් එක පක්ෂයක් විසින් කරන සියලු දේවල් නීතියට පටහැනි දේවලුත් අනුමත කරමින් ඒවට ආවඩමින් කටයුතු කරනකොට නම් කඩේ යනවා තමයි. ඒ ලේබල් එක වදිනවා. හැබැයි අපි ඉන්න ඕනේ මැද තැනක.
දැන් අපි බලාපොරොත්තු වෙනවා නම් අවංක වශයෙන්ම මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා මේ රටේ ප්‍රශ්න නිරාකරණය කර ගන්නට අවශ්‍යයි කියලා මේ දෙකේම වැරදි අපි ඇස් දෙකෙන් හොඳට බලන්න ඕනේ. කතා කරන්න ඕනේ අවංක. එතකොට අවංකව කතා කරන්නට බැරි වෙන්නේ අපිටත් පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඔන්න ඉස්සරහට આવොත් තමයි අපිට කතා කරන්න බැරි වෙන්නේ. දැන් මම කල්පනා කරන විදිහට දැන් සෝභිත හාමුදුරුවන්ගේ තිබිච්ච එක වැදගත් ලක්ෂණයක් තමයි උන්වහන්සේ අවස්ථා ගණනාවකදීම ආණ්ඩුව බලයට පත්කරන දායක වෙලා තියෙනවා. හැබැයි හැමදාම ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ උන්වහන්සේ හිටියේ විපක්ෂේ. හරිද? උන්වහන්සේ ආණ්ඩුව වලට විරුද්ධ පුද්ගලයෙක් හැටියට හිටියා. ඒ කියන්නේ දැන් ඒ බලාපොරොත්තු වෙච්ච දේවල් සහ නායකයෝ දුන්නු ප්‍රතිඥා ඉටු කළේ නැත්නම් ඇඟිල්ල දික් කරලා හඬ නගා ඒ ගැන කියන්න පෞරුෂයක් සෝභිත හාමුදුරු උරුම කරගෙන තිබුණා. ඒ නිසා තමයි ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයේදී උන්වහන්සේගේ හඬට මේ රටේ මිනිස්සු යම්කිසි ආකාරයකට අවධානය යොමු කළේ. මම දැනුත් විශ්වාස කරන්නේ මේ පක්ෂ දෙක යම්කිසි ආකාරයකට එකතු වෙලා රාජ්‍ය පාලනයක নিমগ্ন වෙනවා නම් මේ දෙක තුලම සිද්ධවන වැරදි අවම කර ගැනීමට සිවිල් සමාජය නිර්ුපද්‍රිතව පියවි සිහියෙන් අපක්ෂපාතීව කටයුතු කරන්නට ඕනේ. විවේචනාත්මකව මේ දෙස බලන්නට ඕනේ. එතකොට අර මම නැවතත් අවධාරණයෙන් කියන දේ තමයි දැන් මේ ගහගත්ත පක්ෂ දෙකක්නේ ආණ්ඩු කරන්නේ. හරිද? එතකොට මේ කොටින්ම කියනනම් තරහකාරයෝ දෙන්නේ. එතකොට දැන් මේ එක පාටෝ මේ සම්මුතිවාදී ආණ්ඩුව බිහුණයි කියලා මේක ඉතාම හොඳ යථා තත්වයකට පත් වෙන්නේ නැහැ. අර පරණ තරහ මරහ කෝන්තර අරවා මේවා පොඩි පොඩි දේවල් ඉස්මත්තට එනවා. ප්‍රධාන දේවල් වෙනවා. ඒ සේරම දේවල් යම් ආකාරයකට කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. හැබැයි මේ පක්ෂ දෙක තුල තවම ඒක අපි සාධනීය මට්ටමකින් දකින්නේ නැහැ. ඒක ඒක ඒ ඒ වගකීම අපි බාර ගන්නට ඕනේ. මම විශ්වාස කරන විදිහට අපි කියන්න ඕනේ පාලකයන්ට ඔයගොල්ලෝ එකට එකතු වෙලා ආණ්ඩු කරන්නට අවශ්‍ය වෙන්නේ මේ රටේ තියෙන සංකීර්ණ ප්‍රශ්න. ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඕනේ. දැන් අපි කොච්චර දුප්පත් රටක්ද කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේනේ. දැන් කල්පනා කරලා බලන්න අපේ තේ මිලදී ගැනීම රුසියාව තහනම් කළා. අපි කොච්චර තැති ගත්තද ඒ අවස්ථාවේදී. එතකොට ඇත්ත වශයෙන්ම අපි අපේ රට වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න තීරණයක් වෙනුවෙන් ඇස්බෙස්ටස් වලින් ගෙවල් ඉදිකිරීම මේ තහනම් කරන්න තීරණයක් අරගත්තා. ඒක යම්කිසි ආකාරයකට අස්කර ගන්නට අපිට හේතු වුණානේ. මොකක් හරි මොන හේතු සාධක කිව්වත් අපි ඇත්තටම පොඩ්ඩක් ඒකෙන් හෙල්ලුණානි. එතකොට අපේ තේ මිලදී ගන්නේ නැහැ කියන එක කියූ පමණින් අපට සිද්ධ වෙච්චදී එක දවසක් ලංකාවේ තෙල් බෙදා හරින්නට බැරුව ගියොත් රට තුල ඇතිවන කැළඹීම අපි හොඳට දැකලා තියෙනවා. අපිට එක සතියක් තෙල් නොදී හිටියොත් ලෝකෙ අපිට මොනව වෙයිද? ඒක හරි. හරිද? ඒ නිසා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ අපි මේ ලෝකේ දුප්පත් රටක්. අපි අපේ ප්‍රශ්න निराකරණය කරගන්න චණ්ඩි වගේ හයියෙන් කෑ ගහලා හරියන්නේ නැහැ. අපි ඒක කල්පනාකාරීව නිර්මාණශීලීව අපේ රට දියුණු කර ගැනීමට ලෝකයත් එක්ක එකට ගමන් කරන්නට ඕනේ. සහයෝගයෙන් ගමන් කරන්නට ඕනේ. මෙන්න මේ වගේ ක්‍රියාවලියකට අවශ්‍ය දේශපාලන සංස්කෘතිය ගොඩ නගා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මම පෞද්ගලිකව දැන් කල්පනා කරන දෙයක් තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එක පක්ෂයකටවත් තනිකර බලයක් නොලැබෙන එක හොඳයි කියලා. හරිද? මම පෞද්ගලිකව විශ්වාස කරන ඕනෑම මැතිවරණයක මේ පක්ෂ දෙකම දැන් මම මුලින් කිව්වනේ මේ පක්ෂ දෙකම මෙතුවක් කාලයක් අසාර්ථක වෙලා තියෙනවා. ඒ හින්දා මේ දෙකටම ජනතාව මේ වෙනකොට යම්කිසි ආකාරයක සංඥාවක් දීලා තියෙනවා. ඔබ දෙගොල්ලම අසාර්ථකයි. ඒත් එක්ක මේ සංඥාව ඇතුලේ තියෙනවා පුළුවන් නම් දෙගොල්ලම එකතු වෙලා මේ ප්‍රශ්න ටික විසඳපල්ලා. අන්න ඒ වගේ සංඥාවක් ඇවිල්ලා තියෙනවා. මට හිතෙන අපේ දේශපාලන සංස්කෘතිය අපි ගොඩනගා ගන්නට ඕනේ මෙන්න මේ මාවතේ ඉදිරියට ගමන් කරන්න. අපි මේ සාම්ප්‍රදායිකව ඔය පක්ෂ දෙක බිහිවුණු දා ඉඳලාම ඔය පක්ෂ දෙක එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකනේ. එක පාර්ශ්වම එකතුනයි කියලා දැන් ඉහළ මට්ටමේ නායකයින්ගේ කිසියම් සම්මුතියක් අවබෝධයක් තිබුණට අපිට පේන දෙයක් තමයි ඊට පල්ලෙහා මට්ටමේ ඒ සම්මුතිය අවබෝධය නැති වගේ.
ඉතින් ඒක ඒක සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ සියලු දෙනාම එක පවුලක සහෝදරයෝ වෙයි කියලා එක පාරටම නේද? ඔව් ඉතින් නායකයින්ගේ වගකීමක් තියෙනවා ජනතාවට ඒ සඳහා අධ්‍යාපනයක් ලබා දෙන එක. ඔව් ඒකයි. දැන් මාචාර්යතුමා අර සෝභිත හාමුදුරුවෝ ගැන කතා කරනකොට ඔබතුමා කිව්වා සෝභිත හාමුදුරුවන්ගේ එහෙම මේ පක්ෂ දේශපාලන ලැදියාවක් හෝ පෙළඹීමක් හෝ තිබුණේ නැහැ කියලා. ඇත්තටම සෝභිත හාමුදුරුවන්ට තමන් එල්බගත් දේශපාලන පක්ෂයක් තිබුණාද නැද්ද? සෝභිත හාමුදුරුවන්ගේ දැන් ඉතින් සෝභිත හාමුදුරුවෝ මේ අපවත් වෙලා නිසා ඉතින් මේක කියන්න පුළුවන්. මොකද උන්වහන්සේගේ යම් යම් ලිපි ලේඛනවල සඳහන් වෙලා තියෙන කාරණාවක්. මට හිතෙන විදිහට සෝභිත හාමුදුරුවෝ බණ්ඩාරනායක මැතිණියත් එක්ක කිසියම් සමීප ඇසුරක් තිබුණා. මැතිණිය හුඟක් යම් යම් උපදෙස් එහෙම අරගෙන තියෙනවා. ඔය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගෙත් එක්ක ඔය ගැටුම් ඇති වුණාට එතුමිය බලයට පත් වුණාට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියකත් හුඟක් සමීප සම්බන්ධතාවක් තිබුණා. මොකද ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට අර බණ්ඩාරනායක මහත්මයා ගොඩනගපු දර්ශනයක් තියෙනවනේ පංචමහා බලවේගී. ඉතින් ඒක ඇතුලේ ආපු ගොඩනැගුණු අය අනිත් එක විද්‍යාලංකාර පිරිවෙන විද්‍යෝදය පිරිවෙන දෙකේම අධ්‍යාපනය ලැබපු කෙනෙක් හැටියට මේ ධාරාවේ උන්වහන්සේ ගමන් කරපු ගතියක් තිබුණා කියලා මට විශ්වාස කරනවා. හැබැයි උන්වහන්සේ අවසාන කාලේ නම් උන්වහන්සේට අවශ්‍ය වෙලා තිබුණු දේ තමයි මේ රට මේ රටේ තියෙන ප්‍රශ්න निराකරණය කිරීම කියන එකට මේ පක්ෂය පාට කියන දේවල් ඉස්සරහට දාගෙන බෑ කියන එක නේද? මාචාර්යතුමා අපි සුළු විවේකයක් ගමු. අපි ප්‍රධාන මැදිරියට ගිහිල්ලා මාචාරිතුමා දෙදස් පහළොව මැතිවරණයේදී මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට අමතරව මේ සිවිල් සංවිධාන බලය ලොකු භූමිකාවක් කළා. විද්වතුන් කලාකරුවන් වගේ අය එතනදී ඔබතුමාගේ හඬ ඉතාම ප්‍රබලයි ප්‍රධානයි. ඔබතුමන්ලා කියපු දේවල් රටේ ජනතාව ඇහුවා. ඒක වෙන්න ඇති හිටපු රජය ගෙදර ඇරලා අලුත් රජයක් පත් වුණේ. ඊට පස්සේ දැන් ඔබතුමාලාගේ එක්තරා විදිහකට ජයග්‍රහණයක් කියන්න පුළුවන්. ඔබතුමාලාගේ මතයට රටේ පිරිස් කන්දුන්නා, රජේ මාරු වුණා. තාර ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ ඔබට සතුටු වීද දැන් කියලා. මටත් අහන්න තියෙන දැන් ඔබට සතුටු වීද දැන්? ඔය ප්‍රශ්නේ මගෙන් නොයෙක්වර අහලා තියෙනවා. මම ඔකට උත්තරයක් දීලා තියෙනවා. මගේ උත්තරේ මේකයි. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ගේ පාලනය පරාජය කිරීම සඳහා යම්කිසි ආකාරයකට දායක වීම ගැන අඹමල් රේණුවකින්වත් කනගාටු වෙන්නේ නැහැ. එතකොට අලුත් පාලනය ගැන තෘප්තිමත්ද? කිසිසේ තෘප්තිමත් නැහැ. ඒක තමයි මම දුන්නු උත්තරේ. ඒකට අපි කොහෙද යන්නේ එතකොට දැන්? නැහැ. එකම දේ තමයි ජනවාරි 8 වෙනිදා මේ රටේ වෙනසක් වෙනුවෙන් විවිධ දේවල් සමාජයට කිව්වා. ඒ කියපු දේවල් වලින් වැදගත්ම සහ ගැඹුරුම දේ, විශේෂයෙන්ම සිවිල් සමාජයේ පෙනී සිටිය දේ මම අර්ථකථනය කරන්නේ, අපට අවශ්‍යයි නීතිය මත පාලනය වන රටක්. නීතිය මත පාලනය වන රටක්. නීතිය මත පාලනය වන රටක් ගොඩනගා ගැනීමට මේ අලුත් ආණ්ඩුව තවම නිසි පියවර අරගෙන නැහැ. ඔබතුමා කියන්නේ තාම නීති අනුව රට පාලනය වෙන්නේ නැහැ කියලාද? තාම නීතිය මත පාලනය වෙන්නේ නැහැ. යම් යම් ජයග්‍රහණ අපි ලබාගෙන තියෙනවා. ව්‍යවස්ථාදායක සභාව පත් කරගත්තා, ස්වාධීන කොමිෂන් සභා, මැතිවරණ කොමිෂන් සභාව, ඒ වගේ දේවල්. එතකොට අධිකරණයට අර අසාමාන්‍ය බලපෑම් කරන දේවල්, ගෙදර යන ගමන් අඬ ගහලා ඉවරලා නඩුකාරකම් දෙන ඒවා, ඒ වගේ දේවල් යම් හොඳ දේවල් නැත්තේ නෑ. දේවල් තිබුණා. හැබැයි ඒත් එක්කම මම පිළිගන්නවා සම්පූර්ණයෙන්ම නීතිය මත පාලනය කඩාකප්පල් වෙච්ච, විපරීත වෙච්ච රටක් එක පාරටම යථා තත්ත්වයට පත් කරන්නත් අමාරුයි. ඒකට යම් යම් පියවර තබාගෙන යන්නට ඕනේ. හැබැයි මේ ආණ්ඩුව
ඒ වෙනුවෙන් යන ගමන එම නැත්නම් මේ ආණ්ඩුවේ ඒ සඳහා තියෙන න්‍යායපත්‍රය ගැන සෑහීමකටපත් වෙන්නට බෑ. දැන් උදාහරණයක් හැටියට කියනවනම් මේ රට නිසි දියුණුවකටපත් කරන්නට නම් දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාලකයන්ගේ අවංක කැපවීමක් නැති බව තමයි දැන් අපට පේන්නට තියෙන්නේ. මේක ඉතාම නරක දෙයක්. දැන් මෙන්න මෙතන මේ නිසා තමයි අපට තවමත් මේ අරගලයේ අතහරින්නට බැරි, මේක ඉස්සරහට අරගෙන යන්නට ඕනේ. මේක මම තේරුම් අරගෙන තියෙන්නේ අපේ දේශපාලනඥයන්ට පොදු එක ලක්ෂණයක් මේක. රාජ්‍ය බලය ලබා ගන්න අවස්ථාවේදී ජනතාවට ලබා දෙන ප්‍රතිඥා ඉතාමත්ම ආකර්ෂණීය ලෙස ලබා දෙනවා. වෙස්සන්ත රජුරුවන්ගේ දානය හා සමානයි ඒ ප්‍රතිඥා පිරිනැමීම කියන එක. හරිද? මැතිවරණවලදී. එතකොට දැන් අපි ඉතිහාසයේ පුරා අරගෙන බැලුවොත් ඔය මැතිවරණ ප්‍රකාශන කියලා જાතියක් තිනෝනේ. ඒ මැතිවරණ ප්‍රකාශන ටික අරගෙන බැලුවොත් එහෙම, හරිද, මේ රට මේ වෙනකොට සුරපුරයක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔය මැතිවරණ ප්‍රකාශනත් ඉතින් එක පැත්තකින් කල්පනා කරලා බලනකොට මැතිවරණයක් එනකොට කවුරු හරි යම්කිසි විශේෂිත පිරිසක් ජනතාවගේ අවධානය දිනා ගන්න ඕක පැත්තකට වෙලා ලියන එකක් නේ. හැබැයි ඒ ලියපු දේවල් සමහර වෙලාවට දේශපාලනඥයන්ගේ නායකයන්ගේ ඔළුවේ නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට වගකීමකුත් නැති වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතාමත්ම බැරෑරුම් වැඩක්. ඒක සරල දෙයක් නෙමේ. ජාතිකවාදී දේශපාලනය තුළ හැමතිස්සෙම උත්සාහ කරනවා සෑම පුද්ගලයෙක්ම ප්‍රාදේශීය සභාවට පත්වන පුද්ගලයාගේ සිට කල්පනා කරන දේ තමයි තවදුරටත් තමන්ගේ බලය කොහොමද ආරක්ෂා කරගන්නේ. හරිද? එතකොට දැන් මෙන්න මෙහෙම දේශපාලන සංස්කෘතියක් තමයි දැන් අපට තියෙන්නේ. ඉතින් මේක වෙනස් කරන්නට කවුද කැමති වෙන්නේ? දැන් මම එක සරල නිදර්ශනයක් කියන්නම්. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණ උණුසුමනේ දැන් මේ තියෙන්නේ. එතකොට ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ සංඛ්‍යාව දැන් මේ අලුත් ක්‍රමය තුළ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වැඩි වෙනවා. හරිද? අපි තුන් 4000ක් හිටියන 8000ක් විතර වගේ ප්‍රමාණයක් පත් වෙනවා. මේක මම පෞද්ගලිකව කිසිසේත් කැමති නැහැ. මම විතරක් නෙමෙයි මේ රටේ ඕනෑම පුරවැසියෙකුගෙන් ඇහුවොත් මේක හොඳද කියලා හොඳ නැහැ. එතකොට දැන් කවුද මේ නීති සම්පාදනය කරන්නේ? මහජන නියෝජිතයෝ, පාර්ලිමේන්තුව මේ නීති සම්පාදනය කරන්නේ. දැන් මේ වැඩේ හොඳ නැහැ කියලා එකම පක්ෂයක්වත් කතා කරලා නැහැ. ඒක තමයි සියලු පක්ෂවල එකඟතාවෙන්නේ මේ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පවා දැන් මේක ඉතාම හොඳයි කියලානේ කියන්නේ. මේක හොඳ වෙන්නේ කොහොමද? මේක හොඳ නැහැ. මේ අපේ දුප්පත් රට, මේ දුප්පත් රටේ මිනිස්සුන්ගේ පීඩණය තවත් වැඩි වෙන ක්‍රමවේදයක් මේක. අනිත් පැත්තෙන් මට ඉහළම පොලිස් නිලධාරියෙක් කියපු දේ තමයි දේශපාලනිකව බලපෑම් කෙරුණේ ඉස්සර පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ, ඒත් බොහොම කලාතුරකින්. ඊට පස්සේ දැන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ දේශපාලන සංස්කෘතිය ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ප්‍රාදේශීය සභා, පළාත් සභා, උගාක් මේ බලය පරිහරණය කරන මහජන නියෝජිතය වැඩි වුණානේ. මේ සියලු දෙනාම පොලිසියට බලපෑම් කරනවා. එතකොට දැන් මේ පුද්ගලයා මට කියපු දේ තමයි පහුගිය කාලයේ තුල වැඩියෙන්ම මේ ප්‍රාදේශීය දේශපාලනයට ආපු අය එතුමා කිව්වේ, මම මේක අපහාසයක් කියලා නෙමෙයි, මේ රටේ අවාසනාව කියලා එතුමා කිව්වේ, නූගත් මිනිස්සු ආවේ. ඉස්සර ප්‍රාදේශීය දේශපාලනය තුළ හිටපු අර විදුහල්පතිවරු, ගුරුවරු, රජයේ නිලධාරීන් වගේ විශ්‍රාමික වැදගත් ගම්වල ප්‍රභූවරු, ඒ අය නැති වෙලා යම්කිසි ආකාරයකට නූගත්, එතුමා නම් පාවිච්චි කරන්නේ තක්කඩි කියන වචනේ, මෙහෙම පිරිසක් තමයි වැඩි වශයෙන් බලයට ආවේ. එතකොට මේගොල්ලෝ තමයි එන්නෙන්ඩ වැඩි වෙන්නේ. මොකද ඒ අය තමයි අයතා ලෙස මුදල් හරි හම්බ කරගෙන තියෙන අය. ඒ අයට තමයි මේකට ආයෝජනය කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් කල්පනා කළ බලන්න, ෆෙබ්‍රවාරි ආයතනය පෞගිය මැතිවරණයට පෙර නිර්ණායක මාර්තු 12 ප්‍රකාශනය කියලා නිර්ණායක ඉදිරිපත් කළා. ඒගොල්ලෝ
රටේ දේශපාලන පක්ෂවලට කිව්වා නාම යෝජනා දෙන්නට එපා දූෂණ අපරාධ චෝදනා තියෙන පුද්ගලයන්ට. ශීලාචාර දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගන්නට ඕන නම් පාර්ලිමේන්තුවට පත් කරන්නට ඕනේ, රටේ නීති හදන තැන්ට පත් කරන්නට ඕනේ, ඒකට ගැළපෙන පුද්ගලයෝ මේ වගකීම පක්ෂ බාර ගන්න. රටේ සියලුම පක්ෂ මේක ප්‍රසිද්ධිය පිළි අරගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අත්සන් කරලා පොරොන්දු වුණා. ඒත් මොකද වුනේ? එතකොට දැන් නාම යෝජනාවල දැන් ඒවා පිළිගන්නේ නැතුව අර විදිහේ දූෂණ වලට වරකම් වලට දැන් මේ මේ මෑතදීම මාධ්‍ය වල අනාවරණලා තියෙනවා. දැන් මේ 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 වතාවෙත් ඔය ප්‍රාදේශීය මැතිවරණයට සහභාගී වෙලා තියෙන 60ක් ඉන්නවලු මේ අපරාධ දූෂණ චෝදනා වලට සම්බන්ධ අය. එතකොට දැන් මේ පක්ෂවල නායකයෝ කල්පනා කරනවා නම් නෑ අර බලලා මැටියෙන් උනත් කමන්නේ මීවල්ලනවා කියලා කොහොමාරි ඡන්දේ ලබාගෙන දිනනවා කියන එකෙන් මේ දේශපාලන සංස්කෘතිය යහපත් වෙන්නේ නැහෙනේ. මේකට අපිට ජනතාවට දොස් කියන්න බෑනේ. අයිතේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දය ලබා ගන්න ක්‍රම මේ අය හොඳටම දන්නවා. සමහර වෙලාවට මිනිස්සු මම දැකලා තියෙනවා උදළු තලයක් දුන්නාම ඒක නිකන් ධාතු කරනළු වගේ ඔලුවට තියාගෙන ගිය මිනිස්සුනේ. මේ දුප්පත් මිනිස්සුන්ගේ අසරණකම එහෙම පාවිච්චි කරන්න හොඳ නැහැ නේද? මේ මිනිස්සුන්ගේ වරම ලබා ගන්න. ඒකට දැන් මෙන්න මේ වගේ අප්‍රසන්න තත්ත්වයක් තියෙනවා. ඉතින් දැන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකදී ඉතාම නිර්භීත තීරණ ගන්නට ඕනේ. ඒ නිර්භීත තීරණ ගැනීම කියන ක්‍රියාවලිය බල අරගලයක් පවතින සන්දර්භයකදී හුඟක් අසීරුයි. මෙන්න මේ අවාසනාවන්ත තත්ත්වය තුළ තමයි මට පේන්නේ අපි දැන් ජීවත් වන්නේ. හැබැයි අපි මේ වෙනුවෙන් අරගල කරන්නට ඕනේ එක පාරටම විශාල ප්‍රගතියක් ලබා ගන්නට බැරුව ගියත් යම් යම් දේවල්. දැන් අපි ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් කෑ ගහලා පත් කරගෙන තියෙනවා. ඒ පත් තුනයි කියලා සම්පූර්ණයෙන්ම යහපාලනයක් ඇති වුණේ නැහෙනේ. එතකොට ඒ කොමිෂන් සභාවල තියෙන අර්බුද ගැටලු ඒවා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ තමයි පෙනෙන්නේ. එතකොට දැන් ව්‍යවස්ථාදායක සභාවෙන් යම් යම් පුද්ගලයෝ මේවට පත් කරනවා, සභාපතිවරු පත් කරනවා. හැබැයි ඒ කොමිෂන් සභා මොන ආකාරයටද කටයුතු කරන්නේ ඒව පිළිබඳ පසුවිපරම ව්‍යවස්ථාදායක සභාවේ ඊළඟ කාර්යභාරය දැන් මෙන්න මේවා දැන් අපිට ප්‍රායෝගිකව පේන්න පටන් අරන් තියෙනවා. මේක පත් කළාටම බෑ. මේක මේක නියාමණයකුත් මේකට අවශ්‍යයි. ඒ වගේම තවම විගණන පනත සම්මත කරගන්නට බැරි වෙලා තියෙනවා. විගණන පන්ස සම්මත කරගන්නට විරුද්ධව කටයුතු කරන්නේ කවුද කියලා හොයලා බලනකොට හරිම කනගාටුදායකයි. සිවිල් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ඇත්තටම දේශපාලනඥයෝ තමන්ගේ අමාත්‍යාංශ වල මුදල්, රාජ්‍ය මුදල් අවභාවිත කරන එක පිළිබඳ වගකීම තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට. රාජ්‍ය නිලධාරීන්ට අර කතාවට කියන්නේ රාජ්‍ය නිලධාරීන් කියන්නේ රාජ්‍ය මුදල් වල මුරබල්ලෝ කියලානේ කියන්නේ. එතකොට දැන් මේ විගණන පනත සම්මත කර ගැනීමෙන් වැඩිම රැකවරණය ලැබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට. ඒ අයට පැහැදිලිව කියන්නට පුළුවන් අමාත්‍යවරුන්ට මේව අපිට කරන්න බෑ, රාජ්‍ය මුදල් මෙහෙම අවභාවිත කරන්නට බෑ, මෙන්න රටේ නීතිය. දැන් ඒ නීතිය සම්පාදනය කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන අවස්ථාවේදී ඒක සම්මත කර ගැනීමට එරෙහිව කෑ ගහනවා නම් රාජ්‍ය නිලධාරීන් අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මේ රටට බිහි කරලා තියෙන පුද්ගලයෝ ඇත්ත වශයෙන්ම රත්තරන් අස්වැන්නක්ද? මේක හරිම ශෝචනීය තත්ත්වයක්. එතකොට දැන් පෞගිය කාලේ සමාජ මාධ්‍ය ජාලාවල බොහොම මේ තරුණයන්ගේ ඇගෙයීමට ලක්වෙච්ච දෙයක් තමයි සිංගප්පූරුවේ අමාත්‍ය මණ්ඩලය දාලා තිබුණා. හැම ඇමතිවරයෙකුටම එක්කෝ ආචාර්ය උපාධියක් තියෙනවා, එක්කෝ MSc එකක් තියෙනවා, ඒ අදාළ ශාස්ත්‍රයේ පිළිබඳ ප්‍රාමාණික උගතේ. එතකොට දැන් මේ අපේ තරුණයෝ මේක දාලා බොහොම ගෞරවණීය ලෙස ඒකට අදහස් පළ කළා. ඒකෙන් කියවෙන්නේ මොකක්ද? ඒ රටේ උගතුන් ඒ රටේ දියුණුව පිළිබඳ වගකීම මෙන්ම වගවීම වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට අපේ රටේ උගතුන් ශීලාචාර නීතිගරුක පාලනයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමට ලැබිලා තියෙන අවකාශය තුළ ඒක දිරිගන්නන් නැතුව ඒක ආපස්සට තල්ලු කරනවා. මේ වෙනතුරුත් විගණන පනත සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා අවුරුදු 3ක් ගත වෙලා. මම හිතන්නේ මාචාර්යතුමා දැන් අපිට නිදහසෙන් පස්සේ මේ අද දක්වා ආපු දේශපාලන ක්‍රියාවලියේ අපි පිළිගත්තු
මේ දේශපාලනය කියන්නේ මෙන්න මේකයි කියලා අපි පිළිගන්න තියනවානේ. අපි පිළිගන්න තියෙන සංස්කෘතිය අපිට දීලා තියෙන එක තමයි മന്ത്രി කෙනෙක් හරි කවුරු හරි ආපම එයා තමයි ਸਰව බලධාරී. മന്ത്രിතුමාට පුළුවන් සේරම තීන්දුව ගන්න, රස්සාව දෙන්නේ, උසස් වීම කරන්නේ, කොන්තරත්තු බාර දෙන්නේ, ළමයි ඉස්කෝලේට දාන්නේ මේ සේරම മന്ത്രി දේශපාලනඥයාගේ බලපෑම අනුවනේ. මෙන්න මේක තමයි මම හිතන්නේ අපේ රට පිළිගන්න තියෙන දේශපාලනය. දේශපාලනඥයෙක් පස්සේ ගියේ නැත්නම් මුකුත් කරගන්න බෑ. ඉතින් ඕක මේ අපේ දැන් 2015 රජේ පත් වෙනකොටත් මේ මේ රටේ තිබුණේ ওই සංස්කෘතියනේ. ඕක එකපාරට මේ අවුරුදු දෙකකින් වෙනස් කරන්න පුළුවන් එහෙමත් බෑ නේද ඉතින් කාලයක්. ඒක ඒක වෙනස් කරන්න බෑ. ඒ වෙනුවෙන් අවශ්‍ය සම්ප්‍රදායන් ගොඩනගන්නට ඕනේ. ඒ සම්ප්‍රදායන් ගොඩනැගීමේ අරගලය තමයි සිවිල් සමාජයේ පෙනී සිටින්නට ඕනේ අරගලයට. මොකද මේ සම්ප්‍රදායන් ගොඩනගා ගැනීම කියන ක්‍රියාවලිය අපේ වගකීමක්. මොකද දේශපාලනඥයෝ ඒ සම්ප්‍රදායන් ගොඩනගා ගැනීමට දක්වන්නේ පොඩි උදාසීන ආකල්පයක්. හරිද? ඒ උදාසීන ආකල්පයක් දක්වන්නේ බලය පරිහරණය කිරීමට තියෙන අවකාශය තුළ තමයි දේශපාලනඥයා හැමතිස්සෙම ජනතාවට වඩා ඉහළින් ඉන්නේ. ඔව්. දේශපාලනඥයා දේවත්වයෙන් දේවත්වයෙන් සලකන්නේ. එතකොට දේශපාලනඥයාට උවමනාවක් නැහැ අත්ත වශයෙන්ම මේ ශිෂ්ට සම්මත සම්ප්‍රදායන් ගොඩනගන්න. දැන් අපි සාමාන්‍යයෙන් අපිට වඩා පල්ලෙහා හිටපු දියුණු වෙච්ච රටවල් වලට ගිහිල්ලා බලනකොට දැන් අපේ රටෙත් මිනිස්සු ඒ රටවල් වල ගිහිල්ලා විවිධ තනතුරු දරනවා, රාජකාරී දරනවා. දැන් ඒ අයගෙන් මම හුඟක් වෙලාවට ගිය වෙලාවේදී අහලා බලලා තියෙන්නේ දරුවා කොහෙද යන්නේ නැහැ. අපි දැන් මෙතන ඇවිල්ලා පදිංචි වුණා. නගර සභාවට ඇප්ලිකේෂන් එක දැම්මා. නගර සභාවෙන් ළමයට ඇවිදගෙන යන්න පුළුවන් පාසල දීලා තියෙනවා. එතකොට ඒ සම්ප්‍රදායක් සිස්ටම් එකක් ක්‍රමවේදයක් තියෙනවා. ඒක ආපහු එයා ගිහිල්ලා ඇමතිවරුන්ගේ ලියුම් අරවා මේවා කරන්න ඕනේ. එතකොට ඒ ළමයට පාසලක් හිමි. ඒ පාසල ලබා දෙන ආයතනයක් තියෙනවා. අනිත් දේ තමයි හැම පාසලක්ම එක මට්ටමට ගොඩනගලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම දේ. එතකොට අදත් අනුරාධපුරයේ හඟුරංකෙත ඉන්න දෙමව්පියෙක් බලනවා තමන්ගේ දරුවා රාජකීය විද්‍යාලයට දාගන්න පුළුවන්ද, ශිෂ්‍යත්ව විභාගේ කොහොමරි පාස් කරලා විශාඛා විද්‍යාලයට දාගන්න පුළුවන්ද. දැන් පේනවනේ ප්‍රතිඵල ආවට පස්සේ පළවෙනි දෙවෙනි ආපු ළමයින්ව මාධ්‍යවලින් ලොකු දෙයක් මේවා කරලා ඉවරලා විශාල කැළඹීමක් ඇති කරනවා. සමහර ළමයි දිවිනසා ගන්නවා. දැන් නිදහස් අධ්‍යාපන වරප්‍රසාදේ අපට උරුම වෙලා අවුරුදු 70කට වැඩි මේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් බිහි වෙච්ච පුද්ගලයන්ට බැරි වෙලා තියෙනවානේ. තවම මේ රටේ පාසල් වලට පළවෙනි ශ්‍රේණියට දරුව ඇතුළත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් වන් නිර්මාණය කරන්නේ. එතකොට දැන් දේශපාලනඥයව කවුද මේ බලවත් කරලා තියෙන්නේ? අපි මේ ක්‍රමවේද ශක්තිමත් කරගන්න ඕනේ. මේක එක රැයකින් කරන්න බෑ, අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. හැබැයි මේ වෙනුවෙන් මිනිස්සු අකම්පිතව පෙනී සිටින්නට ඕන. මම හිතන්නේ අධ්‍යාපන ප්‍රශ්නේ කියන එක අපිට බැරෑරුම් ප්‍රශ්නයක්. මට හිතෙනවා දෙමව්පියන්ගේ වරද නෙමේ, අපේ අධ්‍යාපන අපේ පාසල් පද්ධතියේ තියෙන වැරද්දක් ඒක. තමන්ගේ දරුවාට යහපත් පාසලක් හොයලා දෙන්න ඕනම දෙමව්පියෙකුගේ අභිප්‍රාය ඒකනේ. ඉතින් ඇත්තටම ගමේ ඉස්කෝලේ හරියට උගන්වන්නේ නැත්නම්, ගුරුවරු නැත්නම්, පහසුකම් නැත්නම් ඉතින් පහසුකම් තියෙන ඉස්කෝලේකට ළමයෙක් දාන්න බලනවා. මම හිතන්නේ ඉහළ මට්ටමින් කරන්න ඕනේ මේ ලංකාවේ තියෙන පාසල්වල ඒ විෂමතාවය නැති කරන්න ඕනේ. ගම්බද පළාත්වලටත් දුෂ්කර පළාත්වලටත් ඒ පහසුකම් දෙන්න ඕනේ, හොඳ ගුරුවරු දෙන්න ඕනේ. එහෙම දෙනවා නම් මං හිතන්නේ ඒක වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ ඉහළ මට්ටමින් එන්න ඕන දෙයක්. ඔබතුමා කිව්වනේ අර මේ අර මැතිවරණ කාලෙදී ප්‍රතිඥා දෙනවා ඒවා ඊට පස්සේ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. හැබැයි 2015 මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමාගේ තිබුණු සමහර බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර දේවල් සංශෝධනය කරගෙන එතුමා විසින් එතුමාගේ බලතල පවා අහෝසි කරගෙන කිසියම් විදිහක ප්‍රතිඥා ඉටු කිරීමකුත් එතන සිද්ධ වුණා නේද? ඔව්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතාමත්ම වැදගත් දේවල් ගණනාවක් සිද්ධ වුණා. ඒවා අපි නැහැයි කියන්නේ. හැබැයි ඉතින් අපි ඒ වෙනුවෙන් අරගලයක් කළේ නේද? ඒ වගේම කොමිෂන් සභා කීපයක්. ඔව්, කොමිෂන් සභා පත් කළා. අනිත් එක අපි තේරුම් ගන්නට ඕනේ යම් කිසි විදියකට මරබිය තියෙන රටක ජීවත් වුණා නම් ඒක නැති වුණා කියන එක අපිට පිළිගන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තියෙනවානේ. දැන් අපි දැන් ওই මාධ්‍ය ආයතන ගැන මම අවංකවම කල්පනා කරලා බලනකොට මාධ්‍ය ආයතන ගිනි තිබ්බා, මාධ්‍යකරු අතුරුදහන් කළා නේද, මැරුවා, නොයෙකුත් දේවල් කළානි. ඒක අද අපේ මාධ්‍ය හැසිරෙන ආකාරය දෙස බලනකොට අපිට පේනවනේ යම් කිසි නිදහසක් භුක්ති විඳින බව. ඒක ඉතාම ඉහළම මට්ටමක කියලා මම කියන්නේ නැහැ. ඒ වගේ අපිට
ඇත්ත වශයෙන්ම ජනවාරි 8 වෙනිදා සිද්ධ වෙච්ච වෙනසෙන් පස්සේ හොඳ දේවල් තියෙනවා. දැන් මම මේකයි එකයි කියන්නේ අර අර පැරණි පාලනය පරාජය කිරීමට දායක වීම ගැන අඹමල් රේණුවකවත් කනගාටුවක් නැහැ. අලුත් පාලනය ගැන තෘප්තිමත් නැහැ. හරිද? තෘප්තිමත් නැහැ කියන්නේ තව හුඟක් දේවල් අපි බලාපොරොත්තු වෙනවා. හරිද? මේ බලාපොරොත්තු වෙන දේවල් සමහර ඒ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අපට පේන්නේ නැහැ. අන්න ඒකයි අපට තියෙන මේ කනගාටුව. මං හිතන්නේ 2015 ජනවාරි 8 ඔය වෙනස වෙනකොට මේ රටේ තිබුණු අවුල් ස්වභාවය බොහොම දැඩි. ඒ නිසා ඒක ලෙහන්න ඒක ක්ෂණිකව කරන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ එහෙම කියලා මේ ප්‍රශ්න විසඳුනේ නැති එකට අපිට සමාවත් දෙන්න එහෙම දෙනවා කියන එක නෙමෙයි. නමුත් කිසියම් කාලයක් ඒකට අවශ්‍යයි කියන සත්‍යයත් අපි පිළිගන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා අපි තව ඉතින් තේරුම් ගන්නට ඕනේ දැන් ආණ්ඩුව බලයේ පෙළුණාට පස්සේ රාජ්‍ය පරිපාලනය තුල දැන් ඉස්සර ආණ්ඩුව පෙළුණාට පස්සේ කොටිම්ම කියනවා නම් අපි පොඩි කාලේ අහලා තියෙන ඉස්සෙල්ලාම ගුවන්විදුලි සංස්ථාවේ ඉන්න මිනිස්සු ටිකෝ පන්නනවා කියලායි ඉස්සෙල්ලාම අපි අහලා තියෙන්නේ. හරිද? ඒ කාලේ ජනප්‍රිය ගායකින්ගේ තැටිවල ඉරි ඇඳලා ඒ ගීත එහෙම දේවල් කරනවා. එතකොට නිලධාරියුන්ව මාරු කරනවා, පොලිසි මාරු කරනවා. මේ සම්පූර්ණයෙන්ම ගන්න එහෙම දේවල් උනේ නෑනේ. එහෙම දේවල් උනේ නෑ. එතකොට අර පරණ ව්‍යුහය ඇතුළෙම තමයි තියෙන්නේ. එතකොට පොලිසිය අධිකරණය මේ මගේ දේවල්. එතකොට අපි දූෂණ සහ අපරාධ පිළිබඳ විමර්ශන කිරීම කියන එක අපේක්ෂා කළ බලනකොට දැන් ඒ දේවල් පිළිබඳ විමර්ශන කරන අන්දම අපේ සමහර දක්ෂ නිලධාරින්නේ සිදු කරලා තියෙන විමර්ශන ඒවා කරලා තියෙන ආකාරය බලනකොට මොනතරම් දක්ෂ නිලධාරීන් අපට ඉන්නවද? ඒත් එක්කම ඒ අයගේ මහන්සිය වෙහෙස සාධනීය ප්‍රතිඵලයක් කරා අවසානයක් කරා යන්නට බැරි බාධාවන් මොන මොන තැන්වලද තියෙන්නේ? ඒවත් අපි තේරුම් අරගන්නට ඕනේ මේ ව්‍යුහය ඇතුලේ තියෙන දේවල්. දැන් සමහර අපරාධ සම්බන්ධ නඩු අවුරුද්දකින් කල් යනවා, මාස 6කින් කල් යනවා. එතකොට දැන් මම ඒකයි කියන්නේ නීතිය මත පාලනය වන රටක් ගොඩනැගීමට තමයි ඉස්සෙල්ලම දැන් මේ ආණ්ඩුව මහන්සි ගන්නට ඕනේ. මේ ව්‍යුහය අපි මම අවස්ථා කීපකදීම මේ නායකයෝ දෙන්නටම අච්චු ගහලා දීලා තියෙනවා. අධිකරණය පිළිබඳ සොයා බලන කොමිසමක් අවශ්‍යයි. මේකේ අධිකරණයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි. ඉතාම දක්ෂ විනිසුරුවරු ඉන්නවා. මම ඒක අවස්ථාවකදී මේක ප්‍රසිද්ධියම ප්‍රකාශ කළා. දැන් අර උනට කැස්සට බෙහෙත් දෙන දොස්තර මහතුරු ඉන්නේ. ඒගොල්ලන්ව ශල්‍යකර්ම කරන්නට දාලා ශල්‍යකර්ම කරන්න පුළුවන් අයව අර ගම්බද රෝහල්වල උනට කැස්සට බෙහෙත් දෙන්න ඒ වගේ මම දන්න දක්ෂ විනිසුරුවරු ඉන්නවා. ඈත පළාත්වල එක එක හේතු සාධකවලට මේ ඈත් කරලා දාලා තමන්ට අභිමතාකාරයට වහල්ලු ලෙස වැඩ නොකරපු නිසා එක එක තැන්වලට දාලා ඒගොල්ලෝ දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා ඒ තනතුරු ඉල්ලගන්නේ නැහැ. හරිද? දැන් මේ පුද්ගලයෝ හඳුනාගෙන මේ ව්‍යුහය ශක්තිමත්ව ගොඩනගන්නට ඕනේ. දැන් මේක එක ඛේදවාචකයක්. යහපාලන ආණ්ඩුවේ පළවෙනි ඛේදවාචකය පත් කරපු අධිකරණ අමාත්‍යවරයා අවුරුදු 3ක් ගියා එතුමාගේ ක්‍රියා කාර්ය සාධනය තේරුම් ගන්න ආණ්ඩුවට. හරිද? ඒ වගේ අවුල් ගොඩාක් ඇති වෙලා තිබුණා. ඒවත් අපි යම් කිසි ආකාරයකට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන තව එක දෙයක් මම මතු කරලා දක්වන්නට කැමති පළවෙනිම දේ තමයි අපේ රටේ සමාජ සංවේදීතාව කියන එක බිඳ වැටුනේ රසඥතාව සම්පූර්ණයෙන්ම විකෘති වුණා. හරිද? මේකට අපේ ජනමාධ්‍ය අධ්‍යාපනය සියල්ලම වග කියන්නට ඕනේ. අසංවේදී මිනිස්සු. ඒ කියන්නේ දයාව, කරුණාව, ඇල්ම, ස්නේහය කියන මිනිස් ගුණධම් වලින් වියුක්ත සමාජයක් සමාජයක තතු අපිට කියවන්න දකින්නට ලැබෙනවා. හැබැයි අපේ සමාජයේ කියවලා බලනකොට එහෙම සමාජයක් නෙමෙයි අපිට තිබුණේ. හරිද? දැන් ඔය මම කියවලා තියෙන විදිහට 71 කැරැල්ලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ අරගෙන බලනකොට ඒගොල්ලෝ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණු දීප්තිමත් අය. ඒගොල්ලෝ
සරච්චන්ද්‍රගේ නාට්‍ය බලපු අමරදේවගේ ගීත අහපු කලාව සාහිත්‍ය ගැන පෙන පොඩි ද්විභාෂික හැකියාවක් තිබුණු පොඩි සමාජ සංස්කෘතික විඥානයක් තිබුණු අය අර කේජයතිලගේ නවකතාවක විස්තර කරනවා එක සිවිල් නිලධාරියෙක් වැදගත් සිවිල් නිලධාරියෙක් එයාගේ පුතාව දැන් අත්අඩංගුවට අරගෙන එයා හොයාගෙන යනවා අතරමඟදී මේ කැරැල්ලේ නායකයෝ ටිකක් මේ මනුස්සයව අල්ල ගන්නවා අල්ල ගත්තාම එකපාරටම දැන් මරන්න තමයි හදන්නේ එකපාරට මේ නායකයා ඇවිල්ලා කියනවා එයාව නිදහස් කරන්න කියලා. ඒතොර අහනවා ඇයි අපේ හතුරෙක් කියලා. ඒ මනුස්සයා කරලා තියෙන දේවල් එයාගේ ජීවිත කාලය තුල අපිට අවුරුදු 100කටවත් කරන්න බැහැ. අන්න එහෙම පොඩි විඥානයක් තිබුණා. දැන් මේක අපේ අධ්‍යාපනයේ ඉන්නේ හැදුවේ. ඒතකොට අපේ අධ්‍යාපන ක්‍රමය තුල මේ රටේ ශිෂ්ට සම්පන්න පුරවැසියෝ බිහි කිරීමේ ක්‍රියාදාමයක් තිබුණා. අපේ ගුරුවරු දරුවන්ට බොහොම ආදරයෙන් ඉගැන්නුවා. හරිද? එතකොට ගුරුවරයා සම්පූර්ණයෙන්ම පිරිහුණා. ගුරුවරයා ටියුෂන් කියන්නේ තමන්ගේ පන්තියම ළමයින්ට උගන් මේ සල්ලි වලට උගන්වන කෙනෙක් බවට පත් වුණා. හුඟාක් ජනප්‍රිය පාසල්වල ගුරුවරු ශිෂ්‍යත්ව විභාගයට එක්ක ගණිතේ ඉංග්‍රීසි මේ ඉස්කෝලේ ආසන්නම කාමරයක් කුලියට අරගෙන පන්ති පවත් වුණා. ඒතකොට දෙමව්පියෝ දරුවෝ මේ දැන් මේවා ඉතාම නරක දේවල්නේ. අධ්‍යාපන වෙළඳාම නරක දේවල්නේ. මට මේ රටේ එක වැදගත් තානාන්ත්‍රයක් දරපු පුද්ගලයෙකුගේ ආයතනයකට මම ගිය අවස්ථාවක එතුමා කිව්වා එතුමාගෙන මම නම කියන එක හොඳ නැහැ මේ අවස්ථාවේදී. ඉතාම මම ගරු කරන පුද්ගලයෙක්. එතුමාගේ පුතාට උසස් පෙළ විභාගයේදී ගණිතයේ හරි මොකක් හරි එක විෂයක් පළවෙනි වතාවේදී එයාට ලකුණු අඩුවෙන්ලු ලැබුණේ. ඒ නිසා එයාට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නත් බැරි වුණාලු. ඊට පස්සේ එක ගුරුවරයෙක් ඒ පාසලේ තිබු දක්ෂ ගුරුවරයෙකුට කතා කරපුවාම ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගත්තලු. එයාට ගෙවලා ඉගෙන ගත්තලු. දැන් පුතා සමත් වුණාලු. විශිෂ්ට සාමාර්ථයක් ගත්තලු. එතකොට දැන් තාත්තා කිව්වලු පුතා දැන් මේ අර සර්ව ගිහිල්ලා හම්බ වෙලා කතා කරලා එන්න කියලා කිව්වලු. ඊට පස්සේ දැන් මෙයා බුලත් අතකුත් අරන් දුන්නලු. තෑග්ගකුත් දුන්නලු ගුරුවරයාට. පුත්‍රයා බොහොම ගෞරවයෙන් ගිහිල්ලා ඒ ගුරුවරයාට බුලත් දීලා කතා කරලා ප්‍රතිඵලත් කියලා ආපලු. ඊට පස්සේ දැන් මෙයා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මෙයාට පළවෙනි පන්තියේ සාමාර්ථයක් ලැබෙනවා. ප්‍රතිඵල ලැබිලා තාත්තට කිව්වාම කිව්වලු පුතා පුතා දැන් දෙවෙනි වතාවට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න මුල්ුණානේ අර සර්. ඒ සර් පුතාට උගන්වපු නිසානේ දැන් මේක මේ සමත් වුණේ. ගිහිල්ලා සර්ට කතා කරලා ආවොත් හොඳ නැද්ද? තාත්තේ ගනුදෙනු ඉවරයි කිව්වලු. හරිද? ඒතකොට දැන් මේ නිලධාරිය මාත් එක්ක ඉන්නා මගේ පපුව රිදුනා. ඒකයි ඔහු කිව්වේ. මගේ පපුව රිදුනා. ඒ ගනුදෙනු ඉවරයි. ඒතකොට මේ දරුවා තුල ඒ ගුරුවරයා පිළිබඳ අර ආත්මීය වශයෙන් මේ ගෞරවය නැහැ. ඒක නැති කරගත්තේ කවුද? අන්න ඒකයි තියෙන. දැන් මම කල්පනා කරන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපිට උගන්වපු ගුරුවරු අපේ දෙමව්පියන්ගෙන් සල්ලි බලාපොරොත්තු වුණා. අපිට ගම්වල ගස්වල ගෙඩි කඩන්න තමයි අද සිද්ධ වෙන්නේ. ඒතකොට විභාග ලං වෙනකොට ගුරුවරු ළමයින්ව හවස් කාලේ තියාගෙන අතින් වියදම් කරලා බනිස් ගෙඩි අරගෙන දීලා හැන්ද වෙනකල් උගන්නලා එහෙම අපිට සංස්කෘතියක් තිබුණා. දැන් මම මේ අතීත කාමය වැළඳ ගන්න යනවා නෙමෙයි. ඒකෝට අපේ තිබිච්ච වටිනාකම් තිබුණා. අපේ භික්ෂුන් වහන්සේලා කොච්චර ගෞරවණීය භික්ෂුන් වහන්සේලා හොඳට ධර්මයේ දැනගෙන හිටපු භික්ෂුන් වහන්සේලා ගමක අහිංසක මිනිහෙක් අසනීපෙන් බව දැනගත්තොත් හාමුදුරුවෝ පයින් වඩිනවා නේද පිරිත් ටිකක් කියලා ගිලම්පස කෝප්පයක් වළඳලා යන්නේ. ඉතින් ඒක අර මිනිස්සයාට හරි මැරෙන්න ඉන්න පණඩින් දින්න මිනිහට හරි සහනය. ඒක ගමේ මිනිස්සු දැක්කා ළමයි දැක්කා. ඒතර භික්ෂුන් වහන්සේ ඒ විදිහේ කෙනෙක්. අපේ භික්ෂුන් වහන්සේලා මේ ජාතිවාදී ආගම්ක අන්තවාදී වැඩවලට ගිහිල්ලා නිකන් රස්තියාදුකාරය වගේ එහෙම හැසිරිච්ච දේවල් නේ. දැන් අපේ සෑම සංස්ථාවකම නඩුකාරයන්ට අපි කොච්චර බයද? කොච්චර බය නෙමේ ගෞරවණීයද? කොච්චර ගෞරව නඩුකාර හාමුදුරුවෝ කියලානේ කියන්නේ. අර වික්ටර් අයිවන්ගේ අර මේ ප්‍රසන්න විතානගේ හදපු චිත්‍රපටයේ කියනවා අර දූෂණයේ ලක්වෙච්ච කාන්තාව කියනවා ඉස්සර මම උසාවියක් ගාවින් පයින් ඇවිදගෙන ගියත් හරි බයින් මට දැන් උසාවියක් දිහා බැලලා කෙල ගහලා යන්නත් බය නැද්ද මොකක් දෙකක් කියලා කියනවා. ඇයි ඒ තත්වයටපත් උනේ? එතකොට අපේ සමාජයේ වැදගත් මේ ඔක්කොම දේශපාලනිකව තමයි පරිහානියට ලක් වෙලා තියෙන්නේ. එනිසා මම කියන්නේ අපිට අපේ රට වඩා යහපත් සමාජ සංස්කෘතියක් තියෙන රටක් බවට පත් කරන්න කැඩුණු බිඳුණු විනාශ වෙච්ච සම්ප්‍රදායන් යලි ගොඩනගා ගැනීම අවශ්‍යයි. ඉතින්
අපේ පොඩි දේකුත් තියෙනවා. අපි කවුරුත් හුඟාක් දේවල් ක්ෂණිකව බලාපොරොත්තු වෙනවා. ප්‍රතිලාභ හුඟාක් ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා. ඒකනේ අපිට අර 20යි 20 මැච් එකට තමයි අපි හුඟක් කැමති. ටෙස්ට් මැච් එකක් බලන්න අපි වැඩිය කැමති නැහැ නේද? හැබැයි ඉතින් මේ දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා සමාජයක් කඩාවැටුණු සමාජයක් ගොඩනගනවායි කියන ක්‍රියාවලිය ඉතාම බැරෑරුම් සහ දීර්ඝකාලීන වැඩක් බවත් අපි තේරුම් ගන්නට ඕනේ. ඔබතුමා කියන විදිහට ඔය සමාජ සංවේදීතාවයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් නේද දැන් ඔය අපේ සංස්කෘතික මේ දේවල් කලා රස වින්දනාත්මක දේවල් වගේ දේවල් වල සමස්ත පරිහානියක් තියෙනවනේ. මට ඉතන ඒක නෙවෙයිද ඔය සමාජ සංවේදීතාවයේ සත්‍ය වශයෙන් මේකයි. ඉස්සර ඇත්තටම මේ ඉස්කෝලවල ගණිතය උගන්නපු ගුරුවරයාත් විද්‍යාව උගන්නපු ගුරුවරයාත් හොඳ කලා රසිකත්වයක් දරුවොත් එක්ක ඒව ගැන කතා කරනවා. හරිද? චිත්‍රපටි බලනවා, නාට්‍ය බලනවා, ඒව ගැන සංවාද. අපි දැන් ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ හොඳ චිත්‍රපටියක් ආවොත් ගුරුවරු අපිට කියනවා බලන්න කියලා. ඊට පස්සේ ඉස්කෝලේ රැස්වීමේ ගුරුවරු ඒව ගැන සාකච්ඡා කරනවා, සම්මන්ත්‍රණ පවත්වනවා, නාට්‍ය පාසලට ගෙනලා දරුවන්ට බලන්න උනන්දු කරනවා. මට මතකයි ඉස්සරම හෙන්රි ජයසේනගේ හුණුවටේ කතාව අපිට පෙන්වලා ඉවරලා ගුරුවරු අපිට කතා කරලා කියපු දේවල්, සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස, ඒ වගේ දේවල් මට හිතෙන්නේ ඒ කාලේ ඒ ගුරුවරු නිකන් අර තමන්ගේ විෂය කාරණා ටික උගන්නලා ඉස්කෝලේ ගේට්ටුවෙන් පිටවෙච්ච අය නෙමෙයි. ඒ අය පුරවැසියෝ නිර්මාණය කිරීමේ වගකීමේ අර ටික අලංකාර විදිහට නම් සංස්කෘතිය පවරා දීමේ නියමුව බවට පත් කළා. ඒතකොට ඒ ගුරුවරුන්ගේ ගෙවල් වලට ගියාම විශාල පොත්‍රාක් අපි දැක්කා. පොතපත කියවනවා. හරිද? ඒගොල්ලෝ බොහොම ශිෂ්ට සම්පන්න වැදගත් පුද්ගලයෝ බවට පත් වෙලා ඒගොල්ලෝ තමයි මේ රසඥතාව ගොඩනැගුවේ. දැන් ඒ කාලේ අපේ සංනිවේදන මාධ්‍ය අරගෙන බලනකොට මට මතකයි ගුවන් විදුලිය විතරයි නෙ තිබුණේ. එතකොට අපිට තිබිච්ච ඒ කාලේ තිබුණු හෝම්වර්ක් ඉතින් හරි අමුතු වෙන ගුරුවරුන්ට නිදහස තිබුණේ නැහැ. අද වගේ ජාතික අධ්‍යාපන ආයතන අච්චුවක් හදලා දීලා නැහෙනි. අපිට දුන්නු එක හෝම්වර්ක් එක හැමදාම 6ට ප්‍රවෘත්ති අහන්න ඕනේ, බැරුණොත් 9ට ප්‍රවෘත්ති අහන්න ඕනේ. හරිද? ඉතින් දැන් පවුදාට අහන වුණු ගමන් ඊයේ කවුද ප්‍රවෘත්ති කිව්වේ? මොකද්ද ඊයේ ප්‍රවෘත්ති? ඉතින් කාගෙන් අහයිද දන්නේ නැහැ නේ. ඉතින් අපි බලනවා, ප්‍රවෘත්ති අහනවා. හරිද? එතකොට දැන් අද මට තේරෙනවා ඇත්තට මේ අභ්‍යාසයේ කොච්චර වැදගත්ද. එතකොට ඒ මිනිස්සු ඒ කාලේ හිටපු නිවේදකයෝ කතා කරපු හැටි, ශෛලිය, වචන උච්චාරණය කරපු ආකාරය ඇත්තටම අපිට භාෂාවනේදී ඉගැන්වුවේ. එතකොට දැන් ඒ වගේ දෙයක් අපිට තිබුණා. ඒ වගේම ඒ කාලේ අලුතෙන් බිහිවන නාට්‍ය, චිත්‍රපටි, පොත්පත් කියවීමට උනන්දුවක් පුහුණුවක් ඇති කිරීම කියන ක්‍රියාවලියෙන් ඒකෙන් තමයි මට හිතෙන්නේ අර විභාග පාස් කිරීම විතරක් නෙමෙයි ශිෂ්ට සම්පන්න මිනිස්සෙක් ගොඩනැගීම කියන දේ සිද්ධ වුණේ. මම අද දකිනවා හොඳම නාට්‍යකරුවෙක් වුණත් තමන්ගේ නාට්‍යයේ මංගල දර්ශනය පවත්වනකොට ලාලන්වෙන් ශාලාවේ ඔහු දන් අඳුරන ඔක්කුවන්ටම ආරාධනා පත්‍ර යවනවා. සල්ලි දීලා ටිකට් එක ගන්න ආරාධනා පත්‍රය වුණා. ඒත් නාට්‍ය ශාලාවේ භාගයක් පිරෙන්නේ නැති දවසක තමයි නාට්‍යකරුවා නාට්‍ය පෙන්වන්නේ. හරිද? ඒක අපි සංකේතයක් හැටියට ගත්තාම මොනතරම් අසංවිද, තමන්ට නොමිලේ ආරාධනා පත්‍රය ආපුහමත් ගිහිල්ලා ඒක බලන්නේ නැහැ. වටිනාකම නැහැ කියන්නේ. මම හිතනවා මහාචාර්යතුමා මේ ඔය කියන මාතෘකාව ඔය සංස්කෘතික හෝදාපාලුව ගැන රාජ්‍ය අවධානය තියෙනවා කියලා මට හිතෙනවා. මට ඒ පුද්ගලිකව කියන්න පුළුවන් ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා සංස්කෘතික පුනරුදයක් අවශ්‍ය වගේ. ඒ පිළිබඳව මම හිතනවා අද හිටම සාකච්ඡා කරලා ජනාධිපතිතුමා ඒ ගැන ප්‍රකාශයක් කරයි කියලා. මට හිතෙනවා අපේ 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 රටේ තියෙන බොහෝ දේවල් වලට, දෙවයි මිනීමැරුම්, හොරකම්, දූෂණ වලට ප්‍රධාන වශයෙන්ම මේ හේතු වෙලා තියෙන්නේ මේ තරුණ පරපුර ඔය සමාජ මානව සංවේදීතාවයෙන් දුරස්ත වීම. ඒක ඇත්තම දැන් පොත්පත් කියවන්නේ නැහැ, කවියක් කියවන්නේ නැහැ, හොඳ නාට්‍යයක් බලන්නේ නැහැ, චිත්‍රපටයක් බලන්නේ නැහැ, හොඳ ගීතයක් අහන්නේ නැහැ. ගීත කියලා අහන්නේ මොනවද? මුගක් රූපවාහිනී නාලිකාවල වැඩි වශයෙන් තියෙන මොනවද? මේක මම හිතනවා මේකේ ප්‍රතිසංස්කරණයක්, මේකේ පුනරුදයක් අවශ්‍යයි. ඒකට මට හිතනවා දැඩි තීරණ ඉහලින් ගත යුතුයි කියලා. එහෙම වුණේ නැත්නම් එහෙම මට හිතනවා මේ ඉදිරි පරම්පරාවේ දැන් ඔබතුමන්ලාගෙන් පස්සේ ඒ වැඩිහිටි පරම්පරාවෙන් පස්සේ ඊළඟ පරම්පරාවට මේක ප්‍රදානය කිරීමට පරම්පරාවක් නැතුව යනවා.
මොකද දැන් අපි අපි 60 70 දශකයේ අධ්‍යාපනය ලැබපු එයින් ආభాෂයේ ලැබපු වැඩිහිටියෝ අපි ළඟ තාම ඒක තියෙනවා. නමුත් මේක අපිට දෙන්න අවස්ථාව හැදුවේ නැත්නම් ඒක රාජ්‍ය බලපෑමක් සහිතව ඉන්න කරන්න ඕනේ. අපිට නිකන් කිව්වට බෑනේ ගිහිල්ලා මේ දේශනා කරන්න මේ කට්ටියට ළමින්න මේව හදන්න කි එහෙම බෑ. ඒක කිසියම් අධිකාරී බලයක් යොදලා ඒ විදිහේ රාජ්‍ය ආයතන වලට මාධ්‍ය ආයතන වලට විද්‍යුත් ආයතන වලට කිසියම් විදිහක ප්‍රතිපත්ති මාලාවක් හදලා මේක හැදුවේ නැත්නම් එහෙම හදන්න බැරිකමක් තියෙනවනේ කොහොමනත්. ඒක නිසා මට හිතෙනවා ජනාධිපති මේක තේරුම් අරගෙන තියනවා කියලා එතුමා මට හිතෙනවා මේකට මැදිහත් වෙලා දැන්ට ක්‍රියා කරගෙන යනවා කියලා. අපි බලමු එතුමා අපිට කියන්නේ මොකද්ද මොනවද වෙන්නේ කියලා. දැන් මේ සංස්කෘතික පරිහානිය ගැන කියනකොට ඇත්තටම මේක මේ ප්‍රධාන වශයෙන්ම ජනමාධ්‍යයට නේද මේකේ ප්‍රධාන වශයෙන්ම මේ චෝදනාව යන්නේ මෙතනින් නේද? දැන් මුගදෙනෙක් මේවා දිහා බලලා ඉගෙන ගන්න ආභාෂය ගන්න. ඇත්ත වශයෙන්ම ජනමාධ්‍ය කියන එක රටක ඉතාම වැදගත් ආයතන ජනමාධ්‍ය ආයතන කියන එක. දැන් අපේ රටේ ජනමාධ්‍ය ආයතන නිර්මාණය වන්නේ එක්තරා ආකාරයකට සමහර පුද්ගලයන්ගේ කළු සල්ලි සුදු කිරීමට තමයි ජනමාධ්‍ය ආයතන නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් සමහර ජනමාධ්‍ය ආයතන පිළිබඳ මම අහලා තියෙනවා ඒව ඇත්තට වශයෙන්ම ආර්ථික වශයෙන් ලාභදායි නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ වෙනත් ව්‍යාපාරවලින් මේවා නඩත්තු කරගෙන යනවා. ඒගොල්ලන්ට යම්කිසි දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. ඒ දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් තමයි මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ මාධ්‍ය ආයතනවල වැඩ කරන සමහර පුද්ගලයෝ පිළිබඳ ඇත්ත වශයෙන්ම පොඩි අවංක කනගාටුකුත් තියෙනවා. ඒ අය මාධ්‍ය වේදය නොදන්නාකම නෙමේ, ඒ අය මේ ජීවන අරගලය තුළ යම් කිසි ආකාරයකට වහල් වූ පිරිසක් බවට පත් කරලා තියෙනවා. මෙන්න මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට අපි අපේ මාධ්‍ය සංස්කෘතිය පහළ බැහැලා තියෙන්නේ. දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා අපි කොච්චර අභිචාරවත් තැනකද අපේ රටේ මිනිස්සු ඉන්නේ කියන එක. සමහර මාධ්‍ය ආයතනවල උදේම මොනවද ගෙනල්ලා වාඩි කරන්නේ යන්ත්‍රමන්ත ගුරුහරුකං හග්ගෙඩි විකිනීම් ඔය ජෝතිර්වේදීන් අරවමවා මහා විශාල දේවල් රාහු කාලය අරවමවා දේවල් තමයි කියන්නේ. මුද්‍රිත මාධ්‍යවල ඉරිදට පළවෙන එක පුවත්පතක වර්ණ පිටු හතරක් පළවෙනවා. ඒ වර්ණ පිටු හතරෙම තියෙන්නේ රොඩි කුලේ නීච ගුරුකම් මන්දන්නේ ඔන්නවා කියන්නත් මහා අශෝභන දේවල්. හරිද? එතකොට මේ ලක්ෂ ගණන් වියදම් කළ මේ දැන්වීම කරන්නේ මිනිස්සු ඒවට එන නිසානේ. හරිද? එතකොට මේ කොඩිවින හදිහූනියම් කැඩුණු සම්බන්ධතා ඇති කිරීම. හරිද? මට එක මිත්‍රෙක්ව එක පාරක යනකොට දැක්කලු ගෙදරක ගහලා තියෙනවා කියලා මේ එක පුද්ගලයෙක් ඒ කට්ටණියෙක් හරි කවුරු හරි එයා ලබා දෙන සේවාවන් ඒ එයා නතර වෙලා බලනකොට එක තැනක තියලා තිනවලු සැමියාගේ කාර්යාලයේ අනියම් බිරිඳට දඬුවම් කිරීම. හරිද? එතකොට දැන් බලන්න මේ සමාජය අපි මේ අධ්‍යාපන වරප්‍රසාදයෙන් දීප්තිමත් වෙච්ච සමාජයක් කියලා කියනවනේ. මොනතරම් අවිද්‍යාවද වපුරවන්නේ, මොනතරම් අවිද්‍යාවක්ද වපුරවන්නේ. මේක හරිම අවලස්සනයි. එතකොට මම කල්පනා කරන්නේ මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමට ධනයක් අවශ්‍යයි, දැන්වීම අවශ්‍යයි. හැබැයි ඒවල යම් කිසි ආකාරක ප්‍රමිතියක් තියෙන්නට ඕනේ නේද? එතකොට දැන් මාධ්‍ය ආයතනයකින් මිනිසුන්ගේ චින්තනය දියුණු කරන්න ඕනේ, රසඥතාව වර්ධනය කරන්න ඕනේ, විචාරශීලී භාවය වැඩි කරන්නට ඕනේ. අවිද්‍යාව පතුරවනවා නම් හරිද, ලාභයේ පිණිස ඔය එකක්වත් කරන්න බෑනේ. ඒ දේවල් මට හිතෙන්නේ ඒ දේවල් මාධ්‍ය සංස්කෘතිය තුළ යම් කිසි ආකාරයකට නියාමනය කරන්නට ඕනේ ආණ්ඩුවක්. මේ අවිද්‍යාව පතුරවන්න දෙන්න හොඳ නැහැ. මේවා මේ තරුණ දරුවන්ට ගෙවල් වල ඉන්න කාන්තාවන්ගේ එක අවස්ථාවක ඇවිල්ලා එක එයා වෛද්‍යවරයෙක් මන් දන්නේ කියලා මට කිව්වේ. දැන් අපි මේ නිෂ්පාදනය කරලා තියෙන මේ බාම් වර්ගයේද මොකද්ද අපි ගෙන්නලා තියෙන එක, ලංකාවේ කාන්තාවන්ට විශාල මානසික ආතතියක් තියෙනවා. ඒ මානසික ආතතියෙන් ඉන්න නිසා ඒගොල්ලන්ගේ ස්වરૂපය වෙනස් වෙලා තියෙනවා. අපි ඒකටයි මේක ගෙනහලා තියෙන්නේ. එතකොට දැන් අර අහිංසක කාන්තාවකගේ මේ තුට්ටු දෙකට මේ පිට්පකට් ගහILLක් නෙමෙයි කරන්නේ. එතකොට දැන් මොනතරම් අවිද්‍යාවද මේ අපි පතුරවන්නේ නේ?
අවිද්‍යාව පැතිරීම මිත්‍යාමතේ පැතිරීම මේක ඉතාම රසවත් වගේම වැදගත් මාතෘකාවක් මම හිතනවා මට ওই පැත්තෙන් කතා කරන්න පුළුවන් ඔබතුමත් එක්ක එකතු වෙලා අපිට මේ මම හිතනවා මේ වැඩසටහනේ වෙලාව මදි මේ කතා කරන්න අපි ඒ සම්බන්ධයෙන් වෙන දවසක් කතා කරමු ඔබතුමා කියන්නේ මේ විදිහේ මේ මේ මිත්‍යා මත වගේ දේවල් මේ අවිද්‍යාත්මක දේවල් ප්‍රචාරය කිරීම වගේ දේවල් වැළැක්වීමට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි කියලාද ඔබතුමා කියන්නේ නියාමනයක් අවශ්‍යයි ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියලායි මම කල්පනා කරන්නේ මොකද අපි ඕනෑම දෙයක ප්‍රමිතියක් ආරක්ෂා කරන්නට ඕනේ කිසියම් ප්‍රමිතියක් තියෙන්නට ඕනේ නිදහස කියන එක මාධ්‍ය ආයතනවලට අසීමිතව අවශ්‍යයි හැබැයි මාධ්‍ය ආයතන නිදහස අසීමිත වගකීමකින් භුක්ති විඳින්නටත් ඕනේ අන්න ඒ නියාමනය අවශ්‍යයි කියලායි මම කල්පනා කරා මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි ඕකේ වැඩි තියෙන්නේ අපිට හුඟක් මාධ්‍ය ආයතන කළා කතා කරපුවාම කියන්නේ මේ ජනප්‍රියත්වය අනුව අපි වැඩ කරන්න ඕනේ ඉල්ලීම තියෙන්නේ මෙතන ඒ නිසා අපිට මේවා වාණිජ ආයතන මේ නිසා අපි මේවට මුදල් උපයන ආයතන මේ උපයන මුදලින් තමයි ආයතන ගෙනියන්නේ දැන් ඔය ඔය තර්කයේ නිෂේධනය කරන්න පුළුවන් මේ ආයතනය තුලම දැන් දැන් බලන්න මේ මේ ITN එකෙන් විකාශනය වෙනවා කූඹියෝ කියලා නාට්‍යයක් හරිද ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා මම දන්න මේ ටෙලි නාට්‍ය නොබලපු මිනිස්සු වාඩි වෙලා බලනවා තරුණයෝ තරුණ තරුණියෝ මේක බලනවා ඇයි ඒක ආකර්ෂණීය වුනේ ඒ මිනිස්සු ඉල්ලන දෙයක් දේ දුන්නේ නෑනේ හරිද අලුත් දෙයක් දුන්නා නිර්මාණශීලී දෙයක් දුන්නා මිනිස්සුන්ගේ කල්පනය පුබුදු කරන දෙයක් දුන්නා නේද එතකොට දැන් මේ අලුත් ළමයින්ට ඒ අවස්ථාව ලැබුණා ඒගොල්ලෝ අලුත් විදිහකට අලුත් දෙයක් කළා දැන් එතකොට දැන් ඔය ඔය තර්කේ බොරු වෙලා තියෙනවනේ මට හිතෙනවා ඇත්තම නෑ ඔය සමාජය සහ අපේ ජනතාව ඉල්ලන දේ නෙමෙයි ඒ ඉල්ලුම මාධ්‍ය විසින් නිෂ්පාදනය කරනවා මේවයි මේවයි දැන් ජනප්‍රිය මේවා තමයි හිට් මෙන්න මේවයි දැන් ඉල්ලන්නේ කියලා ඒක මේ 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 මාධ්‍ය ආයතන විසින්ම නිර්මාණය කරලා තමයි සමාජගත කරන්නේ ඔබතුමා දැන් මේ කුඹියෝ නාට්‍ය ගැන කිව්ව ඇත්තම දැන් අපේ සංකල්පයක් තියෙනවානේ නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි ජනප්‍රිය වෙන්න එක්කෝ ලස්සන තරුණ තරුණියෝ ඉන්න ඕනේ නැටුම් තියෙන්න ඕනේ විහිළුකාරයෝ ඉන්න ඕනේ ෆයිට් තියෙන්න ඕනේ ඒ මොකක්වත් නැහැ මේ නාට්‍යය. ඒක ඒක අන්තර්ගතය තමයි වටිනාකම තියෙන්නේ. මම හිතනවා ඇත්තරම අපේ සමාජයේ ඉල්ලන්නේ හොඳ දේවල්. නමුත් මේ මාධ්‍ය ආයතන දෙන්නේ හොඳ දේවල් නෙමේ ලාභ දේවල්. ඒ ලාභ දේවල් නිර්මාණය කරන්න ලේසියිනේ ලාභයි. ගන්න ටෙලි නාට්‍යයක් හෝ ගීතයක් හෝ චිත්‍රපටයක් හෝ මොනවා හෝ ලාභයට කරපුවහම ලාභයට විකුණපුවහම ඒක තමයි විකිනෙන්නේ. ඒ නිසා සමාජයේ ඉල්ලුම ලාභේ නෙමේ. දැන් අපි අපි තව උදාහරණයක් ගන්න දැන් අර රටේ ජන මතයෙන් තේරෙන ස්ලිම් අවෝඩ්ස් වල තේරෙන ජනප්‍රිය ගායකයා අඛණ්ඩව තේරෙන්නේ නන්දා මාලිනී අමරදේවයි. එතකොට දැන් මේ ජනප්‍රිය ගායකයෝ නෙමෙයිනේ. නමුත් ඒගොල්ලෝ තමයි එතන තේරෙන්නේ. එතකොට ඒකෙන්ම තේරෙනවා ඇත්තටම හොඳ දේ මිනිස්සු අගය කරනවා. හොඳ චිත්‍රපටයක් ආපම හොඳ නාට්‍යයක් ආපම හොඳ පොතක් මුදුනුනම ඒවා යනවා. නමුත් බොහෝ අනෙක් දේවල් වලින් මේ වහගෙන මාධ්‍ය විසින් මෙන්න මේවා තමයි ජනප්‍රිය මේවා තමයි හිට් කියලා එහෙම කරනවා. ඕකේ තව පැත්තක් තියෙනවා. ඔය දැන් ඔය හුඟක් මාධ්‍ය වල තියෙනවානේ ආදුනික ගායන ප්‍රසංග රාමිය. ඒවල මම අවුරුදු ගානක් තිස්සේ හොඳට සියුම්ව නිරීක්ෂණය කරලා තිනවා එන ඕනෑම ළමයෙක් පොඩි ළමයිද ලොකු අයද තරුණයද ඔක්කොම කියන්නේ අර සුභාවිත ගීතයක් කියලා තමයි ඒගොල්ලන්ගේ කුසලතාව පෙන්වන්නේ. හරිද? එතකොට දැන් අපිට අපි තේරුම් අරගන්න ඕනේ සමාජයේ රසඥතාව කියන එක මොට කරලා තියෙන්නේ. හරිද? සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට අවශ්‍යයි යහපත් දේ. එතකොට ජනමාධ්‍යවල පරම වගකීම තමයි යහපත් දේ ලබා දීම. මම කල්පනා කරන්නේ අවංකවම යහපාලනය කියන එක තුල මේවත් තියෙන්න ඕනේ. යහපාලනය කියන්නේ නිකම් මේ මේ මොකද්ද ඒක දැන් විහිළුවට මිනිස්සු මේවා කරන යහපාලනය කියන්නේ ඇත්ත වශයෙන්ම ශිෂ්ට සම්පන්න ආණ්ඩුකරණය. එතකොට ආණ්ඩුපාලනය යහපත් පාලනය ඒකේ සෑම අංශයක් තුලම යම්කිසි ආකාරයක ප්‍රමිතියක් තියෙන්න ඕනේ. දැන් මට තව එක දෙයක් මේ අපි කලින් අපිට මේ මේ මම හිතනවා දුරකථනයෙන් අසන්න එක්ක රැඳී සිටිනවා අපි සමග කතා කරන්න. අපි අසන්නට අවස්ථාවක් දීලා ඉමු. හලෝ. අයිබුවන්. අයිබුවන්. ඔබතුමා කවුද? නම කියන්න. මම ඩබ්ලිව් ඉතානගේ. ඔව් ඉතානගේ මහත්තයා. ඔබතුමා දැන් ප්‍රකාශ කරා මේ ජනාධිපතිතුමා නැගතිම ප්‍රකාශයක් කරයි සංස්කෘතික පුනරුදයක් ඇති වෙන්න ඕනේ අපේ තරුණ පරම්පරාවේ ලොකු පරිහානියක් තියෙනවා කියන එක නේද? සෝදාපාඩුවා. ඔව්. එතකොට මේ දැන් අපේ පාසල් පද්ධතිය ගත්තාම මේ තරුණ උසස් පෙළ වෙන ශිෂ්‍යයින්ට නෑ සමාජ විද්‍යාත්මක දැනුම ලබා දෙන විෂයක්. ඔව්. ඉතින් ඒ එවැනි විෂයක අවශ්‍යතාවය බරපතල විදිහට සමාජයේ තියෙනවද
තරුණ පරම්පරාව විනාශ වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒ දැනුම නැමැතිකම සහ අපිට විශේෂ විදිහට ඒ දේ ලබා දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒ උපමාල ඔය කියන ඒ කොණ්ඩු දෙය ඇතිකරන සමාජ විද්‍යාව වෙන විෂයක අවශ්‍යතාවය අවධාරණය කරන දා මම ප්‍රධාන වශයෙන් කතා කරේ. ඒ වගේම මහාචාර්යතුමා ප්‍රකාශ කරා දැන් ජනමාධ්‍ය තුලින් අපේ මේ බරපතල විදිහේ පරිහානිකර තත්ත්වයන්ට බලපාන දේවල් තියෙනවා කියලා. ඒ එවැනි දේවල් වළක්වා ගන්න අපිට නියාමනය කරන්න ක්‍රමවේදයක් සකස් වෙන්නේ නැද්ද? එවැනි දේවල් සකස් කිරීම අදාළ බලධාරීන් ඇයි මේ පමා වෙන්නේ? එහෙම ලොකු බරපතල අපිට සමාජීය වශයෙන් ලොකු තර්ජනයක් අද මේ ජනමාධ්‍ය. මාචාරිතුමාගේ ප්‍රශ්න ඇත්තටම පැහැදිලි. දැන් මේක තමයි අපේ අර යම් යම් සම්ප්‍රදායන් ගොඩනගන්නට ගිහාම ආණ්ඩුවක් වුණත් මුහුණ දෙන අභියෝග තියෙනවා. දැන් විශේෂයෙන්ම අපේ මාධ්‍ය සංස්කෘතිය තුළ පෞද්ගලික මාධ්‍ය ලොකු බලයක් ආධිපත්‍යයක් පතුරවනවානේ. ඒතර මාධ්‍ය නියාමනයේ ගිය හැටියෙම එතකොට ඒගොල්ලෝ පෙරමුණට එන්නේ ඔන්න මාධ්‍ය වාරණය කරන්නට යනවා කියලා. හැබැයි දැන් මේ මාධ්‍ය නියාමනය කියන ක්‍රියාවලියේදී මම හොඳට නිරීක්ෂණය කළා තියෙනවා මේ තොරතුරු දැනගැනීමට මිනිසුන්ට තියෙන නිදහසට නෙමෙයි මේ බලපෑම කරන්නේ. රසඥතාව මොට කිරීම පිළිබඳ කියන කාරණාවදී ඒක පොඩ්ඩක්වත් ඒකට අත තියන්නේ නැතුව ඔන්න මාධ්‍ය නිදහස නැති කරනවායි කියලා තමයි කෑ ගහන්න පටන් ගන්න. එතකොට මිනිස්සුන්ටත් හිතෙනවා මේක හොඳ නැහැනේ කියලා. ඉතින් මෙතන තියෙනවා මේ ක්‍රියාවලියට ඉස්සෙල්ලා මිනිස්සුන්ට අවබෝධයක් ලබා දෙන්නට ඕනේ. ආණ්ඩුව ලබා දෙන්නට ඕනේ ජනමාධ්‍යවල වගකීම සහ වගවීම ඉටු කිරීම කියන ක්‍රියාවලියටයි මේ නියාමනය අවශ්‍ය කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න ඕනේ. මහත්මයා කිව්වානේ මේකට විෂයක් නැහැ කියලා. දැන් මම කල්පනා කරන්නේ මේ රසඥතාව දියුණු කිරීම කියන එක තමයි විෂය. එතකොට මේ රසඥතාව කියලා කියන්නේ මේ කවියක් රස විඳින එක, නවකතාවක් රස විඳින කියන එක නෙමෙයි. මිනිස්සු හිතන ආකාරය වෙනස් කරන එක, යමක් දිහා බලන ආකාරය වෙනස් කරන එක, තමන්ට සමීපතමයාව තේරුම් ගැනීම කියන එක. එතකොට කලාවෙන් සාහිත්‍යයෙන් කරන්නේ මේක. හරිද? ඒකයි මම කියන්නේ විද්‍යාව උගන්නන ගුරුවරයෙක්ටත් මේක කරන්න පුළුවන්, ගණිතය උගන්නන ගුරුවරයෙක්ටත් මේක කරන්න පුළුවන්. මේක මේ සාහිත්‍ය උගන්නන ගුරුවරයාට විතරක් ලඟු කරලා මේ අපේ අධ්‍යාපන බලධාරීන් මෙතනයි අපිට අපි වරද්දලා කළ තියෙන්නේ. දැන් අපිට මතක අපි ස්කූලේ ඉස්සර මේ 9-10 පන්ති වල ඉන්නකොට ඉතින් ගුරුවරයෙක් නැති වෙලාවට ඉතින් ඔය කෑකු ගා ඉන්නකොට උණු ගමන් එනවා. කවුරු හරි ගුරුවරයෙක් එනවා. එලා දැන් මොනවද තියෙන්නේ? දැන් අපි දන්නවනේ මේ සර් උගන්වන්නේ ඉතිහාසය කියලා. අපි කියනවා මේ භූගෝලයේ තියෙන්නේ කියනවා. හරි. සමහරවිට ඇත්තටම ඒ විෂය නෙමෙයි වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් මේ සර්ට මේක බෑ කියලා කියනවා. භූගෝල. හා ගන්නවා. භූගෝල කියලා විල භූගෝලය උගන්වනවා. එක්ක ඉංග්‍රීසි උගන්වනවා. එක්ක ගණිතය උගන්වන්න පටන් ගන්නවා. ඉතින් අපිට ඒ ගුරුවරයාවත් පේන්න පටන් ගන්නවා වෙනම විදිහකට. හරිද? වෙනම විදිහට පේනවා. එයා පොඩි ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක්. එතකොට ඒ කාලච්ඡේදයක් දරුවොත් එක්ක ගත කරන්නට එයා තුල තියෙනවා, එයාගේ ස්මෘතියේ තියෙනවා යම්කිසි දැනුමක්. ඒ දරුවන්ගේ ජීවිතවලට බලපෑම් කරන්න පුළුවන් දැනුමක්. මෙන්න මේක තමයි විෂය. රසඥතාව දියුණු කිරීම. ඔව් මම හිතන මහාචාර්යතුමා දැන් අපිට අපේ පාසල් පද්ධතිය තියෙනවා. දැන් අපේ මම විද්‍යාශිෂ්‍යයෙක්, සාමාන්‍ය පිළිගැනීම හැරම විද්‍යාශිෂ්‍යයෙක්. නමුත් අපේ පාසල් යුගයේදී අපිට විද්‍යාශිෂ්‍ය වුණාට අපි සාහිත්‍ය සමිතියට යනවා. එතන ගිහිල්ලා අපි කවියක් කියනවා, ගීතයක් කියනවා, සමහර වෙලාවට කතික තරඟ විදිය සාහිත්‍යමය සාහිත්‍ය තරඟ කවි රචනා ඒ දේවල් කරන්න අපිට අවස්ථාව තිබුණා. නමුත් දැන් කලා විෂයන් හදාරන ශිෂ්‍යයින්ට ඇර විද්‍යා විෂයන්, වාණිජ විෂයන්, තාක්ෂණික විෂයන් හදාරන ශිෂ්‍යයින්ට මේ කලා පරිශීලනයක් පාසල් පද්ධතිය ඇත්තෙම නැහැ. පාසල් මට්ටමේ සහ විශ්වවිද්‍යාලවල මේකත් ප්‍රශ්නයක් නේද? දැන් ඒ දරුවන්ටත් අවස්ථාව දෙන්න අපි කියන ඔය පරිපූර්ණ මිනිස්සයා බිහිවෙන්න, ඔය කියන මානව සංවේදීතාවයෙන් යුත් මිනිස්සු බිහිවෙන්න නම් සෑම ශිෂ්‍යයෙකුටම කලා පරිශීලනය අවශ්‍යයිනේ. නමුත් අපේ පාසල් පද්ධතියක නැහැ. මට හිතෙනවා සියලුම ශිෂ්‍යයන්ට ඒක අනිවාර්ය වෙන්නට ඕනේ. දැන් අද කොච්චර මේක ලඝු වෙලා තියෙනවද කියනවා නම් පාසලක සාහිත්‍ය උත්සවයට හෝ කලා උළෙලට ඉන්නේ ඒ සිංහල හරි සාහිත්‍ය හරි උගන්න ළමයි ටික තමයි එකතු වෙන්නේ. අනිත් ළමයින්ට එදාට නිවාඩු ඉස්කෝලේ එන්නෙත් නැහැ. ඒ ගුරුවරුත් බෙදිලා තියෙන්නේ. මේක වෙනස් වෙන්නට ඕනේ. දැන් මේ සාකච්ඡා යන අතරවාරේ මම කල්පනා කළේ දැන් මේකෙන් පස්සේ අපි දෙන්නටම එල්ල වෙන එක චෝදනාවකට අදාළ ප්‍රශ්නයක් අපි දෙන්නම කතා කළේ නැහැ. ඒක තමයි මේ දූෂණය කියන එක පිළිබඳ. අපි දූෂණය අපි කතා කරමු. දූෂණය වැදගත්ම දෙයක්. ඔය ගැන කතා කරමු. මම හිතනවා අපි තව මහත් එක් දුරකථනයේ රැඳී සිටින අපි ඕට අවස්ථාවක් දෙමු.
අයිබෝවන් අයිබෝවන් කතා කරන්න. මම මේ කතා කරන්නේ වීකේ ශ්‍රීමති දිසානායක. ශ්‍රීමති, ඔව් ශ්‍රීමති දිසානායක මහත්මිය කියන්නේ. මමත් ගණිතයේ ගුරුවරියක්. මම උගන්නද්දී දුර්වල ගුරුවරුන්ට වෙනම ඉගැන්වුව, අපි ඉගැන්වුවේ සල්ලි වලට නෙවෙයි. උදේ පාන්දර ගිහිල්ලා ඉගැන්වුවා ඉස්කෝලේ පටන් ගන්නකල්. ඉස්කෝලෙන් පස්සේ ඉගැන්වුවා. එහෙම උගන්නලා අපි බැරිම ළමයින්ට, මං හැමදාම සාමාන්‍යයෙන් ටියුෂන් ගන්න බැරි ඉස්කෝලවල ඉගැන්වුවේ ළම අසරණ ළමයින් ඉස්කෝලවල. ඒ ළමයින්ට ප්‍රතිඵල අපි අරගෙන දුන්නේ. අපි අම්මට තාත්තට සලකන හැටි ඉගැන්වුවා. අර දැන් ඔය කතා කෙරුවා වාගේ මහතුරු දෙන්නට මං මේ පින් දෙනවා. අපි හැමදේම ළමයින්ට ඉගැන්වුවා. මේ අර කියනවා වාගේ විෂයකට ගුරුවරින් නැත්තම් අපි ඒ වෙලාවේ ගිහිල්ලා ඒ විෂයය ඉගැන්වුවා. අපිට එහෙම පුළුවන්කමක් තිබුණා. මං සිංහල භාෂා දිනේට ඉගැන්වුවා, ඉංග්‍රීසි භාෂා දිනේට ඉගැන්වුවා, මේ PT ඉගැන්වුවා. මේ එක විවේක කාලේ මේ පීරියඩ් එකයි මට තිබුණේ. ඒ පීරියඩ් එක කවදාවත් අපි එක තප්පරයක් නිකන් ඉඳලා නැහැ. ඉස්කෝලෙන් බස් එකේ එනකල් ගේට්ටුවෙන් එළියේ ඉඳගෙන පොත් බලපු ගුරුවරු අපි. හැම ළමයාගේම හැම පොතක්ම බලලා තමයි අපි ඉස්කෝලෙන් එළියට ආවේ. මම පෙන්ෂන් ගත්ත වෙලාවෙත් 6 දෙනෙක් පෙන්ෂන් ගත්තා. මම අවුරුදු 50න් පෙන්ෂන් ගත්තේ. ඒ වෙලාවේදී 6 දෙනෙකුට මේ තෑගි දෙන්න තිබුණා. මං කිව්වා මට තෑගි එපා, මට සල්ලි වලින් දෙන්න එන්විලප් එක දාලා කියලා. මගේ එන්ලප් එක ප්‍රින්සිපල්ට දුන්න ස්ටේජ් එකේදී මම පඩියට ඉගැන්නුවා, මට මුකුවත් එපා, මේ සල්ලි වලින් ඉස්කෝලට පුළුවන් දෙයක් කරන්න කියලා මම ඉස්සතින් ආපු ගුරුවරියක්. මම පෙන්ෂන් ගත්තට අද වෙනකල්ම මම තව ගණිතේ, දැන් ඊයේ මං සිල් ගත්තා, පන්සලේ හිටපු ළමයෙකුට මං ගණිතේ ඉගැන්නුවා. මම අද වෙනකල් හැමදාම දවසකට කාට හරි ගණිතේ උගන්වනවා. බස් ස්ටෑන්ඩ් එකේදී හරි ස්ටේෂන් එකේදී හරි ගණිතේ තියෙන මොන හරි දෙයක් දෙනවා. මම සිල් ගන්න ඕනේ, ඒක තමයි කියනවා. බොහොම ස්තුතියි ශ්‍රීමති මහත්මිය. ඇත්තම ඔබතුමිය ආදර්ශමත් ගුරුවරියක් හැටියට තමයි අපි සලකන්නේ. අපිට ඕනේ සීලුම ගුරුවරු මෙන්න මේ විදිහේ ආభాෂයකින් වැඩ කරන එක තමයි අපි කියන්නේ. ඔය ආයිදී ගුරුවරු නැතිකම තමයි අපිට දැන් තියෙන ප්‍රශ්නේ. හාමුදුරුවන්ටත් උගන්වනවා. හොඳයි හොඳයි. අතිරියේ පන්සලේ පිරිවෙනේ නාරම්පණවේ ආනන්ද හාමුදුරුවෝ දන්නවා. මම දානි දෙන්න ගියපුවාම වරුවක් ගණන් ගන්නලා එන්නේ. හොඳයි, බොහොම ස්තුතියි ශ්‍රීමති මහත්මිය. ඔබතුමිය ඔබතුමියගේ ආభాෂය අරගෙන අනික් ගුරුවරුත් ඔබතුමිය වාගේ යන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි අපිට කතා කළාට. මේ මාචාර්යතුමා RPR දූෂණය ගැන කතා කරන්න පටන් ගත්තද? දැන් අත වශයෙන්ම දැන් ජනවාරි 8 වෙනිදා දැන් අපි අපේ සාකච්ඡාව අපි පටන් ගත්තම දේශපාලනික මූලනේ අපි පොඩ්ඩක් නැඹුරු නෑ. දැන් ඉතින් නෙන්න ඕනේ ඒක තමයි. දැන් මේ ජනවාරි 8 වෙනිදා ඇත්තටම රාජපක්ෂවරුන්ගේ පාලනය මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන්නට තුඩු දුන්නු එක දෙයක් තමයි දූෂණය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම, දේපල අවභාවිත කිරීම, මේ පිළිබඳව අප්‍රමාණව කතා කරලා තියෙනවා. එතකොට මේ රටේ නීතිගරුක පුරවැසියෝ බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් ලබා දෙයි. විමර්ශන කරලා අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් ලබා දෙයි කියලා. දැන් මේ දේ කිරීම නොකිරීම සම්බන්ධව මේ ආණ්ඩුවට විශාල දෝෂාරෝපණයක් තියෙනවා. පාර යනකොට අපෙනුත් මිනිස්සු අහනවා, කෝ හොරු ඇල්ලුවද? ඕක තමයි අහන්නේ. අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වුණා. කාලයක් ගත වුණා. දැන් මේ පිළිබඳ කරුණු දෙකක් මට කියන්න තියෙනවා. මේ සම්බන්ධව මේ ආණ්ඩුවේ තියෙන එක දුර්වලකමක් තමයි කරලා තියෙන වැඩ ජනතාවට හරියට අනාවරණය කරලා නැහැ. හරිද? දැන් මංගාව මේ අවස්ථාවේ තොරතුරු සංඛ්‍යාලයක ඇත්ත වශයෙන්ම නැහැ. පහුගිය රජයේ හිටපු වැදගත් පුද්ගලයෝ කීප දෙනෙක් අවභාවිත කළ තියෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් භාණ්ඩාගාරයට ලබා ගන්නට අපේ පරීක්ෂණ ආයතන නීතිය හරහා සමත් වෙලා තියෙනවා. දැන් මේවා රටට කියන්න තිබිච්ච දේවල්. මේ දේවල් කියලා නැහැ. මම කියන්නේ එක බිලියන 10ක් 12ක් මේවා කළා නෙමෙයි. ලක්ෂ 60-70ක් හරි ඒක ආපහු අය කරගත්තන යම් කිසි ක්‍රමයකින් ඒක රටට දැනුවත් කරන්නට ඕනේ. එතකොට දැන් මේ ඔබතුමා කියන්නේ දැන් වෙන කවුරු හරි පුද්ගලයෙක් ඒ විදිහේ මුදල් අවභාවිතා කරලා ඒවා ආපහු ගෙවලා තියෙනවා කියලා. ගෙවලා තියෙනවා. ඒවා අය කරගෙන තියෙනවා. නීත්‍යානුකූලව අය කරගෙන තියෙනවා. මට මේ අදාළ අංශවලින්ම මම මේ දැනගත්ත තොරතුරක් මේ කියන්නේ. එතකොට දැන් මේක ඇතුලේ දැන් මේ නිලධාරීන්ගේ කාර්යය කරලා තියෙනවා. එතකොට දැන් ඇයි මේක රටට අනාවරණය
පාලනය නොකරන්නේ. ඒ අපි දන්නේ. ඒ උ එතකොට අර පුද්ගලයා අර පුද්ගලයාට යම් කිසි ආකාරයක සමාජය තුළ වෙන විදිහේ ප්‍රතිරූපයක් එතකොට හිමි වෙනවානේ. දැන් මෙහෙමනේ දැන් යම් කිසි පුද්ගලයෙක් වරදක් කළා නම් ඒ වරදට දුන්නු දඬුවමත් සමාජයට පේන්න ඕනේ. ඒක එතකොටයි ඒ සමාජයට ඒකෙන් ආදර්ශයක් ලැබෙන්නේ. අන්න ඒ වැරද්දේක. අනිත් කාරණාව තමයි සමහර දූෂණ චෝදනා සම්බන්ධ පුද්ගලයන්ට අදාළ පරීක්ෂණ අවසන් කරලා තියෙනවා ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා මේ ඒ අදාළ අංශ. එතකොට ආණ්ඩුවේ වගකීමක් තමයි එතකොට නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම තැනක් බවට පත් කරන එක. එතකොට බැසිල් රාජපක්ෂ මහතා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච අවස්ථාවෙම මුදල් ඇමතිවරයාට ලියමනක් ලියලා තියෙනවා යහපාලනයේ යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම තියෙන්නේ ඔබතුමාටයි. නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුණයක් බවට පත් කරන්න. එතකොට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සිදු කරන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරීන්. ඒගොල්ලන්ට මේක කරන්න අමාරුයි. ඒකට හොඳ විද්‍යාව වැනි විෂයන් ඉගෙනගත් උපාධිධාරීන් අරගෙන ඒගොල්ලන් පිටරට පුහුණු කරලා ඒගොල්ලන් නවීන තාක්ෂණය පිළිබඳ දැනුම දීලා මේවා කාර්යක්ෂම තැන් බවට පත් කරන්න ඕන හැටි පවා ලියලා තියෙනවා. දැන් මෙන්න මේ වගේ දේවල් කරන්න ඕන එකක් දූෂණය වළක්වන්න. මෙතන දැන් මේ සම්බන්ධ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හොඳ මදි. දූෂිතයන්ට දඬුවම් දෙන්නෙත් නෑ. ඊටත් වඩා බරපතල දිය තමයි ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ලවීම. දැන් මේකත් එක්තරා ආකාරයකට බරපතල කාරණාවක්. දැන් ඒ බරපතල කාරණාව ඇතුලේ හොඳක් වගේම නරකකුත් මම දකිනවා. එකක් තමයි මහා බැංකුවේ සිද්ධ වෙච්ච බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ. දැන් මේක පිළිබඳ මේ ආණ්ඩුවම කොමිෂන් සභාවක් පත් කළා. ජනාධිපතිවරයා තව මට එක දෙයක් පැහැදිලි කරන්න ඔබතුමා කිව්වනේ අර ප්‍රකාශයක් කළා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයතුමා. ඒක බැසිල් ප්‍රනාන්දු සමාවෙන්න. ඒකට සමාව ඉල්ලනවා. ඒක ඔව් සමාවෙන්න. මේ බැසිල් ප්‍රනාන්දු මහත්තයතුමා මේ එතුමා නීති විශාරදෙක් හොංකොං අල්ලස් හා දූෂණ විමර්ශනයේ සභාවේ එතුමා ප්‍රධාන විධායක නිලධාරී හැටියට කතා කරන ලාංකිකෙක්. එතුමාව ලංකාවේ නීතිඥයෝ සලකන්නේ නීතිය පිළිබඳ විශාරදයෙක් හැටියට. එතුමා හුඟක් පොත්පත් ලියලා තියෙනවා. මේ දැනුත් මං ගාව තියෙන එක බැසිල් ප්‍රනාන්දු මහතා. අපිට ඒ සිදුවීම වරදට මම සමා වෙනවා. මේ එතකොට දැන් මට මේ කියන්න සිද්ධ වුණේ දැන් ජනාධිපතිවරයා බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් සභාව පත් කළා. දැන් එතකොට ඒක දැන් මේ ආණ්ඩුව තුලම කරපු ඉතාම වැදගත් දෙයක්. එතකොට මේ ආණ්ඩුවේම පාර්ශවයන් තමයි මේ විමර්ශනයට ලක් කළේ. අගමැතිවරයා පවා ගිහිල්ලා මේකට සාක්ෂි දුන්නා. දැන් මේ කොමිෂන් සභාව දීර්ඝ වශයෙන් කටයුතු කරලා වාර්තාවක් ලබා දීලා තියෙනවා. දැන් මේ කොමිෂන් සභාවෙන් යම් කිසි ආකාරයකට විමර්ශනයක් කරලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒව ක්‍රියාවට නංවන්නට ඕනේ. යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම් දඬුවම් ලබා දෙන්නට ඕනේ. එතකොට දැන් ඒ වගේ දේවල් කරනකොට තමයි ජනතාවට පේන්නේ ඇත්තටම හිමින් හරි සාධනීය ගමනක් යනවා. ඔව් දඬුවම් කරනවා වගේ මේ දඬුවම් කළ වගේ ජනතාව දැනගන්නත් ඕනේ. ඔබතුමා කිව් විදිහට අර විශාල මුදලක් භාණ්ඩාගාරයට කිසියම් පුද්ගලයෙක් ගෙවලා තියෙනවා. නමුත් ඒක ජනතාව දන්නේ නැහැ. දන්නේ. ඒ කියන්නේ වරදට දඬුවම් දීලා තියෙනවා. දඬුවම ප්‍රසිද්ධ වෙලා නැහැ. ප්‍රසිද්ධ වෙලා නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඇත්තට මේ දඬුවම් දීමේ එක පරමාර්ථයක් තමයි ඒ පුද්ගලයාට දඬුවම් කරනවා වගේම අනිත් අයට දැනුම් දීමක් වැරදි කළොත් දඬුවම් දෙනවා මෙන්න දඬුවම් කියලා සමාජයේ දැනුවත් කරලා ලෝන් බෑ ගැනීමක්. ඒක වෙලා නැහැ එතකොට. අනිත් එක ඇමතිවරුන්ට දූෂණ චෝදනා එල්ල වෙනවා. දැන් ඇත්තටම අපි කොච්චර කිව්වත් මාධ්‍ය තුලින් දැන් අනාවරණය කරනවනේ ඉස්සර වගේ නෙමෙයි සුදු වෙන වලින් පැහැරගෙන යන්නේ. දැන් එතකොට ආණ්ඩුවේ තියෙන්න ඕනේ යම් කිසි ආකාරයකට ඒ දූෂණ චෝදනා එල්ලවන අමාත්‍යවරුන් පිළිබඳ සොයා බලලා කටයුතු කිරීමේ ක්‍රියාදාමයක් තියෙන්නට ඕනේ. එතකොට දැන් මේ මිනිස්සු බොරුවට නෙමෙයිනේ දැන් මේ දේවල් කරන්නේ. සමහර දේවල් පිළිබඳ ලිපිලේඛන සාක්ෂි සහිතව ඉදිරිපත් වෙනවා. එතකොට යම් කිසි තියෙන්නට ඕනේ. දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ දේවල් අපි තුන් කල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් කරනවා කියලා දේශපාලනඥයන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට යම් කිසි දූෂණ චෝදනාවක් තියෙනවා නම් ජනාධිපතිවරයාගේ වගකීමක් තමයි ඒ සම්බන්ධ කඩිනමින් විමර්ශනය කරන්නට ඕනේ. විමර්ශනය කරලා වරදක් තියෙනවා නම් ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නට ඕනේ. මේ වගේ නිර්භීත තීරණ අරගන්නකොට තමයි මේ රටේ ජනතාවට දැනෙන්නේ
මේ ආණ්ඩුව ඇත්තටම දූෂණය පිටු දකින්නට උත්සාහ කරනවා. හැබැයි එහෙම දේවල් වුණා නේද දැන් ඇමතිවරු. ඔව් ඉතින් වුණා තමයි. ඉතින් සිවිල් සමාජයේ පුද්ගලයෝ උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා තමයි මේ වගේ දේවල් කරගත්තේ. ඉතින් ඒක වුණත් අපි යම් කිසි ආකාර ජයග්‍රහණයක් හැටියට සලකනවා. මම කියන්නේ දැන් මෙහෙම සම්ප්‍රදායන් තියෙන්න ඕනේ. දැන් මම කියන්නේ දැන් අර දරුවෙකුට ඉස්කෝලයක් ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා වගේම කැබිනට් අමාත්‍යවරයෙක් දූෂණ චෝදනා ලබනවා නම් ඔහුට තවදුරටත් රැකවරණේ ලබා දෙන්න බෑ ආණ්ඩුව. එතකොට දැන් මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරනවායි කියන වේදනාව ජනතාවට සාධාරණව ඇති වෙනවා. දැන් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා මේ රටේ නීතිගරුක පුරවැසියෝ කලින් සිද්ධ වෙච්ච දූෂිතයන්ට දඬුවම් දීම වගේම මේ ආණ්ඩුව දූෂණයෙන් තොරව යහපත් ආණ්ඩුකරණයක නිමග්න වීම කියන එක බලාපොරොත්තු වෙනවා. අන්න ඒ සම්බන්ධ කටයුතු ගැන අපිට තෘප්තිමත් භාවයක් නැහැ. ඒවා පිළිබඳ නිර්භීත තීන්දු තීරණ අරගන්නට ඕනේ. දැන් අපි දන්නවා හුඟක් වෙලාවට යම් යම් දේශපාලනඥයොත් එක්ක පොඩි බල කඳවුරක් තියෙනවා. එතකොට දැන් මේ අපේ ක්‍රමවේදය තමයි යම් කිසි විදියකට මේ පුද්ගලයෙක් සම්බන්ධ තීරණයක් අරගත්තොත් ඔහු කිසි හිරිකිතයක් නැතුව වෙන තැනකට යනවා, වෙන පක්ෂයකින් හෝ වෙන බල කණ්ඩායමක් ඔහුව බුලත් දීලා පිළි අරගන්නවා. ඒ නිසා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙන් ගේන්නට ඕනේ මේ පක්ෂ මාරු කරන්න බැහැ. හරිද? අඩුම ගානේ දේශපාලනඥයෙක්ව මොකක් හරි වරදකට අමාත්‍ය ධූරයෙන් හෝ මොකක් හරි දෙයකින් අයින් කළොත් එහෙම අනිත් පක්ෂ එහෙම පුද්ගලයෙක්ව බාරගන්න හොඳ නැහැ. එහෙම සදාචාරයක්වත් මේ පක්ෂවල තියෙන්නට ඕනේ. ඒතර සීලාචාර රටක් බවට පත් කිරීම කියන ක්‍රියාවලියේ මූලික වගකීම දේශපාලන පක්ෂවලටත් තියෙනවා. පක්ෂයක් කියලා කියන්නේ වැදගත් ආයතනයක්නේ. ඒ ආයතනයත් යම්කිසි ආකාරයකට හොඳින් පවත්වා ගන්න දැන් මෙතන හොඳ නැති එක්කෙන අතෙන්ට යනවා. දැන් අපි දන්නවා විවිධ දූෂණ චෝදනා චෙබිච්ච පුද්ගලයෝ මේ බල අරගලය තුළ එහෙට මෙහෙට වෙනවා. ඊට පස්සේ දැන් ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. දැන් මේගොල්ලෝ රිමාන්ඩ් එකේ හිටිය මේගොල්ලන්ට නඩු පැවරිලා තියෙනවා, ඊගාවට මොනවද මේවට වෙන්නේ? ඒතර ජනතාවට මේ පිළිබඳ අප්‍රසාදයක් ඇති වෙනවා නම් මට හිතෙන්නේ අර යහපාලනය කියන එක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. මේවා ගැන මේ රාජ්‍ය පාලකයෝ සංවේදී වෙන්නට ඕනේ. මොකද මේ රටේ මිනිස්සු දැන් තේරුම් අරගෙන තියෙන දෙයක් තමයි මේ රටේ දුප්පත්කම වැඩි වෙලා තියෙන්නේ දේශපාලනඥයෝ අසාමාන්‍ය ලෙස හම්බ කරන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒගොල්ලෝ නිල වශයෙන් ලබා ගන්න ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් නිල නොවන ආකාරයට ලබා ගන්නවා. මේව නතර වෙන්නට ඕනේ. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ජනතාවට සේවය කිරීමටනේ. දැන් අපි කුඩා කාලේ ඉස්කෝලේ යන කාලේ ඔය ප්‍රාදේශීය ඔය ගම් සභාවල අර ඒවල හිටව මිනිසුන්ට පඩි හම්බ වුණා. ඒගොල්ලෝ අපේ වැඩිහිටියෝගේ දේශපාලනයට ගිහිල්ලා හිඟන්නු වෙච්ච මිනිස්සු කියලා. ඒගොල්ලන්ගේ අතින් වියදම් කරගෙන තමයි ඒගොල්ලෝ සමාජයට සේවය කළේ. ඒතකොට අද සමාජයට සේවය කරන්නට එන පුද්ගලයන්ව විශාල වශයෙන් නඩත්තු කරන්න සිද්ධ වෙනවා මහ ජනතාවට. මේ වෙනස් වෙන ක්‍රමයේ තුල යම් කිසි දෙයක් කරන්නට ඕනේ කියන එකට මම විරුද්ධ වෙන්නේ. ඒ වුණාට දැන් දේශපාලනඥයෝ විශාල සංඛ්‍යාවක් නඩත්තු කරන්න වෙනවා කියන එකට අමතරව ඒගොල්ලෝ මහජනයාගේ මුදල් අයථා ලෙස පරිහරණය කරනකොට මොකද වෙන්නේ? ජනතාවගේ දුප්පත්කම වැඩි වෙනවා. මට එක අවස්ථාවකදී ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉඳලා ලිෆ්ට් එකේ පල්ලෙහාට එනකොට ද්‍රවිඩ ජාතික වියපත් මුදලාලි කෙනෙක් මා එක්ක කියපු දේ තමයි, මහත්තයා මම ඉස්සර හම්බ කරලා බදු ගෙවි හරි සන්තෝෂෙන් කිව්වා. බොහොම හැඟීමේ මිනිහ හරි සන්තෝෂෙන්. අපි මහන්සි වෙලා හම්බ කරලා බදු ගෙවනවා, ස්පීතාලයට බේඩ් ටික එනවා, ගුරුවරුන්ට පඩි ටික දෙනවා, පාරවල් ටික හදනවා. අපි මේ රටට සේවයක් කළානේ අපි හම්බ කරලා. දැන් මහත්තයා මට එහෙම බදු ගෙවන්න හිතෙන්නේ නැහැ. මං ඇහුවේ ඇයි? මේ රටේ දේශපාලනඥයෝ හොරකම් කරනවා. මොකටද හොරකම් කරන්න අපි බදු ගෙවන්නේ? එතකොට දැන් බලන්න මේ මිනිස්සුયા වෙනස් වෙලා තියෙන හැටි. එතකොට දැන් දියුණු රටවල බදු ගෙවීම කියන එක මිනිස්සු වරප්‍රසාදයක් හැටියට සලකන්නේ. දැන් අපේ මිනිස්සු ඇයි බදු ගෙවන එක පෙරහරින්නේ? මිනිසුන්ට ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒතකොට මිනිස්සු තුල තියෙනවා දේශපාලනඥයෝ හොරකම් කරනවා කියලා. දැන් මේ ක්‍රමේ නැති වෙන්නට ඕනේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී අත්ත වශයෙන්ම මේක බලාගෙන ඉන්න සියලුම අයට කියන්නේ, මොන මැතිවරණයේදී මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පවා තමන් ඡන්දය ලබා දෙනකොට
තමන් කල්පනා කරලා බලන්න තමන්ට තියෙන පෞද්ගලික සම්බන්ධතාව හෝ පක්ෂය හෝ පාට හෝ නෙමෙයි මේ මිනිස්සයා සීලාචාර මිනිසෙක්ද මේ මිනිස්සයා දූෂණ චෝදනා වලට සම්බන්ධතා නැති පුද්ගලෙක්ද මේ පුද්ගලයාගේ කල්ක්‍රියාව මොන වගේ පුද්ගලෙක්ද ඈ මේ මිනිස්සයා රාජ්‍ය මුදල් අවභාවිත කරන කෙනෙක් දැන් ඔය 78 ව්‍යවස්ථාවේ සිද්ධ වෙච්ච ලොකුම වැරද්ද තමයි දේශපාලනඥයන්ට ව්‍යාපාර කරන්න අවසරයක් ලබා දුන්න ජේ.ආර්. ජයවර්ධන එතනින් තමයි මේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ අපේ රටේ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී පදවිය අහිමි වෙලා තියෙන ඔයගොල්ලන්ට යම් යම් ව්‍යාපාර තිබුණයි කියලා එහෙම සීලාචාර සංස්කෘතියක් අපට තිබුණා අපි මෙතෙන්ට යන්නට ඕනේ ඒ නිසා මහ ජනතාවටත් වගකීමක් තියෙනවා දූෂිතේකුට ඡන්දෙ දෙන්න එපා මේ ඡන්දයට ගෞරවණීය වටිනාකමක් ලබා දෙන්න කියන එක අපේක්ෂකෙද්දී බලනකොට හිතන්න කියන්නේ මේ මහාචාර්යතුමා මේගොල්ලෝ මේ ඡන්දෙ ඉල්ලන්නේ ඇයි මේ අපිට ආදරයටද එයාට ආදරයටද කියන එක ගැන පොඩ්ඩක් අවබෝධයක් තියාගන්න ඕනේ. ඇත්තටම අපිට තේරෙනවානේ මේ සමාජයට කැමැත්තද ගමට රටට සේවයක් කරන්නද එහෙම නැත්නම් එයාට එයාගේ වර්ගයට සේවයක් කරගන්නද මේ හදන්නේ කියන එක ගැන පොඩි මැතිවරණේ මහ මැතිවරණේ දෙකේදීම එහෙම ගැන හිතුවට කමක් නැහැ. මහාචාර්යතුමා ඔය දූෂණය ගැන කතා කරනකොට අපිට පසුගිය දිනවල අපි ප්‍රවෘත්ති වලට දකින්න රේගුවෙන් එහෙම ඔය වටලි මොළදී කුඩු මහ විශාල ප්‍රමාණ වාර්තාගත කුඩු මද්‍රව්‍ය වගේ දේවල් අහු වෙනවා. අහු වුණාට පස්සේ ඇත්තටම අල්ලන ඒ මද්‍රව්‍ය වලට මොකද වෙන්නේ ඊට පස්සේ කියන එකක් නෑ. මටත් ඕක හරිම කුතුහලයක් තියෙන ප්‍රශ්නයක්. ඒ අල්ලන ඒවට මොකද වෙන්නේ කියන්නේ අපි තුංග ඒවා රාජසන්තක් කරනවා විනාශ කරනවා හරි මොකක් හරි වෙනවයි කියලා. දැන් ඔය කුඩු නිකන් ආකස්මිකව ආවේ නෑනේ. ඔය කවුරු හරි ගෙනාපු පුද්ගලයෙක් ඉන්නවනේ. මොකක් හරි පුදේ කවදාක්වත් ඒ පුද්ගලයෝ විමර්ශනයට නතු වෙලා ඒ පුද්ගලයෝ එක්කෙනෙක් දෙනෙකුට දඬුවම් දුන්නා. ඒත් අර කවුදර නඩුකාරයව මරපු නිසා එක්කෙනෙකුට දඬුවම් ලැබුණයි කියලා අපි අහලා තියෙනවා. හැබැයි මම කියන්නේ දැන් අර සිංගප්පූරුව වගේ මේවා සම්බන්ධව දවස් දෙකක් ඇතුළත සතියක් දෙකක් ඇතුළත මේ නඩු විභාග කරලා ඒ අයවට නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ. දැන් අපි හැමතිස්සෙම අහනවා මේ විශාල කුඩුත් එක්ක යම් යම් දේශපාලනඥයන්ගේ සම්බන්ධතාවක් තියෙනවා කියලා. මේක බොරුවක් වෙන්න බෑනේ. මොකද පොලිසියට අපේ පොලිසියේ ඔය අංශවල ඉන්න පුද්ගලයෝ පිළිබඳව මම පෞද්ගලිකව දන්නවා. ඒ පුද්ගලෝ ඉතාම දක්ෂ පුද්ගලයෝ. ඒගොල්ලන්ට මේ දේවල් මට මගේ මිත්‍රයෙක් කියලා තියෙනවා දේශපාලන අතපෙවීම් නැත්නම් එක මාසෙකින් මේ රටේ මේ කුඩු අසංගතය නැතිකරන්න දැනුමක් පොලිසියට තියෙනවා කියලා. ඒක ඇත්ත කියලා මමත් විශ්වාස කරනවා. ඒකෝ දැන් මේ පුද්ගලයෝ අනාවරණය නොවන්නේයි. මේවා බරපතල දේවල්. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ පරම වගකීම තමයි රේගුවෙන් මේ විදිය දෙයක් ඇල්ලුවොත් එයාපෝට් එකෙන් මේ වගේ දෙයක් ඇල්ලුවොත් ඉස්සෙල්ලා වාර්තාවක් ලබා ගන්න ඕනේ කවුද මේවා මේ රට ගෙන්වීමට අදාළ පුද්ගලයා. ඒ පුද්ගලයා රටට හෙළි කරන්නට ඕන ඔහුට නීතියෙන් දඬුවම් කරන්න ඕන. එහෙම නැත්නම් මේක මේ ওই ප්‍රශ්න निराකරණය කරන්න බෑ. ඒක හැමදාම අපි නිකන් ඔය රින්ගන්නක තුවාලේ වගේ පෙන්න ඉන්නවා. ඒ වගේම තමයි අල්ලපු කුඩු මොනවා මද්රවේ මොනවා හරි ඒවට මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ නේ. අතන ඊට පස්සේ ඒවා තවත් කෙනෙක් අතර වෙන විදිහකට යනවද දන්නෙත් නැහැ. එක්කෝ ඒවා විනාශ වෙනවා අපිට පෙන්වන්න ඕනේ. ඒවා ප්‍රචාරය වෙන්න ඕනේ. මහ ජනතාව ඒවා දැනගන්න ඕනේ. දැන් මහාචාර්යතුමා අපිට නිදහස ලැබීමෙන් පසුව 1948 ඉඳලා අද දක්වා අපේ රටේ සිද්ධ වුණේ දේශපාලන පක්ෂ දෙකක් අතර මාරු වීමක් නේ. එතකොට දැන් මෙහෙම මාරු වෙන්නේ තියෙන රජයක් පරාජය වෙලා වෙන රජයක් එන්නේ තිබුණු රජය ගැන ප්‍රසාදයක් නැති හින්දානේ. දැන් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඒ විදිහේ ප්‍රසාදයට වගේම අප්‍රසාදයටත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ පක්ෂ දෙක අතරේ අපි මාරු වෙනවා මිසක් මේ දෙකම දැන් එක්තරා විදිහක බලනකොට මේ රටේ ජනතාව මේ දෙකම ප්‍රතික්ෂේප කරලා තියෙනවනේ. එතකොට මේකට වෙන විකල්පයක් නැත්නම් එතකොට වෙන කණ්ඩායමක් හෝ වෙන බලාධිකාරියක් හෝ වෙන පක්ෂයක් හෝ වෙන විශ්වාසිත තැබියගේ කණ්ඩායමක් හෝ අපේ රටේ බිහි වෙන්නේ නැද්ද? මේක හරිම වැදගත් සහ ගැඹුරු ප්‍රශ්නයක්. ඔව්. එතකොට දැන් මේ ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන පක්ෂ ගාන මං හිතන්නේ 100කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එතකොට දැන් ප්‍රධාන තලයේ පක්ෂ හැටියට අපි අරගත්තොත් නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කියලා දැන් පෙරමුණට ආපු පක්ෂ තුනක් තියෙනවානේ. එතකොට දැන් මේ ප්‍රධාන පක්ෂ දෙකම යම් යම් සාධනීය දේවල් මේ රටට කරලා තියෙන බවත් පිළි අරගන්න ගමන්ම මම කියනවා මේ පක්ෂ දෙකම මේ රටේ දැවෙන ප්‍රශ්න විසඳන්නට අසමත් වෙලා තියෙනවා. හරිද? එතකොට වැදගත් ප්‍රශ්නේ තමයි මේ පක්ෂ දෙකටම බැරි වෙච්ච දේ කරන්න වෙන තුන්වෙනි බලවේගයක් මේ රටේ ගොඩ නැගුණේ නැත්තේයි කියන එක. ඔව්. වෙන තවත් එකක් සරලව කියනවා නම් ඒ අනුප්‍රාප්ත
ආර්ථික දේශපාලන නායකත්වයේ පක්ෂයේ බවට ජනතා විමුක්ති පෙරමුණට පත් වෙන්නට බැරි වුණේ ඇයි කියන එක හරි වැදගත් ප්‍රශ්නයක්. අතන අපේ රටේ තියෙන තුන්වෙනි බලවේගයේ හැටියට අපිට තුන්වෙනි බලවේගයේ හඳුන්වන්න පුළුවන්. මේකට දෙපැත්තකින් කරුණු දක්වන්න පුළුවන්. එකක් තමයි ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ඉතිහාසය මේ රටේ මිනිස්සු තුල තියෙන හැඟීම. එතකොට 71 කැරැල්ල සහ ඒ කැරැල්ල ආශ්‍රිතව සිද්ධ වෙච්ච දේවල් ඊට පස්සේ දෙවෙනි කැරැල්ල ඒ ආශ්‍රිතව සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව මිනිස්සුන්ගේ විඥානයේ තියෙන හැඟීම් කියන දේවල් එක්ක දේශපාලන පක්ෂයක් හැටියට අවශ්‍ය අර ගෞරවනීය පිළිගැනීම ජන විඥානය තුළ මූර්තිමත් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. හරිද? ඊළඟ කාරණාව තමයි ලංකාවේ වාමාංශික පක්ෂ අරගෙන බලනකොට ඒවල නායකයෝ අරගෙන බලනකොට කොල්ලින්නාද සිල්වා, ආචාර්ය එන්.එම්. පෙරේරා, ලෙස්ටි ගුණවර්ධන, පීටර් කේනමන් දැන් මේ වගේ පුද්ගලයෝ අරගෙන බලනකොට මේක ටිකක් ගැඹුරු සමාජ දේශපාලන විග්‍රහයකට ලක් කරලා බලනකොට ඒගොල්ලෝ අපේ රටේ එක පැලැන්තියකින් ඇවිල්ලා අධ්‍යාපන වරප්‍රසාදයෙන් දීප්තිමත් වෙලා පිටරටවල ගිහිල්ලා අධ්‍යාපනය ලබලා ඒගොල්ලෝ මාක්ස්වාදය හදාරලා ඒගොල්ලෝ මේ පන්ති සමාජයේ තියෙන අසාධාරණකම් පිළිබඳ න්‍යායාත්මක දැනුමක් ඇතිව ඇවිල්ලා තමයි මේ ප්‍රගතිශීලී ව්‍යාපාරයකට අනුවර්තනය වුණේ. ඒගොල්ලෝ ආවේගකාරී හැඟීම්බර දේශපාලනයක් නෙමේ කළේ. ඒ අයට යම්කිසි ආකාරයකට චින්තනයක් තිබුණා. එතකොට මේ අයට මේ අයව කියවා ගැනීමට තරම් අවබෝධයක් අපේ රටේ සමාජයට හරියාකාරව ලැබුණේ නැහැ. හරිද? එතකොට මම කල්පනා කරන්නේ ඒ බලවේග ගොඩනැගුණු ආකාරයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගිලා තියෙන ආකාරය බලනකොට අත වශයෙන්ම මට පේන්නේ අහසට පොළොව වගේ තත්ත්වයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ තුන්වෙනි බලවේගයක් බවට පත්වෙන්නට බැරි වෙලා තියෙන කාරණාව. අපි ඇත්තම මේ පක්ෂ ප්‍රතිපත්ති හැටියට ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ අපිට පෙන්වන ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්ති ඉතාම ජනතාවාදී. ඔවුන් දූෂණය හෙලා දකිනවා. දැනට ඔය ඇත්තටම රාජ්‍ය මට්ටමින් සිදුවෙන විමර්ශනවලටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අර මාර්තු 12 ව්‍යාපාරයේ අනුව නාම යෝජනා බාර දෙනකොට ජනතා විමුක්ති පෙරමුණ තමයි හොඳම අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳම ජාතික ලැයිස්තුවේ තිබුණේ ඒ අය ගාව. මේ සැරේ වුණත් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයෝ සාපේක්ෂව බලපුවම ඉහළ මට්ටමක ඉන්නවයි කියන එක ඇත්ත. හැබැයි දැන් පළවෙනිම දේනේ දැන් මේ රටෙන් ජනවරමක් ලබන්නට ඕනේනේ. ඒක තමයි. හරිද? රාජ්‍යපාලන ජනවර මේ ජනවරම ලබා ගැනීමට අවශ්‍ය වෘක්ෂයක් බවට පත් නොවෙන්නට බලපාපු හේතු සාධක දෙකක් තමයි මම අර කිව්වේ. ඒක ඉතිහාසයේ සහ ඒකේ සංයුතිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් ලංකාවේ තවමත් තියෙන එක ඛේදවාචකයක් තමයි මේ ප්‍රධාන පක්ෂ දෙක වටා තමයි ලංකාවේ ජනතාව ඡන්දය පාවිච්චි කරන ජනතාව මූලික වශයෙන් බෙදිලා ඉන්නේ. හරිද? එතකොට මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. එතකොට දැන් මේ නිසා තමයි අපි අද තේරුම් ගන්නට ඕනේ පළවෙනිම දේ තමයි මේ රටේ ප්‍රශ්න විසඳන්න මේ පක්ෂ දෙක තුල යම්කිසි ආකාරයක එකඟතාවක් ඇති වෙන්නට ඕනේ. දැන් අපිට දැන් මේ දෙකේ තියෙන වැරදි අප්‍රමාණව දකිමින් ඒව විවේචනය කරමින් ඒක ඇතුළෙන් අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මේ පක්ෂ දෙක ඇර වෙන පක්ෂයක් තියෙනවද ඇත්ත වශයෙන්ම මේ වෙනකොට රටේ සමස්ත ඡන්දදායකයන්ගෙන් වරමක් ලබාගෙන ආණ්ඩු කරණෙහි නිමග්න වෙන්නට එහෙම යථාර්ථයක් නැහැ. ඔව් දැනට අපිට පෙනෙන ලියාපදිංචි පක්ෂයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. මට හිතෙන්නේ නැද්ද මේ රටේ බුද්ධිමතුන් විද්වතුන් රට පිළිගත් සමහර වෙලාවට කලාකරුවන් වෙන්න පුළුවන් මේ විදිහේ මේ දේශපාලනයේ තේරෙන දැනට තියෙන මේ දේශපාලන සංස්කෘතිය වැරදි කියලා හොඳට පැහැදිලිව අවබෝධ කරගත්තු විශාල විද්වතුන් පිරිසක්
දේශපාලන ඥානයේ සහිත නිහඬව ඉන්නවා කියලා. එතකොට ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ පිරිසට වගකීමක් නැද්ද? සමහර වෙලාවට දේශපාලනමය වශයෙන් නිකන් වේදිකාවේ කතික වෙනව පමණක් නෙමෙයි. පාර්ලිමේන්තු නියෝජනයකින් හෝ ජනතා නියෝජනයකින් හෝ මේ කණ්ඩායම ඉදිරිපත් වෙලා මේ අපේ ජනතාව වැටිලා තියෙන මේ අගාධයෙන් ගොඩ ගන්න ඔවුන්ගේ දායකත්වයක් ලැබිය යුතුයි කියලා නිකන් හිතෙන්නේ නැද්ද? ඔව්, අත්ත වශයෙන්ම එහෙම එකක් තියෙනවා. මට හිතෙනවා අර ප්‍රංශයේ විශාල වෙනසක් ඇති කළේ එහෙම බලවේගයක් තමයි. හරිද? අලුත්ම පුද්ගලයෙක් නායකයෙක් බවට පත් කළානේ. හරිද? මට දෙන සාපේක්ෂව බලනකොට අපට වඩා ඉන්දියාව තුලත් මේ තත්ත්වය තියෙනවා. දැන් ඔය ඉන්දියාවෙත් අපි දකින දෙයක් තමයි ඔය දරුවන් හිංසනයට පත්වනකොට කාන්තාවන්ට අනර්ථයන් සිද්ධ වෙනකොට ඒ මහා මගට බහින අය අතර ඒ සමහර වාර්තා මම කියවලා තියෙනවා ඒ රටේ ඉහළම අධ්‍යාපනයක් ලැබපු වැදගත් කාන්තාව තමයි පාරට බහින්නේ. හරිද? ඒවට නායකත්වයේ දෙන මේ ආචාර උපාධි තියෙන වැදගත් තානාන්තර දරන කාන්තාව තමයි දැන් ඒ ඉන්දියාවේ ඒ දුප්පත්කම ඇතුළෙම එහෙම හරි නිර්භීත පෞරුෂයක් තියෙන පුද්ගලයෝ ඒ අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරලා තියෙනවා. දැන් අපේ ඉන්න පුද්ගලයෝ එක්ක අපි කතා කරන ගමන් වැඩක් නැහැ. මේක හදන්න බෑ. මේක මහා කාලකන්ණි රටක්. මේක ඉවරයි. ආදි වශයෙන් වචනෙන් දෙකෙන් මේක මේව කරනවා. දැන් ඉතින් ඒක කලකිරීම කියන එක ඇත්ත. කලකිරීමක් තියෙනවා. මොකද දැන් මිනිස්සු යම් අවස්ථාවලදී යම්කිසි විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මුදුන්පත් කරයි කියන එක තමයි බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු බිඳ වෙනකොට කලකිරීමක් ඇති වෙනවා. දැන් මේක එක්තරා ආකාරයට පොදු තත්ත්වයක්. හරිද? මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. හැබැයි මම අවංකවම කල්පනා කරන්නේ මේ කලකිරිල්ල පැත්තකට වීම තුළ අරක තවදුරටත් ශක්තිමත් කිරීමක් සිද්ධ වෙනවා. හරිද? ඒ ජරාජීර්ණ ක්‍රමය තවදුරටත් ශක්තිමත් වෙනවා. දැන් මේ වෙනුවෙන් සමාජය තුළ තියෙන උනන්දුව සමාජයේ කැපවීම කියන කාරණාව තුළ යම් යම් සාධනීය ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි මම හැමතිස්සෙම දරන්නේ. දැන් මම දැන් විශේෂයෙන්ම හැමතිස්සෙම මම කියන්න කැමති දෙයක් තමයි ජනතාවට මේ කලකිරුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සු මොකදගෙන එකේ කුටුවක් ඡන්දෙ දෙන්නේ. ඕක තමයි මිනිස්සු කියන නේ මුන් ඔක්කොම අපි ඔරවැට්ටුව බොරු කිව්වේ ඡන්දෙ දෙන්නේ. මං කියන්නේ මේක තමයි නරකම දේ. ඒක නරකයි. ඒ කියන්නේ නරකම දේ. හරිද? එතකොට කලකිරිලා ඡන්දේ නොදී ඉන්නකොට මොකද වෙන්නේ? අපි ප්‍රතික්ෂේප කරනම බලවේග තියෙනවානේ. ඒගොල්ලෝ තමයි ආපහු ශක්තිමත් වෙන්නේ. ඒ නිසා මේ ඡන්දය කියන එක පාවිච්චි කරන්නට ඕනේ. දැන් මට මතකයි යම් යම් කාලවලදී අපේ වැඩිහිටියෝ දැන් ඒගොල්ලෝ ඉතින් පක්ෂවලට වෙන් වෙලානේ තියෙන්නේ. එතකොට ඒ පක්ෂයේ තියෙන යම් යම් දේවල් විවේචනය කරලා බොහොම කලකිරිලා ඉන්නේ. හරිද? කලකිරිලා ඉඳලා ඉවරලා ඒ වුණාට උදේ පාන්දර ඉතින් නැගිටලා සුදු සරම එහෙම ඇඳගෙන කමිස ඇඳගෙන කාර්ල ගෙහිල්ලා ඉතින් මුන්ට ඉතින් කොච්චර කළත් අරේ මේ කියලා අර හිතුවක්කාර දරුවට අනුකම්පා කරනවා වගේ ආපහු ගිහිල්ලා දෙනවා. ඒ කාලේ බලන්න මිනිස්සු ඡන්දේ පාවිච්චි කිරීම කියන එක බොහොම ගෞරවනීය දෙයක් හැටියට කල්පනා කළානේ. එතකොට ඒ තැනට අපි දැන් අපේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ තිබිච්ච හොඳම දේ තමයි අවුරුදු පහකින් මේ ආණ්ඩුව හොඳ නැත්නම් මාරු කර ගන්න තිබුණා මිනිසුන්ට. නියම ජනතා පරමාධිපත්‍ය බලය තිබුණේ ඒ කාලේ තමයි නේද? එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච අවස්ථාව හැටියට මම මේක ලියලත් තියෙනවා, කතා කරලත් තියෙනවා. බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දුර කාලයේ වසරකින් දීර්ඝ කරගත්තා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිද්ධ කරපු කටයුත්ත. එතුමියට නිල වශයෙන් ලැබිච්ච අවුරුදු පහේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරියනම් ඒ වෙලාවේ එතුමිය පරදිනවා. ඒක නිසැකයි. හැබැයි එතුමිය පෙරදුනාට ජයජයවලනට 6-5ක බලයක් ලැබෙන්නේ නැහැ. ඔය කාරේ 6-5ක බලයක් ලැබෙන්නේ. ඒ 6-5ක බලයක් ලැබිච්ච නිසා තමයි යාට දේශපාලන සංස්කෘතිය ආපහු මේ සම්ම ජාතිය වෙනස් කරන්න බැරි විදිහට යා මේක කණපිට ඇරෙව්වේ. ඒ වැරද්ද තමයි එතුමිය එදා කළේ. ඒ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව කරපු හැම දෙයක්ම මේ රටට අනර්ථකාරී ලෙස බලපාලා තියෙනවා. අපි දැන් උත්සාහ කරන්නට ඕනේ දැන් මේ වැරදිච්ච තැන කොහොම හරි ගස්ස ගන්න. ඒක හැබැයි බණ්ඩාරනායක මැතිණියගේ වැරද්දට උඩින් එතකොට ජයවර්ධන මහත්තයා ඊට වැඩි විශාල විනාශයක් වුණා ඉතින්. එයා ඉතින් දේශපාලන පරිණත භාවය කියන එක එයාගේ. එයා කල්පනා කළා දීර්ඝ කාලයක් බලය ලබා ගන්න පුළුවන් කොහොමද. ඒ විතරකුත් නෙමෙයි
එයා කල්පනා කළා එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් බලය ලබා ගන්න පුළුවන්. එහෙම තමයි මේ ව්‍යවස්ථාව ඔක්කොම නිර්මාණය කළේ. හැබැයි ඒවා ඉතින් ඓතිහාසික වශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. දැන් අද වෙනකොට අපි ඉතිහාසයේ මෑත ඉතිහාසයේ දිහා බලනකොට විධායක ජනාධිපති ධූරේ වැඩියෙන්ම දාලා තියෙන එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. ඒකට මුල ඉඳලා විරුද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි විධායක ජනාධිපති ධූරේ රටපාලනය කළ තියෙන වැඩිම කාලය. හරිද? ඒ නිසා අපි අර හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාද ධර්මතාත් එක්ක සූදුවට ගියහම ඒකෙන් අනර්ථය විඳින්න වෙන්නේ රටක ජනතාවට. එතකොට රටක පාලකයන්ගේ පරම වගකීම නොනේ වටිනා මූලධර්ම ආරක්ෂා කරන එක. ශිෂ්‍ය සම්පන්න පාලකයෝ කළ යුතු දේ තමයි ඒක. දැන් අපේ හුඟක් වෙලාවට තියෙන දෙයක් තමයි දැන් අපේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියන ක්‍රියාවලිය සම්බන්ධව වැදගත් මායතනේ පොලිසිය විවේචනයට ලක් වෙනවානේ. ඇත්තටම පොලිසිය විවේචනයට ලක් වෙන්නේ ඇයි කියලා අපි පැත්තකට වෙලා උඩින් ඉඳගෙන බැලුවොත් එහෙම පොලිසිය විවේචනයට ලක් වෙන්නට බලපාලා තියෙන මූලික හේතුවක් තමයි දේශපාලනික අතපෙවීම. දැන් මේ ක්‍රියාවලිය ආරම්භ වෙච්ච හැටි අපිට මතකයිනේ. උසාවියෙන් දඬුවම් දුන්නු අයට ඒ දඩ මුදල් ආණ්ඩුවෙන් ගෙව්වා ජයජයවර්ධන මහත්මයාගේ පාලන සමයේ. ඒ වගේ වැරදි පූර්වාදර්ශ වලින් පොලිසිය අවභාවිත කිරීමක් සිද්ධ කළා. එතකොට වැරදි විදිහට උසස් වීම දෙන්නට පටන් ගත්තා. මේ වගේ ඒ ආයතනවල තිබිච්ච ශක්තිමත් පදනම් දුර්වල කළා. මෙන්න මේවා තමයි අපි සකස් කරගන්නට ඕනේ. ඔය කොමිෂන් සභා පත් කිරීම කියන එක ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම කියන එක ජනතාවට දැනෙන දෙයක් නෙමෙයි. අර පඩි වැඩි කිරීම වගේ එහෙම දැනෙන දෙයක් නෙමෙයි. හැබැයි ඒ වගේ දේවල් වලින් තමයි අපේ රට සීලාචාර නීතිගරුක රටක් බවට පත් කර ගැනීමට අවශ්‍ය සම්ප්‍රදායන් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම සම්ප්‍රදායන් ගොඩනගා ගත්තට පස්සේ තමයි රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. දූෂණය අවම කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නීතිය කාටත් සාධාරණව යුක්තිය පසිදලන ක්‍රම ලැබෙන්නේ ඒ ආකාරයට තමයි. මං හිතන්නේ අර පොලිසිය ගැන කීපලාවේ මහාචාර්යතුමා දැන් නම් මං හිතන්නේ පොලිසියට එහෙම බලපෑම් කරන්න බෑ. දැන් පොලිස් කොමිෂන් එකක් තියෙනවා. ඔව් පොලිස් කොමිෂන් එකක් තියෙනවා. ඒවා හරි ප්‍රබලයි. ඔය මේ රජයෙන් මං හිතනවා ගත්තු හොඳ ජනතාවාදී තීරණ දූෂණය නැවැත්වීමේ රටේ තියෙන පොලිසිය මේ එක්තරා යුගයකදී පොලිසිය මගින් තමයි ඇත්තටම දූෂණ කටයුතු වලට හැමෝටම වගේ මැදිහත් උනේ. මට හිතෙනවා දැන් නම් කාටවත් පොලිසියට ඇඟිලි ගහන එකේ තරම් ලේසි නෑ නේද? ලේසි නෑ. ඒ වගේම පොලිස් නිලධාරීන්ට තියෙනවා යම්කිසි ආකාරයකට නීතියට අනුරූපව රාජකාරී කරන්නට ගිහිල්ලා තමන්ට අනර්ථයක් වුණොත් ඒගොල්ලන්ට නීතිය ප්‍රතිපාදන ලබා ගැනීමට තියෙන අවකාශය මේකේ ලැබිලා තියෙනවා. ඒ එහෙම වරප්‍රසාද ලබාගත් අවස්ථාත් ගණනාවක් තියෙන උසස් වීම නොලැබීම් වැරදියට මාරු කිරීම හිංසා කිරීම මේ වගේ දේවල් වලට ලැබිච්ච අවස්ථා ගණනාවක් තියෙනවා. පොඩි පොඩි දේවල් තියෙනවා. දැන් අර වැඩි දේශපාලන ප්‍රතිසංස්කරණ කියන දේවල් සමාජයට එහෙම පේන්නේ නැහෙනි. ඒවා පේන්නේ නැහැ. හැබැයි දැන් අපි මම සිවිල් සමාජයේ නියෝජනය කරන පුද්ගලයෙක් හැටියට කල්පනා කරන්නේ ඒ නොපෙනෙන දේවල් වෙනුවෙන් තමයි අපි මැදිහත් වෙන්නට ඕනේ. අපි ඡන්දිල්ල නැය නෙමෙයිනේ, අපි නැති ඇමතිකම් කරන්න යන අය නෙමෙයිනේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ ශිෂ්ට සම්පන්න සම්ප්‍රදායන් ගොඩනගා ගැනීම. එතකොට දැන් අපි මේ ක්‍රියාවලියට දායක වීම පිළිබඳ යම් යම් පුද්ගලයෝ අපිව දෝෂ දර්ශනයට ලක් කළා වෙන්නට පුළුවන්. අපි ගොඩනගාගත්ත දෙයක් නැති කරගත්ත කියලා හිනා වෙන්නට පුළුවන්. හැබැයි අපි හෘද සාක්ෂියට එකඟව යම් කිසි අවංක කැපවීමක් කරලා තියෙනවා. අපි මේ ආණ්ඩුවෙන් සතභාග ප්‍රයෝජනයක් අයුතු විදිහට බලාපොරොත්තු වෙන්නේ. අද වුණත් අපි ඔය යම් යම් දේවල් වලට යනකොට අපි අතින් වියදම් කරගෙන යන්නේ. අපි මේ සේරම දේවල් කරන්නේ පුළුවන් දෙයක් අපට කරන්න. අපේ ජීවිත කාලය තුළ මහ විශාල දෙයක් කරන්නට බැරි වෙයි. හැබැයි මේ ශිෂ්ට සම්පන්න පාලනයක් එහෙම නැත්නම් යහපත් ආණ්ඩුකරණයකට අවශ්‍ය ව්‍යූහය ගොඩනගා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිද්ධ කර ගැනීමට දායක වෙන්නට පුළුවන්කම ලැබුණොත් ඒකේ ප්‍රතිලාභ අනාගතයට හිමි වෙනවා කියන පරම විශ්වාසයෙන් තමයි හැමතිස්සෙම කටයුතු කරන්නේ. ආචාර්යතුමා, දැන් අපිට සම්ප්‍රදායක් තිබුණානේ මේ රජය අප්‍රසාදයට ලක් වෙනකොට. දැනුත් රජය අප්‍රසාදයට ලක් වෙන සමහර කාරණා තියෙනවානේ. සමහර ජනතාවෙන් සමහර කොටසක් ඉන්නවා
ප්‍රශ්න තියෙනවා, රටේ ගැටලු තියෙනවා, බඩු මිල වැඩි, පොල් ගණන් වැඩි, ප්‍රශ්න තියෙනවානේ, රටේ නෑ කියන්න බෑනේ. එතකොට මේකට අපිට පුරුදු වෙලා තියෙන්නේ මේක හොඳ නැත්නම් ආ හිටපු තැනට යනවා කියන එකනේ. අපිට තියෙන විසඳුම ඒකද? දැනට තියෙන විකල්ප හැටියට දැන් මේ ශ්‍රී ලංකා මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වෙලා කරන මේ රජයනුත් අපිට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා මිනිස්සු හිතනවා නම් එහෙනම් මේකට විකල්පය අපි හිටපු තැනට ගිහිල්ලා හිටපු කණ්ඩායම ආපහු ගේනකද? ඒකනම් ඒක නෙමේ විසඳුම. මම හිතන්නේ එහෙම තත්වයකට කටයුතු යෙදෙයි කියලා. දැන් මේ දෙදෙනා එහෙම නැත්නම් මේ සම්මුතිය අපි ඉන්නකොට මම කල්පනා කරන්නේ මේ නායකයෝ දෙන්නගෙන් පස්සේ උනත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය සම්මුතිවාදී දේශපාලනයක් වෙන්නට ඕන කියලායි මම කල්පනා කරන්නේ. මොකද එක පක්ෂයකට මිනිස්සුන්ගෙන් බලය ලබා ගන්නත් බෑ තනි විදිහකට, සහ එක පක්ෂයකට අසීමිත බලයක් දෙන්න හොඳත් නෑ කියලත් එක පැත්තකින් මම කල්පනා කරනවා. මොකද දැන් මේ අප්‍රසාදයට ලක්වෙන්නට බලපාලා තියෙන කාරණාවලදී තව එක මානයක් තියෙනවා අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් මේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ ගත වෙච්ච කාලය තුළ මේ රටට මේ ආණ්ඩුවට මූණ දෙන්නට සිද්ධ වෙච්ච අභාග්‍ය සම්පන්න අධ්‍යක්ෂීම් ගණනාවක් තියෙනවා. හරිද? ගම් වතුර නියඟය දරුණු විදිහට දෙවතාවක්ම ආවා. මං හිතන්නේ පොල් ගස් ලක්ෂ ගාණක් විනාශ වෙලා තියෙනවා මේ ඒ ඌවදුරේ. ඒතර කුණු කන්ද කඩා වැටුණා. හරිද? අනිත් පැත්තෙන් ආයුධ ගබඩාව පිපිරුවා. මේ වගේ අස්වාභාවික විපත් ගණනාව, ගම් වතුර, ඒ වගේ දේවල් ගණනාවකට දැන් මේ ආණ්ඩුවට මූණ දෙන්න සිද්ධ වුණා. මේ හැම දෙයක්ම මේවා යථා තත්ත්වයකට පත් කරන්න විශාල ධනයක් රටට අවශ්‍ය වුණා. අපි දන්නවා අපි ලෝකෙට ණය වෙලා තියෙන රටක්. මං හිතනවා ඒ ණය කියන එක මං හිතනවා මේ රජයේ මූණ දෙන විශාල ප්‍රශ්නයක්. ඔව් විශාල ප්‍රශ්නයක්. පසුගිය රජයෙන් ගත්තු ණය ගෙවන්න තමයි මම හිතන්නේ මේ බණ්ඩාගාරයේ මුදල් වැඩි ප්‍රමාණයක්. මෙතන තියෙන ජනතාවට තියෙන වේදනාව මේක. ජනතාවට අවබෝධයක් තියෙනවා අසාමාන්‍ය විදිහට ණය අරගෙන තියෙනවා. ජනතාව තේරුම් අරන් තිනවා ඒ ණය ගෙවන්න නැතුව ඉන්න බෑ, ගෙවන්න වෙනවා මේ ආණ්ඩුව. ඒකත් දන්නවා. හැබැයි මේ ආණ්ඩුවේ නාස්තියක්, දූෂණයක්, දේශපාලනඥයෝ තමන්ගේ සුඛ විහරණ වෙනුවෙන් හුඟක් මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමක්, මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ජනතාව තුළ වේදනාවක් ඇති වෙනවා. මේක සිදු නොවිය යුතු දෙයක් කියලා මම කල්පනා කරන්නේ. එතකොට යම්කිසි ප්‍රතිපත්තියකට එළඹුණා නම් මේ සම්මුතිය තුළ, ඒ සම්මුතිය තුළ සාධනීය දේවල් ජනතාවට පේන්නත් ඕනේනේ. එතකොට දැන් ඇමතිවරු 1,700 වාහනවලට මේ ප්‍රතිපාදන වෙන් කර ගන්නවා නම් එතකොට ඕනෑම ආයතනයක වැඩ කරන මිනිසුන්ට තමන්ගේ පඩිය ඉල්ලලා පාරට බහින්න ඒගොල්ලන්ට ඒකෙන් ඇතිවෙන්නේ මොකද්ද? මේ පොඩි කුලප්පු කිරීමක් ඇතිවෙන්නේ. හරිද? එතකොට ප්‍රතිපත්තියක් අරගත්තනම් දේශපාලනඥයෝ, මේ පාර්ලිමේන්තුවේ ඉන්න මැතිවරු, ඇමතිවරු මෙන්න මෙතුවක් කාලෙකට යනකල් අලුතෙන් වාහන ගේන්නේ නැහැ, මේ විදිය ප්‍රතිපාදන ගන්න, මේ විදිය කැපවීම් කරනවා. ඔච්චර ලස්සන දේ වගේ දේවල් කිව්වනම් සාමූහික එකතු වෙලා මේ නායකයෝ දෙන්නම කිව්වනම්, එතකොට දැන් මේ එහෙම කිව්වනම් මුල් අවස්ථාවේ ඊට පස්සේ ඔය ඉන්න අයට යන්නේ යන්න තැනකුත් නැහැනේ මේ ආණ්ඩුව තුළ. දැනටම වුණත් ඒ විදිහේ ජනතා හිතවාදී නායකයෝ නම් ප්‍රතිඥාවක් දෙන්නට ඕනේ. ජනතාවගේ මුදල් අපි අර පරිස්සමින් කළමනාකරණය කරනවා කියන එක. අන්න එතෙන්දි මේ ආණ්ඩුව සතුටුදායක තත්ත්වයක නැහැ. ඒ වගේම දැන් ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී කියපු දේවල් වලට ජනතාවගේ ඇතිවෙච්ච ගෞරවය බලන් එතුමා දියුණුම් දෙන උත්සවයට රුපියල් 1000 කානද ගොයද කිව්වා වියදම් කළේ. හරිද? අලංකාර උත්සව එපා, පත්‍රවල දැන්වීම එපා, කටවුට් එපා, ආදි වශයෙන් කියනකොට අපි දන්නවා ඒ සියලු දේවල් ඇතුලේ මහා විශාල නාස්තියක් වෙනවා, දූෂණයක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් මට හිතෙන්නේ උවමනාවෙන්ම නතර කරන්නට ඕනේ. මේ හැම දෙයකටම වියදම් කරන්නේ මහා ජනතාවගේ මුදල්. එතකොට ආණ්ඩුව පූර්වාදර්ශයක් සපයනවා නම් රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම කියන ක්‍රියාවලිය ඉතාමත්ම විනිවිද භාවයකින් යුක්තව සිද්ධ කරනවා කියලා ජනතාව යම්කිසි සොයන් අවබෝධයක් ලබනවා. අපි යම්කිසි දුෂ්කර කාලයක් ගත කරන්නට ඕන තමයි අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කියලා. එහෙම නැති වුණහම මොකද වෙන්නේ? ජනතාව තුළ ඇති වෙනවා වේදනාව.
මෙන්න මේ අවුල තමයි මේ ආණ්ඩුව පැටලිලා ඉන්නේ. ඔබතුමා හිතනවා දැන් ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න තියෙනවා කියලා අපි දැන් පිළිගන්නවා සමහර ප්‍රශ්න සමහර ඒවා නොවැළැක්විය හැකි හේතුන් ස්වභාවිකවත් වගේ දේවල් මේවා සහ පසුගිය රජයේ තිබුණු ණය බර මේවා රජයට තියෙන ප්‍රශ්න මේ සියල්ලම තුලින් මේවා නිවැරදි කරගෙන ඉදිරි කාලය ඇතුළතදී අපිට මේ රජයෙන් කිසියම් විදිහක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද අපි බලාපොරොත්තු වෙන විකල්පයකුත් නැත්නම් අපිට නෑ එකක් තියෙන්නේ දැන් රටක් පාලනය කරන්න ආණ්ඩුවක් තියෙන්න ඕනේනේ හරිද එතකොට මට හිතෙන්නේ අපේ රට පාලනය කිරීමට දැනට අපේ රටේ ඉන්න නායකයෝ දිහා බලනකොට අපිට LTT එකෙන් එහෙම නැත්නම් යුද්ධයෙන් සිද්ධ වෙච්ච බරපතලම අනාරතය තමයි මේ රට පාලනය කරන්න හිටපු දක්ෂ බුද්ධිමත් නායකයෝ සියලු දෙනාම වගේ මරා දැම්මා හරිද එතකොට සිංහල නායකයෝ විතරක් නෙමෙයි ද්‍රවිඩ නායකයෝත් මරලා දැම්මා. ඉතින් ඇත්ත වශයෙන්ම අද අපට පෙනෙනවා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ හැසිරෙන ආකාරයේ දෙස බලනකොට කතා කරන ආකාරයේ දෙස බලනකොට මේ ආණ්ඩුව විතරක් නෙමෙයි කලින් ආණ්ඩුවේ ඉඳලම කතානායකවරුන්ට සිද්ධ වෙලා තියෙනවා ගැලරිය පාසල් දරුවන්ට තහනම් කරන්න. ඇතැම් අවස්ථාවලදී ගැලරිය දරුවන්ව ඉවතට යවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් සීලාචාර විදියට අපේ මහජන නියෝජිතයෝ හැසිරෙනවානේ. ඒක දැන් මට මෙතනදී වැදගත් කාරණාව මතක් කරනවා මේක මං වරින් වර කියලා තියෙන දෙයක්. අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච අවස්ථාවෙම මහාචාර්ය ඔස්මන් ජයරත්න කියලා භෞතික විද්‍යාඥයෙක් හිටියා අපේ විද්‍යාපීඨයේ වාමාංශික දේශපාලනයේ පතාක යෝධයෙක් හැටියට කටයුතු කරපු එතුමා දේශනයක් පැවැත්වුවා විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට නොගැලපෙන්නේ ඇයි කියලා. අපේ අලුත් නවක ශිෂ්‍යයෝ හැටියට ඉතින් මේ ගිහිල්ලා වාඩි වෙලා අහගෙන හිටිය ඒ කාලේ තේරුණේ නැහැ මේ කියන දේවල්. හැබැයි එතුමා කියපු දේවල් අද තේරෙනවා. එතුමා කියපු දේ තමයි අපේ රට පොඩි රටක් දුප්පත් රටක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බොහොම අලංකාර විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒතර ප්‍රාදේශීය තලයෙන් තමයි අපේ රටේ රාජ්‍ය පාලනට නායකයෝ නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද සමාජ සේවකයෝ සමාජය ගැන හැඟීමක් තියෙන පුද්ගලයෝ ඒ අතරින් ආපු එක එක තලවල අය කියලා මෙතුමා එක ලස්සනට විග්‍රහ කළා. හරිද එහෙමයි. ඒක ගොඩ එක පුද්ගලයෙක් අතේ බලයේ කේන්ද්‍රගත වෙනකොට මෙන්න මේ ව්‍යුහය නැති වෙනවා. මේ රට නායකයෝ නැති රටක් බවට පත් වෙනවා කියලා තමයි එතුමා ඔක ඉතින් හරි සාරවත් විදියට විග්‍රහ කළා. දැන් අද හරියට විග්‍රහ කළා බලනකොට දැන් ඉන්න අගමැතිවරයා ජනාධිපතිවරයා හරිද ඒ දෙන්න ඇතුළුව ඔක්කොම 78 ව්‍යවස්ථාවට පෙර පැවතිච්ච ක්‍රමය තුලින් දේශපාලන කරලියට ඇවිල්ලා ජාතික නායකයෝ වෙච්ච අය. ඒකෙන් පස්සේ ජාතික තලයට ආපු නායකයෝ කවුද කියලා හොයලා බලන්න. කවුද ඉන්නේ කියලා. ඒතර ඔස්මන් ජයරත්න මහත්මයාගේ නිගමනය හරියටම හරි. එතකොට මේ එකපාර්ට්ම පැරෂුට් එකකින් ආවේ නෑ නායකයෝ. ඒගොල්ලෝ ආවේ සමාජ බලවේගයක් එක්ක සමාජයත් එක්ක වැඩ කටයුතු කරපු නායකයෝ. අද පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධානම පෙළේ ඉන්න මැති ඇමතිවරු ඔක්කොම අර ක්‍රමයට ආපු අය. ඒ විතරක් නෙවෙයි අපිට අහිමි වෙච්ච නායකෝ ගාමිසා නායක, ඇතුළත් මුදලි ඒ වගේ අයත් අර 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 සම්ප්‍රදාය තුල තමයි ආවේ. එහෙනම් දැන් ඇත්තටම ඔය මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සිද්ධ වෙන එක බොහොම සාධනීය දෙයක්. මට තියෙන ඒකේ තියෙන වේදනාව තමයි අර සංඛ්‍යාව වැඩි වෙන එක. මොකද අපිට මේ සංඛ්‍යාව වැඩි කරන්න කියලා මහජනතාව ඉල්ලලා නැහැ නේ. මේ ඉන්න සංඛ්‍යාව හොඳටම ඇති. හරිද? හොඳටම කොටාස ක්‍රමයට ගියාම ඒක තමයි ඒක වෙන්නේ. කොටාස ක්‍රමයට ගියයි කියලා වැඩි වෙන්න ඕනේ නැහැ. ඒක නිකන් අර බැසිල් රාජපක්ෂ මහන්තය එතන හරියටම නම් හරියයි. ඒ බැසිල් රාජපක්ෂ මහතා ඒ ක්‍රමයේ නිර්මාණය කළේ රටේ අභිවෘද්ධියට නෙමෙයි. දේශපාලන බලව්‍යූහයට අවශ්‍ය ජන ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ කඳවුර ශක්තිමත් කර ගැනීමට කරපු එකක් තමයි ඒක ඒ ඒ ඒ ඒ ක්‍රමවේදය වෙනස් කර ගැනීමට මේ ආණ්ඩුවට තිබුණා. හරිද? එක පක්ෂයක්වත් ඒ වෙනුවෙන් අවංකව දායක වුණේ නැහැ. ඒක තමයි 3000 ගාන හෝ ඒ 4000 ගාන 8000 ගානකට කිට්ටු වෙන විදියකට පත් වෙලා තියෙන එක. ඒ වගේ දෙයක් වුණාම අපේ වගේ රටක ඒක කොහොමද ආපහු වෙනස් කරගන්නේ? ඒව තමයි බරපතල ප්‍රශ්න අපි කල්පනා කළ යුතු. අපිට විසඳිය යුතු අපි නිවැරදි කරගත යුතු කරුණු තියෙනවා. එහෙම නිවැරදි කරගත යුතු දේවල් තිබුණා කියලා ප්‍රශ්න තිබුණා කියලා මෙතනින් අපිට වෙන විකල්පයක් නැහැ. අපිට තියෙන අපි නිවැරදි වෙන එක දැන් අර එක විදුහල්පතිවරයෙක් මේ කියපු කතාවක් මේ තියෙනවා. මගේ පාසලේ ඉන්නවා දක්ෂ ළමයි ටිකක්. මගේ පාසලේ ඉන්න ගුරුවරු හොඳ මදි.
හැබැයි ඉතින් මට මේ හොඳ ගුරුවරු හොයාගන්න ක්‍රමයක් නැහැ. හරිද? මේ වගේ අයම තමයි ඉන්නේ. මම ඉතින් මුළු කාලයම කැප කරලා මේ ගුරුවරුන්ගෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න හදනවා අඩුගානේ මේ ළමයින්ගේ යහපත වෙනුවෙන්. එතුමා කල්පනා කරන්නේ එහෙමයි. ඒතකොට දැන් අපිට අද සිවිල් සමාජයේ හැටියට ඇත්තටම පැවරිලා තියෙන වගකීමක් හෝ අපි පවරා ගත යුතු වගකීමක් තමයි මේ පවතින පාලන ක්‍රමය දෙස ඇස් දෙක අරගෙන බලාගෙන ඉඳලා මේ ගොල්ලන්ව පුළුවන් තරම් මේ අඳුරේ යනකොට එළියට තල්ලු කරලා ගන්න. වැරදි පෙන්වා දීලා වැරදි පෙන්ලා නිවැරදි කරගන්න එක අපි පෙන්නා දුන්නු පමණින් ඒගොල්ලෝ ඒවා පිළිගන්නේ නැති බව දන්නවා. ඒගොල්ලෝ ආලෝකයේ ගමන් නොකරන බව දන්නවා. ඒ ඇර වෙන විකල්පයක් නැති තත්වයකට අපේ රටපත් වෙලා. ඒක තමයි අපේ දේශපාලන සංස්කෘතිය හොඳටම විකෘති වෙච්ච විනාශ වෙච්ච එකක් කියන එක අපි තේරුම් අරගන්නට ඕනේ. ඒක තමයි මිනිසුන්ට හැමතිස්සෙම කිසියම් වේදනාවක් තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමා ඇතුළු අපේ සිවිල් සමාජවලට 2015 තිබුණා වගේම මේ ඉදිරි කාලෙදිත් මේ වගකීම තියෙනවා. ඊට වැඩි වගකීමක් දැන් තියෙනවා කියලා මම කල්පනා කරනවා. තියෙනවා නම් අපි ඔබතුමන්ලා පත් කරපු රජයේ නිවැරදි කරගෙන මේ වැරදි වලින් වළක්වා ගැනීමේ වගකීමත් තමුන් ආසලට තියෙනවා. මම හිතන්නේ අපි දැන් මධ්‍යම රාත්‍රියේ පහුවිලා තියෙනවා. වැඩසටහන අපිට නවත්තන්නත් වෙනවා. ඊට නවත්තන්න කලින් මට තව එක ප්‍රශ්නයක් අහන්න ඕනේ. අපි කෙටියෙන් උත්තර දෙමු. දැන් මේ රජය මේ හොඳ දේවල් නොකලාම නෙවෙයිනේ. හොඳ දේවල් බොහොම සාධනීය දේවල් ප්‍රතිඥා දීපු විදිහට සමහර දේවල් බොහෝ දේවල් කළා. නමුත් ඒව ගැන කතා කරන්නේ නැහැ අපි. ඒකත් මේ ආණ්ඩුවේ ලොකු දුර්වලකමක්. ඇත්ත වශයෙන්ම දැන් දැන් මම කියපු සරල නිදර්ශනයෙන් දැන් බලන්නකෝ. දැන් යම් මුදලක් අවභාවිත කරව මුදලක් සැලකිය යුතු මුදලක් අය කරගෙන තියෙනවා අපේ රටේ විමර්ශන නිලධාරීන් මේ මූල්‍ය අපරාධ කොට්ටාශේ නීත්‍යානුකූලව. දැන් ඒක රටට කිව්වේ නෑනේ. ඒ වගේ මේ ආණ්ඩුව කරපු හොඳ දේවල් ටික මේ රටේ ජනතාවට කියන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ ඒ පැත්තෙන් හරි අසාර්ථකයි. මොකද එතකොට දැන් සමහර පුද්ගලයෝ යම් කිසි දෙයක් කළපුහාම අපිතුමුගේ ඒක 100ක් කළා නම් 1000ක් පෙන්නවා. හරි, අපි මීට කලින් එහෙම දැක්කා. එහෙම දැක්ක ප්‍රදර්ශනාත්මක කළා. දැන් මේ සම්මුතිවාදී ආණ්ඩුවේ මට හිතෙන දේ තමයි දැන් කැබිනට් මණ්ඩලයේ වුණත් දැන් එක්සත් ජාතික පක්ෂෙන් අමාත්‍යවරයා ඉන්නවා, රාජ්‍ය අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉන්නවා. එක්කෝක මාරු වෙලා තියෙනවා. දැන් මෙන්න මේ වගේ ව්‍යූහයක් ඇතුලේ මට හිතෙන්නේ අර සිද්ධ වෙච්ච යම් යම් දේවල් වෙන්නේ නැහැ. දැන් ඔය සමහර දේවල් එකක් තියෙනවා, මේකත් කියන්නට ඕනේ. මේ ආණ්ඩුවේ කරපු හුඟක් සාධනීය දේවල් ඇත්ත වශයෙන්ම වෙන ආකාරයට කියනවනම් අර අපි කියන්නේ මාකට් කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. දැන් විගණන පනත කියන්නේ මේ මොකද්ද, මේ තොරතුරු දැනගැනීමේ පනත කියන එක. මේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම කියන එක දීර්ඝකාලීනව බලපුවාම මේ රටේ දූෂණය අවම කර ගැනීමට ලැබිච්ච ඉතාම වැදගත්ම නෛතික අවකාශයක්. ඕනම තොරතුරක් ලබා ගන්න පුළුවන්. ඕනම ලබා ගන්න පුළුවන්. දැන් මේකත් එක්ක හුඟක් පරිස්සම් වෙලා තියෙනවා. හරිද? දැන් මේක අදට අපිට එච්චර නොපෙනුනාට මේක තව අවුරුදු කීපයක් යනකොට දැන් මේ වගේ දේවල් අර නිකන් අර තොරණ ගහලා වගේ පෙන්වන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම දෙයකුත් තියෙනවා. අනිත් එක තව එකක් දැන් බලන්නකෝ. සමාජ මාධ්‍ය දාලාවල මේ නායකයෝ දෙන්නට කොච්චර විවේචනය කරනවද? ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් තුළ ඒකත් හොඳ දෙයක් නෙමෙයිද? නෑ, ඇත්තටම මේ මාධ්‍ය නිදහස කියන එක දැන් තමයි තියෙන්නේ. ඒකත් තියෙනවා. දැන් අපිට දැන් එහෙමක නෙමෙයි. මේ මමම මේ නායකයෝ දෙන්නව කොච්චර විවේචනය කරලා තිනවද මූණට? ඔව්, දැන් තුපතුමා කළා නේද? හරිද? එතකොට දැන් අපි ඒක ලබාගත් අවකාශයක් නේ. මම කියන්නේ දැන් එතකොට දැන් මේගොල්ලෝ අපිව අපි අපේ මේ විවේචනත් එක්ක ඒගොල්ලන්ට වේදනාවක් තිබුණා. තාමත් අපි දැන් මේ ක්‍රමය ඇතුලේ තාම ජීවත් වෙනවනේ. එතකොට දැන් ඉස්සර මිනිස්සු තමන්ට ඉතාම හොඳට වැටහිච්ච දෙයක් ගැන පවා කතා නොකලෙයි. ඈ, ඒ කාලේ කැබිනට් ඇමතිවරු කතා කළාද? මන්ත්‍රීවරු කතා කළාද? මට එක අවස්ථාවකදී මම අහගෙන හිටිය ජනාධිපතිවරයා කියනවා වෘත්තීය සමිති නායකයෙකුට මුණ ගැහෙන්න අවස්ථාවක් ලබා දුන්නයි කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමතිව ජනාධිපතිතුමාව අල්ලියගහ මන්දිරයට පහුදා ගෙනල්ලා විලා විනාඩි 45ක් බැන්නලු. වෘත්තීය සමිති නායකයෙක්ව හම්බ වෙන්න එයාගේ අවසරයක් නැතුව අවසර ලබා දුන්නා කියලා. හරිද? එතකොට මිනිස්සු වහල්ලු වගේනේ හිටියේ නේද? එතකොට දැන් ඒ වගේ දේවල් නැති වෙලා තියෙනවානේ. ඉතින් සමහර දේවල් අපිට ඇත්තටම හුඟක් දේවල් දැන් අර
ඕක මට පේන්නේ මෙහෙමයි. දැන් අපේ දෙමව්පියෝ සමහර වෙලාවට ඒගොල්ලෝ අමාරුවෙන් හම්බ කළේ ඒගොල්ලන්ට පුළුවන් විදිහට අපිට කන්න බොන්න දුන්නා, අඳින්න පළඳින්න දුන්නා, ඉගෙනු ඔක්කොම කළා. අපිට ඒ වුණාට අපේ තාත්තා කරපු දේට වැඩිය එහා ගෙදර තාත්තා අපේ යාළුවගේ තාත්තා කරපු දේවල් අපිට හරියට පෙවුණා. හරිද? හැබැයි අපේ තාත්තා මැරුණාට පස්සේ අපි කල්පනා කළා, පැත්තකලා කල්පනා බලනකොට අපේ තාත්තගේ තරමට අපිට කරලා තියෙන දේවල් ලොකු පවුලක් නඩත්තු කරලා තියෙන හැටි. අනිත් එක අපේ තාත්තා කොච්චර සීලාචාර මිනිහෙක් හැටියට ජීවත් වුණාද? අපේ තාත්තා අපේ අම්මට කොච්චර හොඳට සැලකුවාද? ඈ අපේ තාත්තා සමාජයේ කොච්චර හොඳට හිටියද? අපිට තාත්තා ඉන්න කාලේ නෙමෙයි නෝ අපෙවුනේ. නැති වුණාට පස්සේ ඒ වගේ පොඩි තියෙනවා අපිට අපේ මේ බලන ක්‍රමය තුල. මන් දන්නේ පෙරදිකට ආවේණික වෙච්ච මොකද්ද තියෙනවා. මේම දෙයක්ත් තියෙන අපිට ආකල්ප සාදා ගැනීම નિවර්ති කර ගැනීම අපි කළ යුතුයි. මාචාර්යතුමා අපි විනාඩි 10ක් මධ්‍යම රාත්‍රියත් පහුවෙලා කතා කරලා තියෙනවා. ඔබතුමා කතා කරනකොට මම නවත්තන්න හිතුනේ නැහැ. ඒකින්ද අපි ටිකක් වැඩි කල් ගිහිල්ලා තියෙනවා. අපි අසන්නන්ට අපි කියන්න කැමති අපි සාකච්ඡා වටේ පළවෙනි සංවාදය තමයි මේක. මීට පසුව අපි සමහර වෙලාවට සාකච්ඡා කරයි විරුද්ධ පක්ෂයෙන් ගෙනල්ලා, විවිධ දේශපාලන පක්ෂවලින් ගෙනල්ලා අපි මෙතන කතා කළා වගේම මාධ්‍ය නිදහස සියලු දෙනාටම අයිති. ඒක නිසා අපි ඒක පාක්ෂිකව කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරි සති කීපය තුළ ඔබට පෙනෙයි අපි කතා කරන අපේ අමුත්තන් විවිධ දේශපාලන පක්ෂ විවිධ මත නියෝජනය කරන අමුත්තන් බවට පත්වෙයි. අපි අදට අපේ මංගල සංවාද වැඩසටහනෙන් සමු ගන්නවා මේ අවස්ථාවේදී. මහාචාර්යතුමා අපි හිතනවා හොඳ සංවාදයක් කළා කියලා අපි අසන්නන් අහගෙන ඉන්න ඇති. මට ඔබතුමා නවත්තන්න හිතුනෙත් නැහැ. ඔබතුමා වැදගත් කරුණු කාරණා කීපයක් කියපු නිසා බොහොම ස්තුතියි අපේ මෙදිරියට පැමිණ අපේ පළවෙනි සංවාදයට සහභාගී වීම ගැන. අපි නැවත හමුවෙමු. අපේ අසන්නන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට සමු ගැනීමට අවසරයි. නැවත අපි හමුවෙමු ඊළඟ අඟහරුවාදා රාත්‍රියේදී සංවාද වැඩසටහනකින්. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.